ඉතාමත් ගෞරවයෙන් සිරස FM පන්සිල් මළුවේදී අපි උන්වහන්සේව නැවත නැවතත් සිහිපත් කරමු. එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් නොවේ. බොහෝ පිරිසක් ධර්ම මාර්ගයට යොමු කළ උන්වහන්සේ මහ රහතුන් වැඩිමගෝස්සේ ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජකීරී අරිය ඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. මෑතක සිට මේ සමාජය තුළ අපි දකින ප්‍රවණතාවක් වන්නේ සියලුම ආගම් එකයි. මහා සංඝරත්නය සහ අනෙකුත් ආගම්වල පූජකවරුන්ට සමානයි. මෙන්න මේ පූර්වාදර්ශය අපි දකින අපේ ස්වාමින් වහන්ස. නිවැරදි දහම සොයන කෙනෙකුට සමාජයේ පවතිනා වූ මෙම මතය පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ කොයි ආකාරයෙන්ද ස්වාමින් වහන්ස? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව දැත්ත වශයෙන්ම අපි දකින්න ඕනේ අපි සිංහල බෞද්ධයින් හැටියට බුදුරජාණන් වහන්සේ කියනවා සිංහල බෞද්ධයෙක් හැටියට නෙමෙයි බෞද්ධයෙක් හැටියට මේ චතුරාර්ය සත්‍ය හඳුනන කල්යාණ මිත්‍රාශ්‍රය ලබන සද්ධර්ම ශ්‍රවණය කරන ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන ඒ තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කරගන්න බෞද්ධයෙක් බවට පත් වෙනවා කියන එක නෝනා මේ ලෝක ධාතුවේ එසේ මෙසේ ධර්මතාවයක් නෙමෙයි තේන්නාද ඒක හොඳට තේරුම් ගන්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම අර්ථයයි දෙවැනි අර්ථය මේ උතුම් ධර්ම රත්නේ ශ්‍රවණය කරන්න ලැබීම මේ ලෝකේ දෙවැනි ශ්‍රේෂ්ඨාර්ථයයි ඒ ධර්ම රත්නේ ශ්‍රවණය කරලා නොනා අපි ඒ ධර්ම මාර්ගය තුල ගමන් කරලා අපි උතුම් අවබෝධයන් සාක්ෂාත් කරගෙන අපිත් උතුම් සංඝ රත්නේ කියන තැනටපත් වෙනවායි කියන කාරණේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධර්මතාවයන් තුනක් නොනා එන නෝනා මේ ශ්‍රේෂ්ඨම ධර්මතාවයන් තුර දරාගෙන තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක් බවට අපිපත් උනේ නෝනා එසේ මෙසේ කුසල කර්මයකින් නන් නෙමෙයි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ උපමාවකින් කියනවා කන කැස් බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභම කාරණයක් කියලා ඒ බුදුරජාණන් වහන්සේ මේ උපමාව කියන්නේ නෝනා මිනිස්සෙක් බවට පත් වෙන්න නෙමෙයි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වෙන ජාතිකයෙක් බවට පත් වෙන්නේ ඒකට නෙමෙයි කන කැස් බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ දෙයක් කියන්නේ නෝනා මේ සම්මා සම්බුද්ධ ශාසනයක් ජීවමානව තියෙන අවස්ථාවක ඒ තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක් බවට පත් වීමයි කන කැස් බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ කාරණයක් කියලා කියන්නේ එහෙනම් නෝනා අපි මේ ලබලා තියෙනා වූ බෞද්ධ ජීවිතය එසේ මෙසේ බෞද්ධ ජීවිතයක් එසේ මෙසේ වාග්යක් නෙමෙයි අර කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ ඉලක්කයක් අපි ජය අරගෙන තියෙනවා නෝනා එහෙනම් ඒ දුර්ලභ ඉලක්කය ජයගත්තා කියන කාරණේ නෝනා මේ එක ජීවිතයකින් ජීවිත දෙකකින් උනායි කියන කාරණේ නෙමෙයි අපි දකින්න තියෙන්නේ මේ වර්තමානයේ ජීවත් වෙන සිංහල බෞද්ධ ජනතාව කියන්නේ නෝනා හුඟක් 190ක්ම පසුගිය අවුරුදු 2600ෙම මේ මනුස්ස ලෝකයේ තුලම දෝලණය වෙමින් එන පිරිසක්. මනුස්සයෝ හැටියට ඉපදෙනවා, ඉපදිලා එක්කෝ බුදුරජාන් වහන්සේ පහළ වෙච්ච ඉන්දියාවේ වෙන්න පුළුවන්. නමුත් ඊට අවුරුදු ගානකට පස්සේ මීදු මහෝත්තමයාණන් වහන්සේ ධර්මය අරගෙන ආපු අපේ ලංකාදීපේ වෙන්න පුළුවන්. ඒ කාලේ ඉඳන්ම පටිච්ච සමුප්පන්නව නෝනා තෙරුවන් සරණ ගිහිල්ලා පින්කම් කරලා මරණාසන්න මොහොතේ ඒ පින්කම් උපාදානය කරගෙන ඔන්න නැවත නැවත මව් කුසල් වල බැහැලා එනවා. ඉතින් ඔහොම ආවා වූ ගමනක් තමයි නෝනා අපි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මේ සිංහල බෞද්ධ කමේ මේ බෞද්ධ ජීවිතයේ තියෙන වටිනාකම කුමක්ද කියන කාරණේ. ඉතින් ඒ වගේමයි නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ නමක් අපිට දේශනා කරන්නේ නෝනා මේ ලෝකයෙන් මිදෙන මාර්ගය. ලෞකික මාර්ගයේ ලෞකික සැපය හැටියටත් ලෝකෝත්තර මාර්ගයේ නිවන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගෙන මේ දුකෙන් මිදෙන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. ආයිමත් කොහේ හරි දුක තුල ස්ථානගත වෙන ධර්මයක් නෙමෙයි. ඉතින් මේ දුක මිදෙන ධර්මය දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමිතා පුරලා තිනවා. දාන පාරමිතාව, සීල පාරමිතාව මේ වගේ සාරා සංක කල්ප ලක්ෂ ගාන. ලෝකේ මොන ආගම් සාස්තුවරේ ගත්තත් නොනා ඒ බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වයේ උදෙසා කළා වූ ඒ කල්ප ගානක මහා අපරිමිත කැපවීම නොනා බුදුරජාණන් වහන්සේ මහා සාගරේ ජලය නම් අන්‍ය සාස්තුන් වහන්සේලා නොනා ඒ සාගරේ ජල බිඳුවක් කියලා අපිට ගන්න
පුතේ මේ කිසියෙම සාස්තුන් වහන්සේ කෙනෙකුට අගෞරවයක් කරනව නෙමෙයි. මොකද අගෞරවයක් කරනව නෙමෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි මේ දුකෙන් මිදීමේ මාර්ගයක් අපිට දේශනා කරලා තියෙන්නේ. මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් ජීවිතයට එකතු කරගෙන මේ භව දුක නිරෝධය කරලා මේ භව ගමන සහ මුලින්ම නිරෝධය කරලා උතුම් පිරිනිවීමෙන් නිවන් අවබෝධ කරගන්න මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් නෝනා බුදුරජාණන් වහන්සේ සතු අප්‍රමාණු ගුණයන් අපිට තව සාස්තුන් වහන්සේ නමක් තුල තියෙනවා කියලා අපිට දකින්න බැහැ. ඉතින් ඒකයි ඇත්ත කතාව. ඒ නිසා මේ සියල්ල අපිට පැහැදිලි කරලා දෙන්නේ නෝනා කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් නුවණින් මෙනෙහි කිරීමත් කියන කාරණා තුන. එතකොට මේ කාරණා තුන සමාජය තුල දුර්වල නම් ඒ කාරණා තුන දුර්වල වෙන්නේ හේතුඵල ධර්මයක් නිසා. ඒක කාගේවත් වැරදක් නෙමෙයි. ස්වාමින් වහන්සේ කෙනෙක් කියන්න පුළුවන් නෑ අපි මේ සියලු මාගම් වලින් දේශනා කරන්නේ ලෝකයාගේ යහපත ඒ නිසා අපි එක පේළියට එක ඉඳ ගන්න අපිට පුළුවන් කියලා. ඉතින් නෝනා එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් කිසිම ආගමකට කිසිම ආගම් සාස්තුන් කෙනෙකුට නෝනා වැරදි කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට කිසිම ආගමක් කොයිම අවස්ථාවකවත් වචනකින්වත් විවේචනය කරන්න කියලා අපිට කියලා නැහැ. අපිට කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය කියන්නේ. එච්චරයි. අපිට ඊට වඩා දෙයක් නැහැ. ඒ චතුරාර්ය සත්‍ය කියන්නේ ඒ ආගම් හරිද වැරදිද කියලා අපිට කියන්න යන්න බුදුරජාණන්සේ කෙනෙක් ඒක අපිට අදාළ නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ නෝනා බුදුරජාණන් වහන්සේගේ තියෙනා වූ ඒ උතුම් සම්මා සම්බුද්ධ ඥානයන් ගුණයන් මේ සියල්ලම අපි කවදා හරි දකින්නේ කවදා හරි අපි මේවා පිළිගන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් නුවණින් මෙනෙහි කිරීම කියන කාරණා තුනෙන් තුනයි. මේ තුන දුර්වල නම් අනිවාර්යයෙන්ම නෝනා සමාජයේ නිරතුරුවම බුදුදහමත් තවත් ආගමක් බවට පත් කරලා සියලුම ආගම් සමයි කියන තැනට එන්න පුළුවන්. ඒකට නෝනා අපිට කරන්න දෙයක් නැහැ. ඒක ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමින් වහන්සේලාට මහණෙනි කවුරුන් හෝ බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා නම් ඔබලා කවදාක්වත් කිපෙන්න එපා. ඔබලා පෙරලා චෝදනා කරන්න යන්න එපා. කවුරුන් හෝ වේවා බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට චෝදනා කරනවා නම් බුදුරජාණන් වහන්සේට තව කෙනෙක් සමතැනක තියන්න උත්සාහ ගන්නව නම් බුදුරජාණන් වහන්සේ කියන අපිට කේන්ති ගන්න එපා. ගැටෙන්න එපා. ඔබ කේන්ති ගත්තොත් ඔබ ගැටුනොත් ඔබ මේවා විවේචනය කරන්න ගියොත් ඒක ඔබට අන්තරාය පිණිස හේතු වෙනවා කියනවා. මොකද අන්තරාය පිණිස හේතු වෙනවා කියන්නේ අපේ සමාධිමත් හිත දුර්වලභාවයට පත් වෙනවා. අපේ සමාධිමත් හිත දුර්වලභාවයට පත් වුණා කියන්නේ අපි තුල කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් නැති වෙනවා. ඒ නිසාම සප්තබොජ්ජංග ධර්මයන්ගෙන් අපි ඈත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාජයේ කවුරුන් හෝ වේවා බුදුරජාණන් වහන්සේට යම් කෙනෙක් සමමට්ටමක තියන්න එනවා නම් මේ උතුම් බුදුදහම තවත් ආගමක් එක්ක සමමට්ටමක තියන්න එනවා නම් සියලු ආගම් සමයි කියලා කියනවා නම් බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ චෝදනා කරනවා නම් බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නිහඬව ඒක ඇත්තක්ද නැත්තක්ද කියලා බලන්න කියලා. දැන් අපිට සමාජයේ අප්‍රමාණ එක එක මති මතාන්තර එළියට එනවා. අදහස් එළියට එනවා. වාද විවාද එනවා. බුදුරජාණන් වහන්සේ කියනවා කේන්ති ගන්න එපා. ගැටෙන්න එපා. චෝදනා කරන්න යන්න එපා. නිරතුරුවම මේ කියන දේ ඇත්තද නැත්තද කියලා හිතන්න. ඒතර කෙනෙක් කියනවා බුදුරජාණන් වහන්සේත් අනිත් ආගම් සාස්තුන් වහන්සේලාත් සමයි කියලා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක එක බමුණෙක් ඇවිල්ලා කියනවා මේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වැඩිහිටියන්ට වන්දනා කරන්නේ ඔබ වහන්සේ වැඩිහිටියන්ට ගරු කරන්නේ ඔබ වහන්සේ වැඩිහිටියන් දැකලා ආසනෙන් නැගිටින්නේ ඇයි ඔබ වහන්සේ එහෙම කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා මහලු බමුණු කෙනෙක් ඇවිල්ලා ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කියනවා බමුණ මම යමෙකුට නැගිට්ටොත් මම යමෙකුට ගරු කළොත් මම යමෙකුට හිස නැමුවොත් ඒ ගරු කිරීම ලබන කෙනාගේ හිස හත් කඩකට පුපුරයි කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ අයෝමය ගුණයන් අයෝමය ඥානයන් ඉදිරියේ නෝනා උන්වහන්සේට කවදාක්වත් උන්වහන්සේ කෙනෙකුට යටහත් පහ දෙවෙනි තැනටපත් වෙන්න විදිහ නැහැ. ඒ නිසා කාටවත් ගරු බුහුමන් දක්වීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ ජ්‍යෙෂ්ඨ කි ලෝක ධාතුවේ ඒ ධර්මතාවයක් ඒක නෝන. ඒ නිසා නෝනා කවුරුන් හෝ බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා නම් ධර්ම රත්නයට චෝදනා කරනවා නම් මේ උතුම්
බුදුදහම තව ධර්මයක් හා සමකරන්න යනවනම් භික්ෂුවක් හැටියට මම කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු ධර්මෙමයි. මොකද්ද? කේන්ති ගන්න එපා, ගැටෙන්න එපා, චෝදනා කරන්න යන්න එපා. එහෙම කළොත් ඒක ඔබට අන්තරාය පිණිස හේතු වෙනවා. මොකද්ද අන්තරාය? ඔබේ සමාධිමත්ිත දුර්වල වෙනවා. සමාධිය දුර්වල වුණොත් අනිවාර්යයෙන්ම ඔබට ධර්ම මාර්ගේ නිවන් මාර්ගේ ඇහිරෙනවා. ඒ නිසා යමෙක් චෝදනා කළොත් නිහඬව හිතන්න. මේක ඇත්තක්ද? බුදුරජාණන් වහන්සේ තවත් සාස්තුන් වහන්සේ නමක් සමග සමමට්ටමකට වැටෙනවද? මේ උතුම් ශ්‍රේෂ්ඨ බුදුදහම අනිත් ධර්මයන් හා සම කරන්න පුළුවන්ද? අනිත් ධර්මයන්ගේ මේ නිවන් මාර්ගය දේශනා කළා තියෙනවද? මේ ආකාරයෙන් පිළිවෙලට ආරෂ්ඨාංගික මාර්ගය දේශනා කළා තියෙනවද? මේ විදිහට කල්යාණ මිත්‍රයා මතු කළ පෙළෙනවා තියෙනවද? අන්න බලනකොට අපිට තේරෙනවා නැහැ කියන කාරණේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ආකාරයෙන් තමන් හිතලා තමා තුලින් ප්‍රශ්නේ නිරවුල් කරගන්න කියලා. නමුත් දැන් අපි මේ ප්‍රශ්නේ නිරවුල් කරගන්නවද? අපි ප්‍රශ්නේ නිරවුල් කරගන්නේ නැහැ. අනුන්ගේ චෝදනාවක් ඇයි චෝදනා කරන්නේ? ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල. එච්චරයි අපිට වෙන දෙයක් දකින්න බැහැ. ස්වාමින් වහන්සේලා සිය නමක් ගත්තත් අපේ සංඝ සමාජයේ ස්වාමින් වහන්සේලා නෝනා ඒ ස්වාමින් වහන්සේලා ගෞරවනීය ස්වාමින් වහන්සේලා සිය නම අදහස් 10ක් ප්‍රකාශ කරන්නේ ඒ එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන් ස්වභාවය මත. මම අදහසක් ප්‍රකාශ කරන්නේ මගේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් වැඩිලා තියෙන ස්වභාවය මත. තව කෙනෙක්ගේ අදහසක් එයා ප්‍රකාශ කරන්නේ එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය. එනනොන අපිට කවුරුත් කියන දේ පිළිබඳ ගැටෙන්න අවශ්‍යතාවයක් නැහැ. කවුරු අදහසක් ප්‍රකාශ කළත් ඒක ධර්මයක්. මොකද ඒ අදහස මතු වෙන්නේ ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙනා වූ වැඩුණ සහ නොවැඩුණු භාවයේ මත. එනනොන කෙනෙකුගේ ඉන්ද්‍රිය භාවයන් දුර්වල නම් අපි ගැටෙන්න ගියොත් අපේ ඉන්ද්‍රිය ධර්මයන්ට මොකද වෙන්නේ? අපි ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන රූපේ මායя කියලා. ඒ නිසා සමාජය තුල ඔවැනි දුර්වල ධර්මයන් නොනා දවසින් දවස දවසින් දවස වැඩියෙන් සමාජගත වෙනවා. ඒක ධර්මතාවය. සද්ධාව දුර්වල වෙන්න අසද්ධාවට අදාළවයි අදහස් ප්‍රකාශ වෙන්නේ. අසද්ධාවට අදාළවයි චර්යාවන් සකස් වෙන්නේ. ඒක හේතුඵල ධර්මය. ඒ නිසා අපි නිරේතුරුවම දකින්න ඕනෝනා දවසින් දවස මේ ධර්මයේ අර්ථයන් ආරෂ්ඨාංගික මාර්ගයේ දුර්වල වෙන සමාජයක නිරේතුරුවම දුර්වල අදහස් මතවාදයන් ප්‍රකාශ වෙනවා. ඒ සෑම මතවාදයක්ම ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල මිනිස්සුන්ගේ අදහස් හැටියට දැකලා නෝනා ඒවා නිසා අපි ගැටෙන් තැන්ට එන්නේ නැහැ. ඒතර ඔන්න ඔතන තමයි නෝනා අපිට නවතින්න තියෙන්නේ. ඉන් එහාට අපිට යන්න පුළුවන්කම මම නම් දන්නේ නැහැ. මොකද එහෙම දකින්න නම් පුතේ ධර්මයට අදාළව ඊට අවශ්‍ය ඒ සාධකයන් අපි ගොඩනගා ගන්න ඕනේ. මේ ලෝකේ වැඩ සිටින ජීවමාන පින්කෙත මේ මහා සංඝරත්නිය නම් ඒ මහා සංඝරත්නියට අවමන් සිදුවන බොහෝ කරුණු කාරණා අද වෙනකොට සිද්ධ වෙනවානේ ස්වාමීන් වහන්ස. මා ඔබ වහන්සේට කලින් සඳහන් කළ ආකාරයටම ඔබතුමිය කිව්වා සංඝයා පිටිපස්සේ පේළියේ ඉන්නවා, කාන්තාව ඉස්සරහා පේළියේ ඉන්නවා, ඉස්සරහා තව ආගමික නායකයෙක් ඉන්නවා. මේවා නෝන අපිට අර ජාතික සමගිය කියන කාරණේදී වැදගත්. මෙතන ක්‍රිස්තියානි පූජක මහත්මයෙක් ඉන්නවා, දෙවෙනිට හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා, තුන්වෙනිට හින්දු මුස්ලිම් පූජක මහත්මයෙක් ඉන්නවා, හතරවෙනිට ආයිමත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඕක ජාතික සමගිය කියන කාරණේට බලපාන්න පුළුවන්. නමුත් නෝනා ජාතික සමගිය කියන කාරණේට ඒක බලපෑවත් මෙතනදි සිද්ධ වෙන්නා වූ මේ අසද්දාව, මෙතනදි සිද්ධ වෙන්නා වූ මේ සංඝයා විසින්ම සංඝයා කියන අර්ථය දුර්වල කර ගැනීම නිසාම ඒ වයින් බලපැවැත්වෙන අකුසල් අර ජාතික සමගියත් සුණු විසුණු කළ දානවා නෝන. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ඔවැනි දේවල් කොහේපත් උනත්, පන්සලේපත් උනත්, දේවාලයේ, කෝවිලේ, ක්‍රිස්තියානි පල්ලියේ ඕනෑම පහනක්පත් වෙන්නේ එකම අර්ථයෙන් කියලානේ කියන්නේ. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ නෝන. අපි බුදුරජාණන් වහන්සේට පහන පත්තු කරන්නේ බුදුරජාණන් වහන්සේ අපිට කල්යාණ මිත්‍රයෙක් වුණා. මේ උතුම් සද්ධර්මයේ දේශනා කළා. ඒ තුලින් ආරෂ්ඨාංගික මාර්ගය මතු කළා. ඒ ආරෂ්ඨාංගික මාර්ගය තුලින් අපිව සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵලයන්ටපත් වෙලා අපිව මේ දුකෙන් මිදවලා කෝටි සංඛ්‍යාත දෙවියන්, බමුන්, මිනිස්සෙන් උතුම් පිරිනිවීම කරා බුදුරජාණන් වහන්සේ අරන් ගියා. ඒ ගුණයන් උදෙසායි අපි බුදුරජාණන් වහන්සේට පහන පත්තු කරන්නේ. එහෙනම් පල්ලියට ගිහිල්ලා ගෞරවනීය ක්‍රිස්තියානි මහත්තයෙක් මේ අපේ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ඉටිපන්දමක් පත්තු කරන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේගේ අරමුණු මතක් කරලා? එහෙනම් පුතේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ පත්තුන පහන බව ඇත්ත. නමුත් ඒ පහන පත්තු කරන්නේ ඒ ආගමික පින්වතුල්ලාගේ විශ්වාසයන් මත.
ඒ සාස්තුන් වහන්සේලාගේ ගුණයන් ඥානයන්ගේ ශක්තිය මත මේවා අපි වෙන් කරලා දකින්න ඕනේ. ඉතින් ඒවා වෙන් කරලා දකින්න නැතුව අපි නිරයතුරුවම ලාභ සත්කාරු දෙසා එහෙම නැත්නම් ජාතික සමගිය උදෙසා අපි සංඝ සමාජයේ තියෙන මේ සුන්දර වටිනාකම අපිම දුර්වල කරගත්තොත් ඒ දුර්වල කරගන්න මොහොතක් පාසා සංඝ සමාජයත් ගිහි පින්වතුන්ලාත් ඒවාට පූර්වාදර්ශයන් දෙන අපේ පාලක පින්වතුන්ලාත් මේ අසද්දාව නිසාම නෝනා තමන් තුලින් රැස් වෙන්නා වූ බලවත් අකුසල් ඒ ජාතික සමගිය කියන කාරණේ නෝනා තුට්ටු දෙකට මැදලා දානවා මහ විනාශයක් බවට මේවා පත් කළා දානවා මොකද ඒවැ නැගීමක් සිද්ධ වෙන්නේ නැහැ නමුත් නෝනා ආගමික පින්වතුන්ලා පිටිපස්සේ වාඩි වෙලා ගිහි පින්වතුන්ලා ඉස්සරහා වාඩි වෙන තැනක් තියෙනවා අපි කොහේ ගියා සංඝ සමාජයේ කොහේ ගියත් පුතේ අපිට ආසන පනවන්නේ මුලින්නේ එහෙනම් ගිහි පින්වතුන්ලා පිටිපස්සේ සංඝ සමාජයේ කොහේ ගියත් ආසන පනවන්නේ මුලින් කාන්තා පක්ෂයේ ඉන්නේ පිටිපස්සේ සංඝ සමාජයට ආසන පනවන්නේ මුලින් ඒතොර අන්‍යාග්මික පූජකතුමන්ලා ඉන්නේ ඊට පිටිපස්සේ නමුත් ඔయిత වෙනස් වෙනක් තියෙනවා ඒ තමයි പ്രേත ලෝකය പ്രേත ලෝකේ പ്രേත භික්ෂුන් ඉන්නවා මරණාසන්න මොහොතේ මම භික්ෂුවා මම මරණාසන්න මොහොතේ මේ ආරන්නේ මේ කුටිය උපාදානය කරගෙන සීලෙන් දුර්වලභාවයට පත් වෙලා මම අපවත් වුණොත් මම මේ ආරාමයේම പ്രേත භික්ෂුවක් බවට පත් වෙනවා සූත්‍රගත ධර්මය මම හදාගත්ත ධර්මයක් නෙමෙයි මම මේවා මීට අවුරුදු 6කට 7කට ඉස්සෙල්ලත් මම මේ කතාව කියලා තියෙනවා ඒ කියපු වෙලාවේ ස්වාමින් වහන්සේ නමක්ම බලවත් විදියට මට චෝදනා කළා ස්වාමින් වහන්සේලා කවදාකවත් പ്രേත භික්ෂුන් වෙන්නේ නැහැ කියලා නමුත් නෝන මං ඒ කාලේ සූත්‍ර ගියවල තිබ්බේ නැහැ. ඒ නිසා මං සූත්‍රවල මෙහෙම තියනවා කියලා දන්නේ නැහැ. තේන්නේ? අපි ගමන් කළා වූ මාර්ගය තුල අපි සමාධිය තුලින් අපි මොකක් හෝ දැක්ක දෙයක් හෝ එහෙම තුලින් තමයි අපි මේව ප්‍රකාශ කරන්නේ. නමුත් සූත්‍ර බලන්නේ මේ සූත්‍රය කියනවා කියලා දන්නේ නැහැ. නමුත් මං අද දන්නවා මේ සියල්ල සූත්‍රගත ධර්මයේ තියෙනවා කියලා. එතකොට මේ සූත්‍රගත ධර්මයේදී අපි යම තෘෂ්ණාවෙන් උපාදානය කරගෙන මරණාසන්න මොහොතේ බැඳී යාම තුල අපි උප්පත්තියක් සකස් කරගත්තොත් සීලෙන් දුර්වල නම් പ്രേත ලෝකෙටයි අපි වැටෙන්නේ. දැන් പ്രേත ලෝකෙත් අප්‍රමාණ പ്രേත දේශපාලන භික්ෂුන් ඉන්නවා. දේශපාලන මත දරාගෙන කෑ ගහගෙන පිකටින් කරගෙන ඕවා කරලා මරණාසන්න මොහොතේ අර සීලේ දුර්වලභාවෙනුත් එක්ක මේ උපාදානයන් සකස් වෙලා නෝනා പ്രേත භික්ෂුන් නැටියට චීවරය දරාගෙන මෙපදිනවා. දැන් ඉපදිලා ඒගොල්ලෝ දැන් പ്രേත ලෝකෙ දේශපාලනය කරනවා. දැන් പ്രേත ලෝකෙ දේශපාලනය කරනවා කියන්නේ නෝනා අපි කියමු ප්‍රාදේශ සභාවක් තියනවා කියලා. මේක උපාදානය කරගත්ත කොච්චර අය ඉන්නවද? ඒකේ ප්‍රාදේශ සභා මන්ත්‍රීලා අරවා මේවා උපාදානය කරගෙන ඉන්නේ නෝනා. අපිට පේනවනේ මැතිවරණයක් වෙලාවක මොනසා බලු පොරයක්ද තියෙන්නේ කියලා. එතකොට මේගොල්ලෝ මැරිලා අර ප්‍රාදේශීය සභාව උපාදානය කරගෙන പ്രേත දේශපාලඥයෝ බවට පත් නැතු අලුතෙන් ප්‍රාදේශීය වෙන ප්‍රාදේශීය සභා නැහැ. പ്രേත ලෝකේ වෙන ඒගොල්ලන්ට කියලා වෙනම ප්‍රාදේශීය සභා නැහැ. වෙනම පාර්ලිමේන්තු කියලා නැහැ. වෙනම පළාත් සභා කියලා. මේවා උපාදානය කරගත්ත අය මැරිලා ඒ හිටිය තැන්වලම പ്രേතයෝ බවට පත් වෙනවා. මේ ආරණ්‍ය උපාදානය කරලා සීලෙන් දුර වෙලා අපවත් වුණා මෙන්න මේ ආරන්නේ මගේ කරගෙන අපි പ്രേත භික්ෂුන් බවට පත් වෙනවා. ඒ වගේ ඒ තැන නගර සභාව උපාදානය කරගෙන කවුරු හරි ඕකේ ඉන්න සභික ස්වාමින්වහන්සේ කෙනෙක් අපවත් වෙලා പ്രേත භික්ෂුවක් වුණා. එයා ඒ නගර සභාව මගේ කරගෙන එතන දේශපාලනය කරන പ്രേත ලෝකේ. ඔන්න പ്രേත ලෝකේ දේශපාලන කරන රැස්වීම මුල නොවන භික්ෂුන් වහන්සේලා ඉන්නේ අන්තිමට. ඉස්සර ඇඟින දේශපාලන പ്രേතයෝ භික්ෂුන් වහන්සේලා පිටිපස්සේ රැස්වීමේ උරුණාට පස්සේ අල්ලගෙන ගහනවා പ്രേත භික්ෂුන්ට. ඇයි ඒගොල්ලෝ සංඝ සමාජයක් කියන එකක් දන්නේ නැහැ. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවක් කියන එකක් දන්නේ නැහැ. සංඝයාගේ ගුණයන් කියන දෙකක් പ്രേත ලෝකයේ දන්නේ නැහැ. අන්න එතනයි පැන. එහෙනම් නෝනා වර්තමාන සමාජය තුල දේශපාලන පින්වතුන්ලා මෙවැනි වැරදි පූර්වාදර්ශ දෙනවා නම් මේ සියලුම ආගම් එකයි බුදුදහමත් එකයි අනිත් ආගම් එකයි සියලුම සංඝයාගේ ගුණේනොත් අන්නේ පූජකතුමල්ලාගේ ගුණේනොත් එකයි මෙවැනි පූර්වාදර්ශ සමාජගත කරනවා නම් නෝනා ඒකෙන් අදහස් වෙන්නේ අපි මිනිස්සු වුණත් പ്രേත මනෝභාවය තුලයි හොඳට තේරුම් ගන්න ජීවත් වෙන්නේ මිනිස්සු බව ඇත්ත රජවරු ඇමතිවරු මන්ත්‍රීවරු ගෞරවනීය ස්වාමින්වහන්සේලා බව ඇත්ත අපි තාමත් මිනිස්සු බවක් ඇත්ත නමුත් අපි ජීවත් වෙන්නේ പ്രേත මනෝභාවය තුලයි ඒ නිසා යම් කෙනෙක් මේ බුදුදහමත් අන්‍ය ආගමුත් එක හා සමයි කියලා අර්ථයෙන් එක හා සමයි කියලා ගන්නවා නම් ඒ කරගන්නා වූ බලවත් අකුසලෙ අනිවාර්යෙන්ම නොනා කල්ප ගණන් අපේ දුකට හේතු වෙනවා
ඉන්හා අපිට බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා කිසිම ආගමකට කිසිම සාස්තුන් වහන්සේ කෙනෙකුට අන්නේ කිසිම පූජකතුමෙකුට වැරදි කියන්න යන්න එපා වැරදි හොයන්න යන්න එපා වැරදි දකින්න යන්න ඒක අපිට අදාළයි අපිට තියෙන අපේ ධර්මය අපි දේශනා කරනවා ඒ ධර්මයේ දේශනා කරද්දී මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක මෙන්න දුකට හේතුව මෙන්න දුක නැති කිරීම මෙන්න අරහත්ාංගික මාර්ගය මේ මාර්ගය අපි දේශනා කරනවා එහෙම දේශනා කරලා කැමති කෙනෙකුට ඒක පිළිගැනීමේ අයිතියක් තියෙනවා කැමති කෙනෙකුට ඒක නොපිළිගැනීමේ අයිතියක් පිළිගත්තත් නොපිළිගත්තත් ඒ දෙකම ඒ උත්පින්වතාටමයි අපිට නෙමෙයි ඒ නිසා නෝනා ඔය දැක්ම තුල අපි ඉන්න ඕන ඒතකොට සමාජයේට ඔය දැක්ම නැහැ කියන්නේ සමාජයේ මොකද්ද දුර්වල සම්මාදිට්ඨිය දුර්වලයි එච්චරයි වෙන දෙයක් නැහැ පෙරුවන් කෙරෙහි සද්ධාව කර්මය කර්මඵල විශ්වාසය පටිච්චසමුප්පන්න උපත මේවා පිළිබඳ විශ්වාසය දුර්වල වෙනකොට නෝනා නිරතුරුවම මිත්‍යා දෘෂ්ටියට අදාළව තමයි ධර්මතාවයන් සකස් වෙන්නේ. එතකොට දැන් මෙහෙම සිද්ධ වෙන්න හේතුන් ගොඩක් තියෙනවා. මොකද අපේ සංඝ සමාජයේ තියෙන අවු දුර්වලභාවය. වෙන දෙයක් නෙමෙයි. ඔබ වහන්සේට සිහිපත් කළ යුතු කාරණයක් තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඒ තමයි අපි දකිනවා මේ සමාජයේ මහ ජනතාවගේ මුදල් කොල්ල කාපු සමාජය දූෂිත තත්ත්වයට පත් කරපු දේශපාලකයන් දූෂිත පුද්ගලයන් වෙනුවෙන් මහා සංගරත්නයේ පෙනී සිටිනවා. මෙයත් සංඝ සමාජයේ දුර්වලභාවයක්ද ස්වාමීන් වහන්ස. මෙහෙමයි නෝනා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කවදාක්වත් වැරදි කාර්යය විනාශ කරන්න කියලා අපිට කියන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. මනුෂ්‍ය ඝාතන 999ක් කරපු අඟුලිමාල පිටිපස්සේ බුදුරජාණන් වහන්සේ ගියා. අඟුලිමාල බේර ගන්න. දේවදත්ත ආමතුරු අච්චර බුදුරජාණන් වහන්සේට පීඩා කරද්දී බුදුරජාණන් වහන්සේ දේවදත්තට කරුණාව දැක්වුවා. මෙවැනි ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ අපිට පූර්වාදර්ශයන් දීලා තිනවා. ඒ නිසා වර්තමානයේ වැරදි කරන දේශපාලන නායකයින් වේවා ධනවත් අය වේවා ව්‍යාපාරිකයෝ වේවා එහෙම නැත්නම් පාතාලය අය වේවා ඔය කාගේ පිටිපස්සේ හරි ස්වාමින් වහන්සේලා ඉන්න එපා කියලා අපිට කියන්න බෑ. නමුත් ඒ සිටිය යුත්තේ නිවැරදි කිරීම දෙසා. බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා අම්බපාලිය ඒ කියන්නේ බිම්බිසාර රජතුමාගේ රාජ්‍ය හිටියේ ප්‍රධාන ගණිකාව ඇවිල්ලා දානෙකට ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ දාන පිළිගන්නවා. ඊට පස්සේ දානේ ආරාධනා කරලා ගියාට පස්සේ ලිච්ඡවී කුමාරයෝ ඇවිල්ලා දානෙකට ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ දානේ ප්‍රතික්ෂේප කරනවා. මොකද ලිච්ඡවී කුමාරවරු දැනගන්නවා අම්බපාලිගේ දානෙට ආරාධනා කළා කියලා. මොකද අම්බපාලි යන ගමන් ලිච්ඡවී කුමාරයන්ගේ කරත්තේ හප්පගෙන යන්නේ. එයාල් ප්‍රීතියට. මොකද බුදුරජාණන් වහන්සේට 500 නමකට දානේ හිට බාරගත්තා කියලා. ඒ ප්‍රීතියට අර අස්තකරද්දී හප්පගෙන යද්දී අර කුමාරවරු අහනවා මොකද ඔබට අද මේ අමුතු සතුටක් කියලා. ඒ වෙලාවට කියනවා බුදුරජාණන් වහන්සේ මගේ දානේ බාරගත්ත හිට බුදුරජාණන් වහන්සේට මම දන් දෙනවා කියලා. හොඳයි අපි බලමු කියලා තමයි ලිච්ඡවී කුමාරෝ කියන්නේ. ඔය ගණිකාවට අපි පරදින්නේ නැහැ කිව්වා. ඉහළ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගන්නේ නැහැ. ආරාධනාව පිළිගන්නේ නැහැ. රාජ කුමාරවරුගේ ආරාධනාව පිළිගන්නේ නැහැ. අර අම්බපාලි කියන ප්‍රසිද්ධ ගණිකාවගේ ආරාධනය බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. නිවැරදි කිරීම උදෙසා යේ පිළිගත්තේ. එනිසා ඕනම හොරෙක් වෙනුවෙන් මම පෙනී හිටිනවා. මට ඔහුව නිවැරදි කරන්න පුළුවන්. ඕනම වැරදි දේශපාලකෙක් වෙනුවෙන් මම කතා කරනවා. නමුත් ඔහුව නිවැරදි කරන්න පුළුවන්. නමුත් ඔහුන් නිවැරදි වෙන්නේ නැත්තම් පුතේ ඒ අයගේ හුලඟවත් අපිට වදින්න අපි තියාගන්න හොඳ නැහැ. ඒකත් තේරුම් ගන්න. නිවැරදි වෙන්නේ නැත්තම් ඒ නිවැරදි වෙන්නේ නැත්තම් එවැනි වැරදි කරන අය පසුපස යනවා කියන්නේ ඒ යන මොහොතක් පාසා තමන්ගේ උතුම් සංඝ රත්නයේ තියෙන ආ ගුණේනුත් ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විනාශ කර ගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා අපිට රජවරු ඇසුරෙන් ඈත් වෙන්න කියනවා. විදේශපාලකනි ඇසුරෙන් ඈත්ලා ඉන්න කියනවා. නමුත් ඕනෑම කෙනෙකුට නොන වැරද්ද ඉදිරිය අවවාද දීමේ අයිති අපිට තියෙනවා. ඕනෑම වැරදි කරන කෙනෙක් ඉදිරිය අපි ඔහු පසුපසෙන් ඉන්නේ ඔහුව තවත් වැරද්දට පෙරලන්න නෙමෙයි. ඔහුව නිවැරදි මාර්ගයට ගන්න. නිවැරදි මාර්ග මට ඇවිල්ලා සමහරලාට ඔය තැන් තැන්වලි කුටිවලදි කියනවා. සාමෙන්ස අහවල් කෙනා ගන්න එපා. අහවල් කෙනා ආශ්‍රය කරන්න එපා. අහවල් කෙනාට කුටියට එන්න දෙන්න එපා. මොකද එයා බොන කෙනෙක්. එයා මේ දේවල් කරන කෙනෙක්. මංකෝ පුතේ එයාටනේ උපකාර කරන්න ඕනේ. ඔබ සද්ධාව තුල ඉන්න කෙනෙක් නේ. ඒතර මට ඔබට උපකාර කිරීමෙන් වැඩක් නැහැ. ඔබ සද්ධාව තුල ඉන්න ඕනේ. මම උපකාර කරන්නෙ කාටද? අර සද්ධාව දුර්වල කෙනාට. අර බොරු කියන කෙනාටයි උපකාර කරන්න ඕනේ. අරක්කු බොන කෙනාටයි උපකාර කරන්න ඕනේ. ඉතින් එහෙම උපකාර කරද්දී කවුරු හරි එක වැරදි ආකාරයෙන් දකිනවනම් ඕන ඒක අපිට කරන්න දෙයක් නැහැ. නමුත් ඕනෑම වැරදි කරන කෙනෙක් වෙනුවෙන් උපකාර කරන්න අපි බැඳී සිටිනවා. නමුත් ඒ උපකාරය කියන්නේ ඔහුව තව තව විනාශය කරා යන්න නෙමෙයි. ඔහුව නිවැරදි කරන්න.
නමුත් නිවැරදි කරන්න බැරි නම් අපිට ඒකෙන් අයින් වෙන්න ඇති. ස්වාමීන් වහන්සේ පසුගිය කාලේ මහා සංඝරත්නයට අපහාස කිරීම, රට එක්සේසත් කළ ශ්‍රේෂ්ඨ රජවරුන්ට අපහාස කිරීම බහුලව සිද්ධ වුණා. දුටුගැමුණු රජතුමාටත් අපෙන් ඉගෙන ගන්න වෙයි යන එවැනි ප්‍රකාශ. මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ රටක නායකත්වය තුලින් සිදු කරන විට රටේ ඉදිරි අනාගතය ඉතාමත් භයානක වෙයි නේද අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒකනතරු මේ වෙන්නේ රජකම් කරන්න ඕනේ අගමැතිකම් කරන්න ඕනේ පුතේ රාජයෝග තියන අය. රාජයෝගයක් තියෙන්නේ නැහැ. රාජයෝගයක් නැති අය ඌටපත් වුණාට පස්සේ පුතේ රාජ්‍යයත් විනාශ වෙලා තමනුත් විනාශ වෙනවා. වෙන දෙයක් රාජයෝගය කියන්නේ අයිමතෝක හදාන බලන්න දෙයක් නෙමෙයි. නෑ රාජයෝග බලන්නේ හදාන බලන්නේ. නම් මං කියන රාජයෝගේ හදානේ තියෙන දෙයක් නෙමෙයි. රාජයෝගය කියන්නේ පුතේ රජ තනතුර දරීමට අදාළ කුසල් ධර්මයක්. ඒගොල්ලන්ට තියෙන්න ඕනේ. එතකොට මේ කුසල් ධර්මයන් තියෙන කෙනා රාජයෝගයක් තියෙන කෙනා පුතේ රජකමටපත් වුණත් නිරතුරුව මෙයා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා ධර්මයට අදාළව තමාගේ රජකම් ගලප ගන්න ඕනේ. ජනාධිපතිතුමා වේවා අගමැතිතුමා වේවා ඇමතිවරුන් වේවා ඒගොල්ලෝ සම්මා දිට්ඨියට අදාළව තමන්ට ලැබුණා වූ পদවි තනතුරු ඒගොල්ලෝ දරන්න ඕනේ. රටේ ජනාධිපතිතුමා නිරතුරුවම සම්මා දිට්ඨියට අදාළව හිතනවා කියන්නේ එයා දකින්න ඕනේ. මට මේ ජනාධිපතිකම ලැබුණේ මගේ පෙර පින නිසාමයි. ඒ නිසා මම මේ ජනාධිපති ධූරය ඊළඟ ජීවිතේ තෞතිසාවේ සක්‍රයා බවට සතරවරම් දෙවියෙක් බවට පත් කර ගන්නවා කියන අර්ථයට එනවා. අන්න ධර්මයේ සම්මාදිට්ඨිය. අන්න ධර්මානුකූලව ගලපනවා. තමන් ලැබුව අගමැතිකම ලැබුවේ පෙර පින නිසාමයි. මම මේ අගමැතිකම ඊළඟ ජීවිතේ තෞතිසාවේ සුන්දර දෙවියෙක් බවට පත් කර ගන්නවා කියන අදිෂ්ඨානිතය ආයෙනවා. තමන්ට මේ ඇමතිකම ලැබුණේ තමන්ට මේ මන්ත්‍රීකම ලැබුණේ පෙර පින නිසාමයි. ඒ නිසා මම මේ දේවල් සුගතියේ සුන්දර පාලකෙක් බවට පත් කිරීම උදෙසා මෙහෙවනවා කියලා සම්මාදිට්ඨිය කියනෝ කන්නේ. නමුත් දැන් මොකද්ද මේ වෙන්නේ? අනේ තමන්ට මේ සුන්දර අවස්ථාවන් ලැබෙද්දී ඒ ලැබෙන මොහොතේ පටන්ම නොනා මිච්ඡා මාර්ගයමයි ජීවිතයට එකතු කරගන්න. සම්මා මාර්ගයක් එකතු කරගන්නේ නැහැ. තමන්ට මේ සුන්දර পদවි ලැබලා අවසානයේ වා සතර පායේ උපත් කර අරන් යන පැත්තකටයි ඒවා අරන් යන්නේ. ඇයි? කල්යාණ මිත්‍රාශ්‍රය නැහැ. ඒ නිසා නිරේතුරුවම තනතුරක් කවුරු ලැබුවත් එයා තනතුර ලබන කෙනා ආයතනක ප්‍රධානියෙක් වේවා. එයා නිරේතුරුව මේ තනතුර සම්මා දිට්ඨිය තුල විසිරුවලා දකින්න ඕනේ නෝන. සම්මා දිට්ඨිය තුල විසිරුවලා දකින්න කෙනා එයා තෙරුවන් කෙරෙහි සද්ධාව තුල තමන්ගේ තනතුර විසිරුවලා දකිනවා. අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසාමයි මහා සංඝරත්නයේ අනුශාසනා නිසාමයි මම මේවා පිළි අරගෙන මේ මාර්ගය පිළිපැදලා මම පෙර ජීවිතයේ රැස් කළා වූ කුසල් නිසාමයි මට මේ උතුම් තනතුරු ලැබුණේ කියලා න්‍යා දකින්නවා නෝන. මට ආශ්‍රීවාදය ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන්මයි ධර්මරත්නෙන්මයි සංඝරත්නෙන්මයි. අන්‍යා සම්මා දිට්ඨිය තුල ඒක විසිරුවලා දකින්නවා. එයා කර්මය කර්මඵල විශ්වාසය තුල තමන්ගේ තනතුර විසිරුවලා දකින්නවා. මට මේ තනතුර ලැබුණේ පෙර ජීවිතේ මං කළා වූ යහපත් දේ යහපත් ඵලය හැටියට. එතකොට මේ යහපත් දේ යහපත් ඵලයක් හැටියට ලැබිලා මේ උතුම් තනතුර ලැබුණ නිසා මම මේ තනතුර යහපත උදෙසාම යොමු කරනවා. අනි සම්මාදිට්ඨිය මගේ යහපත උදෙසා ජනතාවගේ යහපත උදෙසා රටේ යහපත උදෙසා. ඊළඟට එයා නිරේතුරුව දකින්නවා පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසය තුල යාගේ තනතුර යා විසිරෝන. කොහොමද යා විසිරවන්නේ? මම කොයි මොහොතේ හෝ මැරෙනවා. මොන තනතුරු දැරුවත් මොන බලය දැරුවත් මොන ධනයක හිමිකාරයෙක් වුණත් මං කොයි මොහොතේ හෝ මැරෙනවා. ඒ නිසා මං මේ පටිච්ච සමුප්පන්න උපත මම සුන්දර දෙවියෙක් කරා සක්‍ර දෙවියන් බවට පත් වෙන සතරවරම් දෙවියන් බවට පත් වෙන තෞතිසාවේ සුන්දර දෙවියෙක් බවට පත් වෙන මම මගේ පටිච්ච සමුප්පන්න උපත ගොඩනගා ගන්න සම්මාදිට්ඨිය තුළ විසිරුණා. ඒ නිසා නිරේතුරුව මෙයා දානේ සීලේ ආනිසංස කෙරේ විශ්වාසය ඇති කර ගන්නවා. එයා දකිනවා දෙයියනේ මට මේ තනතුර මේ බලය මේ ලැබුණේ ආයුෂ වර්ණයේ සැපේ බලයයි මට ලැබිලා තියෙන්නේ. මම මේ මනුස්ස සමාජයේ මේ රටේ ඉන්න පළවෙනි පුරවැසියා. මම මේ රටේ ඉන්න දෙවෙනි පුරවැසියා. මම මේ රටේ ඉන්න තුන්වෙනි පුරවැසියා. මේසා සුන්දර සංස්කාර මේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබුණේ පෙර ජීවිතයේ දානය නිසාමයි. අන්‍යා නැවත නැවත දන් දෙනවා. දානය දෙමින් සමාජයට දානෙන් පූර්වාදර්ශයන් දෙනවා. ජනතාවට සංඝයාට දන් දෙන්න කියලා. කොසල් රජතුමා දවසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ කාටද දන් දිය යුත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා දන් දිය යුත්තේ අවශ්‍යතාවයේ තියෙන කෙනාට දන් දෙන්න කියලා. කාටද දන් දෙන්න කියන්නේ? අවශ්‍යතාවයේ තියෙන කෙනාට දන් දෙන්න කියනවා.
අන දන් දිය යුත්තා ඊළඟට කොසල් රජතුමා මහානව භාග්‍යතුන් ආ දැන් බලන්නකෝ මේ රජවරු ඇවිල්ලා අහන ප්‍රශ්න අපේ රට රජවරු ඇවිල්ලා ආම්දුරන්ගේ ඕහනවද ඕහන්නේ නැහැ අර අර විපක්ෂ එක්කනට බයිනෝ අර ආණ්ඩු පක්ෂ එක්කනට බයිනෝ එහෙම නැත්නම් තව කෙනෙකුට බයිනෝ ඕව තමයි කරන්නේ කොසල් රජතුමා පුතේ මේ අර මහා භාල් සේරු ගානක් වළඳපු ටිකක් පංච නීවරණ වැඩි එහෙමද එහෙම කෙනෙක් නේ කොසල් රජතුමා කියන්නේ අනේ මේ මිනිස්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගන්න භාග්‍යතුන් වහන්සේ කාටද දන් දිය යුත්තේ බුදුරජාණන් වහන්සේ කියනවා දන් දිය යුත්තේ අවශ්‍යතාවයේ තියෙන කෙනාට දෙවෙනි ප්‍රශ්නේ ආන භාග්‍යතුන් වහන්සේ කාට දන් දුන්නොත්ද මහත්ඵල මහානිසංස කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ පුණ්‍ය ප්‍රවාහයන් හතරක් තියෙනවා කියලා. කුසල් ප්‍රවාහයන් හතරක් තියෙනවා කියලා. මොකක්ද මේ පුණ්‍ය ප්‍රවාහයන් හතර? යම් භික්ෂුවක් යම් දායකයෙක්ගේ පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස, චීවර පිළි අරගෙන ඒවා පරිහරණය කරලා ඒ පරිහරණය කිරීම තුලින් ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා යම් භික්ෂුවක් සුපටිපන්න ගුණයෙන් පරිපූර්ණ වෙනවා නම් උජුපටිපන්න ගුණයෙන් පරිපූර්ණ වෙනවා නම් ඥායපටිපන්න ගුණයෙන් පරිපූර්ණ වෙනවා නම් සාමීචිපටිපන්න ගුණයෙන් පරිපූර්ණ වෙනවා නම් ජනතාවගේ සිව්පසය පිළි අරගෙන ඒ සිව්පසය උපයෝගී කරගෙන යම් භික්ෂුවක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න මහා පුණ්‍ය ප්‍රවාහය කියලා. එහෙනම් දැන් මේ වස් කාලය ලැබුණා. වස් අදිෂ්ඨානය කරන්න තියෙන 17 වෙනිදාට 16 වෙනිදා පොය දවසේ වස් ආරාධනය පිළි අරගෙන. ඒ කියන්නේ දැන් වස් ආරාධනා පිළි අරගෙන ඉවරයි. අදිෂ්ඨාන කරලා ඉවරයි. ඒ කියන්නේ මේ සුන්දර වස්සානේ අපි මේ පන්සිල් මළුව කතා කරන්නේ. එහෙනම් පුතේ මේ සුන්දර වස්සානේදී අපි දක්ෂ වෙන්න ඕනේ මහා සංඝරත්නය හැටියට. කොහොමද මහා සංඝරත්නය හැටියට මේ රටේ ජනතාවට සිංහල බෞද්ධ ජනතාවට කොහොමද අපි පුණ්‍ය ප්‍රවාහයක් බවට පත් වෙන්නේ කුසල් ප්‍රවාහයක් බවට අපි කොහොමද පත් වෙන්නේ අපි කෑකෝ ගහලා පිකටින් ගිහිල්ලා උපවාස කරලා වේදිකා උඩනැගලා කෑ ගහලා අහවල් පාලකයා පස්සේ ගිහිල්ලා පුතේ අපිට කවදාක්වත් ජනතාවට පුණ්‍ය ප්‍රවාහයක් වෙන්නේ නැහැ ඒවා තුලින් නිරේතුරු අපේ සංඝ සමාජයේ දුර්වලභාවයන්ට පත් වෙන්නේ එනිසා අපි පුණ්‍ය ප්‍රවාහයක් වෙනවා අන්න සුන්දර අදිෂ්ඨානයක් වස් ආරම්භෙදී මහා සංඝරත්නයේ පන්සලේ වේවා ආරණ්‍ය වේවා කුටියේ වේවා අපි අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ වස්තුම් මාසය මම මේ රටේ බෞද්ධ ජනතාවට මේ දෙවියන්ට පින් බලාපොරොත්තු වෙන දෙවියන්ට සම්මැද්දෘෂ්ටික දෙවියන්ට බ්‍රහ්මයින්ට මේ අප්‍රමාණ භූත කොටස් වලට සියලු සත්ත්ව ප්‍රජාවට මං පුණ්‍ය ප්‍රවාහයක් බවට පත් වෙනවා කුසල් ප්‍රවාහයක් බවට පත් වෙනවා කොහොමද පත් වෙන්නේ ජනතාව මේ සද්ධාවෙන් පූජා කරන මේ වස්තුම් මාසයේ ගෞරවයෙන් පූජා කරන පිණ්ඩපාත සේනාසන ගිලම්පස චීවර මේ සිව්පසය ප්‍රයෝගී කරගෙන මං සුපටිපන්න ගුණය තව තව ශක්තිමත් කරගන්න මං උජ්ජපටිපන්න ගුණය තව තව ශක්තිමත් කරගන්න මම ඥායපටිපන්න ගුණය තව තව ශක්තිමත් කරගන්න මම සාමීචිපටිපන්න ගුණය තව තව ශක්තිමත් කරගන්න මම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් මම මේ වස්තු මාසයේ තුල සාක්ෂාත් කරගන්නවා කියන විශ්වාසය අදිෂ්ඨානය සිංහනාදය අපි භික්ෂූන් හැටියට අපි ඇති කරගත්තොත් නෝනා අන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම පුණ්‍ය ප්‍රවාහයන් හතරයි කියලා කොසල් රජතුමාට එනිසා මේ වස් කාලේ සුන්දර තැනක් ඒක මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනා මහා සංඝරත්නය. එනිසා අපි මේ සියලුම මහා සංඝරත්නය අපි රහත් ඵලයට පත් වෙලා හිටියත්, අනාගාමි ඵලයට පත් වෙලා හිටියත්, උතුම් සකෘදාගාමි ඵලයට පත් වෙලා හිටියත්, උතුම් සෝවාන් ඵලයට පත් වෙලා හිටියත්, සද්ධානුසාරී ධම්මානුසාරී පෑන් දෙක තුල අපි සාක්ෂාත් වෙලා හිටියත් අපි මහා සංඝයා හැටියටයි දොර සෝවාන් ඵලයට පත්වීම තැන ඉඳන් තමයි අධිගමයන් සකස් වෙන්නේ. නමුත් සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනා මහා සංඝයාමයි. සංඝරත්නයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනාටයි තිබෙන්නේ. එනිසා නිරේතුරුවම අපි මහා සංඝරත්නයේ හැටියට අපි දක්ෂ වෙන්න ඕනේ. අර කොසල් රජතුමාට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර යමක් පූජා කරලා එය මහත්ඵල මහානිසංස භාවයට පත් කරන්න ඕනේ නම් අන්න නෝනා ජනතාවට අපි කරන සේවය. එහෙම නැතුව ජනතාව වෙනුවෙන් වෙන වෙන ආර්ථික ප්‍රතිලාභයන් ලබලා දීලා වෙන වෙන දේවල් කරන්න දීලා රට ජාතිය වෙනුවෙන් කෑ ගහන්න ගිහිල්ලා ඔහුවා ජනතාවට ලබා දෙන සැබෑ ප්‍රතිලාභය නෙමෙයි ජනතාවත් අපිත් අතර තියෙන අයිතිවාසිකම් සහ වගකීම් යුතුකම් ඔය දෙකයි එනිසා අපි නිරතුරුව දක්ෂ වෙන්න ඕන සංඝයා හැටියට අපේ ගුණයන් ශක්තිමත් කරගන්න
සුපටිපන්න ගුණය මේ උජුපටිපන්න ඥායපටිපන්න ගුණය සාමිච්චපටිපන්න ගුණය ඒ වගේම අපේ අධිගමයන් ඥාන දර්ශනයන් මේවා ශක්තිමත් කරගනිද්දී ජනතාව අපිට සිව්පසේ පූජා කරද්දී ජනතාවගේ කුසල් ශක්තිය වැඩි වෙනවා අපේ කුසල් ශක්තිය නෝනා උතනයි ප්‍රශ්න විසඳන තැන එනිසා රටේ බලවත් අනතුරුදායක ප්‍රශ්න තියෙනවා ශේෂ්ඨ පාලන වශයෙන් රටේ අනාගතය වශයෙන් ජාතික සමගිය වශයෙන් ජාතිය ආරක්ෂාව වශයෙන් බරපතලු ප්‍රශ්න මතුවලා තියෙනවා නමුත් ඒ කිසිම ප්‍රශ්නයක් නෝනා කවදාක්වත් පුදුම වෙන්න දෙයක් හේතුඵල ධර්මයක් අපි දකින්නේ එහෙනම් හේතුව අයින් කරන්න නම් මේක යහපත් ඵලයක් බවට පත් කරගන්න නම් අනිවාර්යයෙන්ම නෝනා හේතුව අයින් කළා දාන්න ඕනේ මොකද හේතුව කියන්නේ මේ අකුසලයේ වැඩෙන ක්‍රමවේදය. අපි දෙපාර්ශ්වයෙන්ම අකුසල් කරා යන්නේ. මොකද සංඝයා හැටියට අපි අපේ ගුණාත්මක භාවයන් වර්ධනය උදෙසා හිතන්න ගන්නා වූ ප්‍රමාණය අඩු. හිතන්නේ නැහැ කියලා නෙමෙයි ගන්නා වූ ප්‍රමාණය. ඒ නිසා මෙන්න සුන්දර වස්සානයක් එළඹිලා තියෙනවා. ඒ නිසා මේ වස්සානය පුතේ අපේ ජීවිත කාලේ එළඹුණ අභියෝගාත්මක ඉතාමත් වගකීතු වස්සානයක්. මොකද වගකීතු වස්සානයක් කියන්නේ මේ වස්සානේ අහවර වෙලා තව මාස දෙක තුනකින් මං හිතනවා මේ රටේ නව රාජ්‍ය නායකයෙකු උදෙසා මැතිවරණය පැවැත්වෙන අවස්ථාවක්. ඒ නිසා දරුවෝ මේ වස්තුන් මාසය මේ රටේ ජාති ආගම් කුල ભેදයකින් තොරව හැම කෙනෙක්ම දක්ෂ වෙතුයි. පුලුවන් තරම් Tamanගේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිය ශක්තිමත් කරගන්න. විශේෂයෙන්ම ස්වාමින් මොකද ස්වාමින් වහන්සේලාගේ වැරදි පූර්වාදර්ශයන් නිසා ජනතාවත් වැරදි දේවල් වලට යන්න පුළුවන්. කෑකෝ ගහගෙන පිකටින් කරගෙන එක එක දේවල් කරගෙන උතේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට කිසි දෙයක් අයිති නැහැ. සම්මා දිට්ඨියට පත් වූ කෙනෙකු තුල ගොඩනැගෙන නොසැලෙන විශ්වාසය කුමක්ද ස්වාමින් වහන්ස? සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනා තුල පූර්ණ විශ්වාසය තියෙන්න ඕනේ. ලෞකික සැපයට එකම මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගයයි කියලා. එයයි බෞද්ධයා කියන්නේ. එයයි තෙරුවන් සරණ ගිය කෙනා කියන්නේ. එනං භික්ෂුවක් හැටියට මට පරිපූර්ණ වශයෙන් විශ්වාසය තියෙනවා රට මොන අරුමුදයක් කරා ගියත් සංඝ සමාජයේ ගුණාත්මක භාවයන් දුර්වල වුණත් මේ සෑම දෙයකම යම් නැගීමක් සකස් වෙන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල පමණයි කියලා නෝන. ඒ නිසා මේ සුන්දර වස් කාලය මේ රටේ සිංහල බෞද්ධ ජනතාවත් මහා සංඝ රත්නයත් නිරතුරුවම දෙපාර්ශ්වය එකතු වෙලා මහා සංඝ රත්නයේ තමන්ගේ ගුණාත්මක භාවය ධර්මානුකූලව වැඩි කරගෙන ඒ ධර්මානුකූලව වැඩි කර ගන්නා වූ ගුණාත්මක භාවය තුළ ගිහි පින්වතුන්ලා පූජා කරන්නා වූ සිව්පසේ වටිනාකම පින වැඩි කරලා නෝනා අපේ කුසල් ශක්තිය ශක්තිමත් කරගන්න. ඒතොර මේවා නිරතුරුව පූර්වාදර්ශයන් බවට අනිත් පින්වත් ආගමික පින්වතුන්ලා කරා යනවා. ඒගොල්ලෝ නිරතුරුව පංචශීලය තුල ආරක්ෂා වෙනවා. මෛත්‍රී ධර්මයන් තුල ඒගොල්ලෝ ආරක්ෂා වෙනවා. මොකද්ද මේ සම්මා දිට්ඨියේ අර්ථය? මංගර රජතුමාගේ රාජ්‍ය රජතුමාගේ පදවි නිලයන් සම්මාදිට්ඨිය විසිරුණ හැටි මං කතා කරගෙන හිටියේ අන්‍යා දකින්න දෙයියනේ මේ ආයුෂ වර්ණයේ සැපේ බලය අපිට ලැබුණ පෙර දාණය නිසා එනිසායා මහත්ඵල මහානිසංස දාණය පූජා කරනවා සංඝයාට දන් දෙනවා බුදුරජාණන් වහන්සේ අර සප්ත අපරිහානි ධර්මයන්ගෙන් අවසාන ධර්මතාවයන් දෙක හැටියට දේශනා කරන්නේ මොකද්ද? ආගමික ස්ථානයන් නඩත්තු කරන්න ඕන රජතුමා. එතන සතර දිග් භාගයෙන් එන මහා සංඝ රත්නයේට සිව්පස්යෙන් උපස්ථානය කරන්න ඕන. මොකද්ද ඒකෙන් කරන්නේ? කුසලයේ ශක්තිමත් කරනවා නෝන. දැන් වෙනවා තමන්ගේ පාතන. සිව්පස්යෙන් නෙමෙයි ඊට වඩා දේවල් වලින් කරයි. තමන්ට පක්ෂ වෙන්න ඕනේ. තමන්ට පක්ෂව අදහස් ප්‍රකාශ කරන්න ඕන. තමන් වෙනුවෙන් පෙනී හිටින්න ඕන. එහෙමනම් වෙන්නේ ඒක නිසා තමයි අද මේ ප්‍රශ්න අත්විලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒක විශාල අකුසලයක් නේ. ඉතින් පුතේ එහි ප්‍රතිඵල නෙමේ ලැබෙන්නේ. එහි ප්‍රතිඵල නේ දරුව ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ සංඝයා කියන්නේ මේ පක්ෂපාත බෙදලා සංඝයා දකින්න බෑ. වර්තමාන දේශපාලනේ පාටපක්ෂ බෙදලන් පුතේ සංඝයා දකින්නේ. අහවල් හාමුදුරුව අර පක්ෂ මේ හාමුදුරුව මෙහෙ පක්ෂ එහෙම දෙයක් දකින්නේ නෑ. ඒවා කියන්නේ සම්මාදිට්ඨිය තුල විසිරුවලා නෑ. ඊට පස්සේ යා දකින්නවා නෝනා. මම මේ රටේ ජනප්‍රියම පුද්ගලයා නිසායි මට මේ රටේ පළවෙනි තනතුර දෙවෙනි තනතුර තුන්වෙනි තනතුර ලැබුණේ මේ ජනප්‍රියභාවයේ කුමක් නිසාද මට ලැබුණේ අන්න සම්මා දිට්ඨිය තුල විසිරෝල බලනවා මොකද්ද ජනප්‍රියභාවයට හේතුව පෙර සීලේ ශක්තියමයි අන්නයා මතු කරගන්න එයා තමන්ගේ ජීවිතය සීලේ තුල විසිරුණා එයා පංච සීලේ තුල පරිපූර්ණ වෙනවා සීලෙන් එයා සමාජයට පූර්වාදර්ශී වෙනවා එයා නිරතුරුවම අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඇති කරගන්නවා අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඇති කරගෙන එයා දකිනවා
මේ සමාජයේ ජීවත් වෙන සෑම ලදරියක්ම බුදුරජාණන් වහන්සේ සප්ත අපරිහානි ධර්මයන්ගේ දේශනා කරනවා. අද දවසේ ඉපදුන ලදරියගේ පටන් මහලු කාන්තාව දක්වා රජතුමා ආරක්ෂාකාරීව ආත්ම ගරුත්වයක් ඇතිව පෝෂණය කළ යුතුයි කියලා. ඒක සප්ත අපරිහානි ධර්මයන්ගේ ධර්මයක්. ඇයි ඒ? අද දවසේ පුංචි ගෑනු දරුවා තමයි හෙට දවසේ නෝනා මාතෘත්වයේ බවට පත් වෙන්නේ. ඒතර මේ මාතෘත්වයේ දුර්වල වුණොත් මේ මාතෘත්වයේ විනාශ වුණොත් මේ මාතෘත්වය සදාචාරයෙන් බැහැර වුණොත් නෝනා අනාගතයක් ගැන අපිට කතා කරන්න තැන නැහැ. මාතෘත්වයේ දුර්වල වෙන්න දුර්වල වෙන්න දුර්වල වෙන්න ඒ අයගේ මව් කුසට බැහැගන්නේ නෝනා පින්වන්ත දරුවෝ නෙමෙයි. මොකද මාතෘත්වයේ දුර්වලයි. කාමච්ඡන්දයන් වැඩි, තීන මිද්ද වැඩි, උද්දච්ච කුක්කුච්ච වැඩි, විචිකිච්ඡා වැඩි. ඒ නිසාම නෝනා නිරතුරුවම ඒ මව් කුසල වලට බැහැගන්නේ නෝනා දුර්වල දරුවා. ඒවා නිසාම ජාතියක් දවසින් දවස පිරිහින් බවට පත් වෙනවා. නිරතුරුවම සම්මා දිට්ඨිය තුල විසිරවල දකින්න කිනා. අන්න අම්මා තාත්තාගේ ගුණයන් දැකලා සෑම ලැදරියක්ම සෑම කාන්තාවක්ම නෝනා ආත්ම ගරුත්වයක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් සුරක්ෂිත සමාජයක් එයා ගොඩ නගනවා. ඒ වගේ නෝනා නිරතුරුවම තමන් ලබාගත්තා වූ බලය තමන් ලබාගත්තා වූ නිලතල සාමාන්‍යයෙන් පාසලක විදුහල්පතිතුමෙක් වේවා ආයතනයේ ප්‍රධානියෙක් වේවා එයා සම්මා දිට්ඨිය තුල විසිරවල දකිනවා නෝනා ඒ සම්මා දිට්ඨිය තුල විසිරවල දකිද්දී ඒ තුලින් එයා සම්මා සංකප්ප වඩනවා එයා කවදාකවත් කේන්ති ගන්නෙ නැහැ එයා අනුන්ට හිංසා කරන්නේ නැහැ තමන්ගේ යටත් වැසියන්ට එයා හිංසා කරන්න යන්නේ නැහැ ලෝභ දේශ මොහයන් දුර්වල කරගන්නවා අලෝභ ආදේශ අමෝහයන් වඩා ගන්නවා ඊට පස්සේ ආ සම්මා වාචාවන්ට පුහුණු වෙනවා යහපත් වචන කතා කරනවා අයහපත් වචන කතා කරන්නේ නැහැ නමුත් අද මොනවද අපිට ඇහෙන්නේ නෝනා අමිහිරි වචනමයි අපිට ඇහෙන්නේ අප්‍රිය වචනමයි අපිට ඇහෙන්නේ පිළිකුල් වචනමයි අපිට ඇහෙන්නේ චෝදනාත්මක වචනමයි ඇයි නෝනා අපිට මෙහෙම වෙන්නේ ඇයි අපි අකමැති අපි කැමති නැද්ද සුන්දර වචන අපේ දේශපාලකයන් අහන්න අපි කැමති නැද්ද සංවරයෙන් වචන හසුරවන දේශපාලකයන්ව දකින්න අපි කැමති නැද්ද ප්‍රිය වචන කතා කරන දේශපාලකයන්ව දකින්න නමුත් ඇයි අපිට එහෙම නැත්තේ අපේ බලවත් අකුසල් නිසා අපි සංසාරයේ කරගත්තා වූ අකුසල් සංස්කාර නිසාමයි ඒ නිසා නිරේතුරුවම නෝනා සම්මා වාචාවන් තුලයා ශක්තිමත් වෙනවා එයා දැන් කර්මය කර්මඵල විශ්වාසය තියෙනවා එයා දන්නවා මං මිච්ඡා වාචාවන්ට ගියොත් ඊළඟ ජීවිතේ මං බස්සෙක් වෙලා මූසල හඬින් මහ රාත්‍රියේ කෑග ගහා ඉන්න වෙයි මට. එයා දකිනවා ඊළඟ ජීවිතේ නරියෙක් වෙලා මහ රෑ හූ තිය තියා කැලේ දුවන්න වෙයි කියලා එයා දකිනවා. ඊළඟ ජීවිතේ කටදිව වනවෙච්ච ප්‍රේතෙක් වෙලා ප්‍රේත ලෝකෙට වැටෙන්න සම්මා දිට්ඨිය නෝන. එයා සම්මා වාචාවන් ශක්තිමත් කරනවා. එයා සම්මා කම්මන්තයන් තුල ශක්තිමත් වෙනවා. එයා සතුන් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. එයා නිරේතුරුවම සම්මා කම්මන්තයන් ජීවිතයෙන් සුරකිලා සමාජයට පූර්වාදර්ශ දෙනවා පංචශීලයේ. ඊළඟට එයා සම්මා ආජීවයන් තුල ජීවත් වෙනවා. එයා කවදාක්වත් වැරදි ආජීවයන් කරන කෙනෙක් බවට ඒ වගේමයි වැරදි ආජීවයන්ගෙන් සමාජයට පූර්වාදර්ශ දෙන්නේ අද බලන්නකො නෝනා හන්දියක් 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 ගානේ අපි දැක්කොත් දකින්නේ වැරදි ආජීවයන්මයි කොහේනම් සමාජය නිවැරදි කරන්නද කොහේනම් ජනතාව ධර්මයේ තුලට ගන්නද මොකද ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පස්වෙනි මාර්ගාංගයේ දුර්වලයි කියන්නේ මුල් මාර්ගාංග හතරම දුර්වලයි කියන කාරණය උතනින් තමයි සමාජ විනාශය සහ නැගීම බලන්න ඕන. සම්මා ආජීවයන් දුර්වලයි කියන්නේ සම්මා ආජීවයන්ට ඉහළින් තියෙන මාර්ගාංග හතරම දුර්වලයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත. එහෙනම් සම්මා ආජීවයන් දුර්වලයි, සම්මා වායාමෝ සති සමාධි ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ නෝන. ඒ කියන්නේ ආරස්ථාංගේ මාර්ගය නැහැ. නමුත් අපි සුන්දර බෞද්ධයෝ. ඒසා පුතේ මේ ඇත්ත අපි තේරුම් ගන්න ඕන. මොකද්ද බෞද්ධකම කියන කාරණේ තේරුම් ගන්න ඕන. දැන් භික්ෂුවක් හැටියට අපිටත් පුළුවන් සමාජගත වෙලා ඔය කැමැති කැමැති ආකාරයේ ජනතාවත් එක්ක කටයුතු කරන්න. පුතේ එහෙම කරන්න බෑ. මොකද අපි සම්මා දිට්ඨියට අදාළවයි භික්ෂුත්වය දකින්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුව හැටියට දැක්කේ කවුද? බුදුරජාණන් වහන්සේ භික්ෂුවට පැනෙව්ව විනය මොකද්ද? බුදුරජාණන් වහන්සේ භික්ෂුවගෙන් බලාපොරොත්තු වුණ ගුණයන් මොකද්ද? බුදුරජාණන් වහන්සේ භික්ෂුවගෙන් බලාපොරොත්තු වුණ ඉලක්කය මොකද්ද? පුතේ, ඒ සීමාව තුල අපි ජීවත් වෙන්න ඕනේ. එතනයි සද්ධාව. එතනයි සම්මා දිට්ඨිය. නමුත් දරුවෝ අපි මේ වෙයින් බලවත් ආකාරයෙන් සමාජය බැහැරට යනවා. එහෙම බැහැරට ගිහිල්ලා අපි කෑ ගහනවා සියල්ල විනාශයි කියලා. පුතේ සියල්ල විනාශයි කියලා මොනවානම් කෑ ගහන්නේ? අපි මෙන්න විනාශ කරගන්නේ. ඔබ විනාශයට අකමැති නම් මෙන්න සුන්දර වස්ථානයක් එළඹිලා තියෙනවා.
මේ සුන්දර වස්සානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න. ඔබේ පින ශක්තිමත් වෙද්දී නිරයතුරුවම පුතේ ඔබේ පැතුම් ප්‍රාර්ථනාවන්ට අදාළව සමාජයේ නිවැරදි වී සිද්ධ වේවි. එතනින් තමයි අපි වෙනසක් මතු කරගන්න තියෙන්නේ. අපි ස්වාමීන් වහන්ස මේ වස්සාන සමයේ සියල්ලන්ගෙන් ඈත්ව ගුණදම් පුරන සුපේක්ෂල භික්ෂූන් වහන්සේලාට දානීය පිරිනමන්න කුසල් රැස් කරගන්න බොහෝ දෙනෙක් උනන්දු වෙනවා. අපට අපේ ස්වාමීන් වහන්ස මේ කාලවකවානුවේ මේ කාරණය පිළිබඳව පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා ස්වාමීන් වහන්ස. පින් කරන්න ඕනේ සද්ධාහ වඩමින්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පින විතරක් තේරුමක් නැහැ. පින ක්‍රිස්තියානි මහත්තුරුත් කරනවා. මුස්ලිම් මහත්තුරුත් පින් කරනවා. බෞද්ධයා කියන්නේ පුතේ පින නිරතුරුවම. පින සද්ධාහෙන් පෝෂණය වෙන්න ඕනේ. සද්ධාහෙන් පෝෂණය වුණ පිනයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම කර අපි වරන් යන්නේ. ඉතින් පින සද්ධාහෙන් පෝෂණය වෙන්න නම් බුදුරජාණන් වහන්සේ කිව්වෙත් න අපි නවතින්න ඕනේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ කිව්වේ? මහා සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට කියලා නැහැ සිල්වතුන් සිල්වත් ස්වාමින් වහන්සේලා සොයසොයා දන් දෙන්න කියලා. එහෙම නැත්නම් අපි ඉලක්ක කරලා අපි හිතා ගන්න අහවල් ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලා අහවල් ස්වාමීන් වහන්සේ සකෘදාගාමි වෙලා අහවල් ස්වාමීන් වහන්සේ අනාගාමි මේ වගේ අපේ මේ දැනීමට අදාළව අපි යම් යම් දේවල් තීරණය කරගෙන ඒවා ගිහිල්ලා දම් පූජා කරන්න යන්නේ කියලා බුදුරයන් වහන්සේ අපිට කොතනකවත් කියලා නැහැ. ඕවා කරන්න ගිහිල්ලා තමයි නෝනා මේ සමාජයේ පවුගිය කාලේ බලවත් අධිගම පිස්සුවක් තිබ්බනේ. ඒ අන්තම් පොඩ්ඩක් එක පාලනය වෙලා තියෙනවා. ඔය පිස්සු සකස් වෙන්නේ ඔයනි දේවල් කරන්න යන. ඒ නිසා පුතේ මම භික්ෂුවක් වුණේ අවුරුදු 44 දී මම මේ අවුරුදු 44 ගමේ පන්සලෙන් ආරන්නෙන් පිට මං ගිහිල්ලා නැහැ. මම මෙතෙන්ට ආවේ ගමේ පන්සලේ ගමේ ආරන්න තුලින්. මට ඔය වටේ පිටේ කොහෙවත් දුවන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. එහෙනම් දරුවෝ අපේ සීමාව ගමේ පන්සලත් ගමේ ආරන්න තුලත් තියෙනවා. මම දකින්න ඈ මම දකින්න සීමාව තියෙනවා. අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ඒ සීමාව සලකුණු කර දුන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ සිත තුල ගොඩ නැගුණු අචල ශ්‍රද්ධාවද ස්වාමීන් වහන්ස? ඒ සීමාව සනුගුල දුන්නේ සම්මාදිට්ඨිය. මොකද්ද බුදුරජාණන් වහන්සේ කිව්වේ? සංඝයා අරමුණු කරගෙන සංඝයාට පස්පානි කරන්න කියලා. ඒක මං ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලා අරමුණු කරගෙන මං ඒක කළා. නමුත් මං හිතුවා නම් ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ දුර්වලතාවයන් තියෙනවා. මම කිලෝමීටර් 100ක් යා අන්න ඉන්න රහතන් වහන්සේ කෙනෙක් මම එතෙන්ට යන්න ඕනේ කියලා උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් පින ශක්තිමත් සද්ධාව දුර්වලයි. මොකද ගමේ පන්සල මගහැරලා ගියේ. ගමේ පන්සලට චෝදනා කරලා ගියේ. එතකොට අපි සිල්වතුන් සිල්වත්භාවයෙන් වැඩි වෙන්න නොවනා එයාගේ ආනිසංස පක්ෂයේ වැඩි ඈ. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම ධර්මයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ පස්සේ අපිට යන්න කියන්නේ නැහැ. මේ ශාසනය ආරක්ෂා කරගන්න ඕනේ. පන්සල් ආරක්ෂා කරගන්න ඕනේ. ආරණ්‍ය ආරක්ෂා කරගන්න ඕනේ. ඒතකොට එහෙමයි කියලා ජනතාව සිල්වතුන් හොයාගෙන ගියොත් පන්සල් දිකට මොකද වෙන්නේ? ආරණ්‍ය වලට මොකද වෙන්නේ? ඒ නිසා ඒ යෑම බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. ඒ නිසා ඒ අනුමත කරන්නේ නැති තැන අපේ ශ්‍රද්ධාව දුර්වලභාවයට පත් වෙනවා. ඒ නිසා පින වැඩෙන්න ඕනේ ශ්‍රද්ධාවෙන් පෝෂණය වෙලා. පින වැඩෙන්න ඕනේ අලෝභ අදේශ අමෝහ ධර්මයන්ගෙන් පෝෂණය වෙලා. අපේ පන්සලේ ස්වාමීන් වහන්සේ දුර්වලයි. අපි යනවා අහවල් තැනට කියන තැනදිම සංස්කාර කරේ ලෝභ සිතක් සකස් වෙලාද නැද්ද? ඔය කිසි දෙයක් වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙනවා. අනේ සාදු සාදු සාරිපුත්ත මහෝත්තම ආනන් වහන්සේට මේ දාණය පූජා කරමි පූජා වේවා කියලා උන්වහන්සේට බත් පාසලයක් පූජා කළා නම් ඔයිට වඩා පිනක් නැහැ. නමුත් හිතන්න ගියොත් ප්‍රශ්නේ ඔක්කොම අවුල් වෙනවා. සීල ගැන හිතන්න ගියොත් උන්වහන්සේගේ ගුණයන් ගැන හිතන්න ගියොත් බුදුරජාණන්සෝ මොකුත් කියන්නේ නැහැ. සංඝය ආරමුණු කරගෙන දන් දෙන්න. නමුත් නෝනා බලවත් ආකාරයෙන් වැඩදි කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ. පෙනිපෙනි වැඩදි කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවනම් නෝනා අපිට ඒක කරන්න කියන්න බෑ. ඒක තේරුම් ගන්න එපේ. තේරෙනවා මොකද උන්වහන්සේලාත් නිවැරදි වෙන්න එපා නේද? ඈ උන්වහන්සේලාත් නිවැරදි වෙන්න ඕනේ. කෙනෙක් පෙනිපෙනි වැඩදි කරනවා නම් දන දන වැඩදි කරනවා නම් උන්වහන්සේට සංඝය ආරමුණු කරන දන් දෙන්න කියලා මට නම් කියන්න බෑ. මොකද ඒ කියන්න බැරි උන්වහන්සේ නිවැරදි කරගන්න ඕනේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඒ වගේ අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ කුමක්ද අපට දේශනා කරන්නේ? ඒ වගේ අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කියන්නේ කාසාය කන්ටකට අස්ථාංගය කළ දන් දෙන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා ධර්මයක් දේශනා කළා තියෙන්නේ අපේ කුසල් ශක්තියත් වැඩි කරගන්න ගමන් ශාසනයේ ආරක්ෂාව වැඩිපුර දවසක් හෝ රඳා ගන්න.
එනිසා සංඝ සමාජයේ දුර්වලතාවයන් තියෙනවා නම් ඒ සංඝ සමාජයේ දුර්වලතාවයන්ට හේතුව අර සප්ත අපරිහානී ධර්මයන් පරිහානී ධර්මයන් කියන එකෙන් අපි සප්ත අපරිහානී ධර්ම අපිටත් පොදු වෙන්න ඕනේ ඒක පාලකින්ද විතරක් නෙමෙයි අපිටත් පොදුයි එන අපිත් දක්ෂ වෙන්න ඕනේ සංඝයා හැටියට සමගියෙන් රැස් වෙන්න සමගියෙන් සාකච්ඡා කරන්න සමගියෙන් විසිර යන්න දැන් ඔය සමගිය අපි සෑම තැනකදීම මාසයකට දෙවරක් පොහේ කරද්දී ඕක කරනවා දැන් මම තනියම වැඩ ඉන්නේ මම අදිස්ථාන පොහේ මම තනියම කරනවා දැන් සංඝයා ඉන්න තැන මේ උපෝසථ පොහෙන් කරනවා සමගියෙන් වාඩිලා සමගියෙන් පොහේ කළා සමගියෙන් මිසිල්ලා යනවා නමුත් ඉන් එහාට නොනා සමගියෙන් රැස්වීමක් කොතනකදීම නැහැ ඉන් එහා ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ රට ජාති ආගමගේ ප්‍රශ්න වලට අපිට රැස් වෙන්න කියලා නැහැ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ එහෙම දේවල් වලට බුදුරජාණන් වහන්සේ අපිට කියලා නැහැ රටේ ප්‍රශ්න උදෙසා ජාතියේ ප්‍රශ්න උදෙසා සංඝයාගේ සමගියේ රැස්වීම කියන නමුත් එතනදී නොනා අපි ශාසනයේ ආරක්ෂාව උදෙසා සංඝයා එක නායකත්වයක් තුල ගොඩනැගෙනවා අද වර්තමානයේ සංඝයා යම් යම් දේවල් වලට අදහස් ප්‍රකාශ කරන්නේ පෙනී හිටින්නේ කණ්ඩායම් හැටියට උදකලාව කැඩිලා බිඳිලා කොතැනකවත් සමගියෙන් දෙයක් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසාම නොනා සංඝ සමාජයේ තියෙන ගෞරවය දවසින් දවස දුර්වල වෙනවා. ඒ ආකාරයට එහෙම දේවල් සිද්ධ වෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස? ඒ එහෙම වෙන්නේ ඇයි නොනා අපි සමගියෙන් රැස් වෙලා නැහැ. එනිසා පුතේ රට තුල ජාතිය උදෙසා ආගම උදෙසා සම්මා සම්බුද්ධ ශාසනයක් උදෙසා යම් ප්‍රශ්න තියෙනවා අප්‍රමාණ. එහෙම තියෙද්දි පුතේ අපි ඒ ප්‍රශ්න ගන්න ඕනේ අපේ මහානායක ස්වාමීන් වහන්සේලා හතර නමක් ඉන්නවනේ උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේලා හතර නමක් ඉන්නවා. ඒතර උන්වහන්සේලා මුල් කරගෙනයි අපි මේ ප්‍රශ්න මතු කරන්නේ. මොකද සංඝ සමාජයේ ශක්තිමත් වෙන්න නම් දැන් ක්‍රිස්තියානි ආගමේ අපේ ප්‍රධාන කාදිනල්තුමා ඉන්නවනේ. බලන්නකෝ මේ ක්‍රිස්තියානි සමාජය කවදාකවත් උන්වහන්සේගෙන් පිටත ගියාද? එකම ගෞරවනීය පූජකතුමෙක්වත් තනියම ඇවිල්ලා අදහස් ප්‍රකාශ කරලා තනියම තමන්ගේ කටයුතු කරන්න ගියාද? නැහැ. එතනයි සමගිය ඒගොල්ලන්ගේ. නමුත් ඒ සමගිය අපේ බෞද්ධ සමාජයේ තියෙනවද සංඝය අතර? එහෙම සමගියක් නැහැ. අර නායක ස්වාමීන් වහන්සේ අහවල් පක්ෂේ ගියයි අර නායක ස්වාමීන් වහන්සේ අහවල් පක්ෂේ ගියයි. ඔහොම කියේ කියා හරියන්නේ නැහැ පුතේ. අපි ශාසනය දුර්වල වෙනවා නම් පරිහානියටපත් වෙනවා නම් අපරිහානී ධර්ම මතු කරන්න. මොකක්ද අපරිහානී ධර්ම? සමගියෙන් රැස් වෙන්න. නිකායන් හතරක් බෙදිලා තියෙන බව ඇත්ත. ඒක ඉතින් පුතේ දැන් ධර්මතාවය. ඒක අපිට වෙනස් කරන්න බැහැ. මමත් එක නිකායක අමරපුර නිකායේ සාමාජිකයෙක්. නමුත් මම අමරපුර නිකායේ සාමාජිකයෙක් වුණත් පුතේ මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. මට උපසම්පදා උදෙසා විතරයි මම නිකායක් තෝරගෙන තියෙන්නේ. ඉන් මෙහා මට කිසිම නිකාය ભેදයක් නැහැ. මම ওই නිකාය හතරෙම පන්සල් වල ගිහිල්ලා වැඩ ඉන්නවා. නිකාය හතරෙම පන්සල් වල බණ කියනවා. නිකාය හතරෙම පන්සල් වල මට වඩා විනාඩියකින් වැඩි හිටිනා ස්වාමීන් වහන්සේට මම වන්දනා මට ඉන්හාට මම උපසම්පදා උදෙසා විතරයි මම නිකාය භාවිත කරන්නේ ඉන්හාට දෙයක් නැහැ ඒ නිසා සංඝ සමාජය යම් ජාතිකම ආගමික ප්‍රශ්නයක් උදෙසා කතා කරනවා නම් මහානායක ස්වාමින් වහන්සේලා හතර දෙනාගේ අනුදැනුම මත නායකත්වයේ මත කතා කරන්න ඕන පුතේ මේක ගොඩ නැගෙන්නේ තනි තනිව එක්කෙනාට එක්කෙනාට හුදකලා සටන් කරගෙන යෑමෙන් තමයි සංඝ සමාජයේ ශක්තිය තනිකරම දුර්වලලා එනිසා මේ මොහොතේ මහානායක ස්වාමීන් වහන්සේලාට විනයානුකූලව සම්පූර්ණම අවස්ථා තියෙනවා ධර්මානුකූලව ඒව නිවැරදි කරලා මතු කරලා ගන්න ඕන. නමුත් මන් දන්නේ ඇයි එහෙම වෙන්නේ නැත්තේ කියලා. එහෙම වෙන්නේ නැත්තේ එක හේතුවක් ඒව අපේ අකුසල් ඊට අදාළව දැනීම ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ සකස් වෙන්නේ නැතුවයි. සංස්කාරපත්‍ය විඥාන. සංස්කාරයන්ට අදාළවයි දැනීම සකස් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම සප්ත අපරිහානී ධර්මයන් පරිහානීට පත්වෙන මේ සමාජයට මතු කරන්න නම් සංඝ සමාජය මුලින්ම නොනා සප්ත අපරිහානී ධර්මයන් තුල ස්ථානගත වෙන්න ඕනේ. සමගියෙන් රැස් වෙන්න ඕනේ. නායක ස්වාමීන් වහන්සේලා හතර දෙනා වහන්සේලාගේ නායකත්වයෙන් රැස් වෙන්න ඕනේ. ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා නායකත්වයේ දෙන්න ඕනේ. ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා හතර දෙනා වහන්සේලාගේ බහුතර කැමැත්තෙන් සංඝයා ක්‍රියාත්මක භාවයට පත් වෙන්න ඕනේ. එනිසා නිකාය හතරක් වශයෙන් තිබ්බට ජාතික ප්‍රශ්නයකදී ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා හතර දෙනා වහන්සේලා එක මේසයකට එන දක්ෂ වෙන්න ඕනේ. එතනයි දරුවෝ සංඝ සමාජයේ ශක්තිය මතු කරන්නේ. නමුත් එහෙම සංඝ සමාජය මතු වෙන්නේ නැහැ. මතු නොවෙන නිසාම නොනා සංඝයා හුදකලා සටන් වලට යන. හුදකලා සටන් වලට ගිහිල්ලා ඒවා නිසාම සංඝ සමාජයේ ගෞරවයන් බෙදීම් සියල්ලම සකස් වෙලා තියෙනවා. ඉන්සා සංඝ සමාජයේ දක්ෂ වෙන්න ඕනේ ඕනෑම ප්‍රශ්නකදී සමගියෙන් රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසිර යන තැනට පත් වෙන්න. නමුත් ඉතින් පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාව වැඩි වෙන්න නොනා කවදාකවත්
සමගියෙන් රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසිරිලා යනවා කියන කාරණය නම් මිරිඟුවක් බවටමයි පත් වෙන්නේ. අපේ ස්වාමින්වහන්ස මේ පන්සිල් මළුව නිරන්තරයෙන්ම ශ්‍රවණය කරන විදේශගත පුද්ගලෙක් අපට යොමු කරන ලද ප්‍රශ්නයක් බඹලොව මිත්‍යා දෘෂ්ටික බ්‍රහ්මීන් ඉන්නවද? ඒ වගේම දිව්‍ය තලවල මිත්‍යා දෘෂ්ටික දෙවිවරු සිටිනවද? ඒ ආකාරයට සම්‍යක් දෘෂ්ටියට පත් නොවූ දෙවි කෙනෙකුට බ්‍රහ්මීයෙකුට ධර්ම ශ්‍රවණයෙන් අනතුරුව කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අනතුරුව සම්‍යක් දෘෂ්ටියට පත්වීමට අවස්ථාව තියෙනවද? මෙන්න මේ කාරණේ අපේ ස්වාමීන් වහන්ස අපට පැහැදිලි කර දෙන්න. මෙහෙමයි නෝනා, දැන් ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියලා. මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ අනේ කාටවත් චෝදනා කරන කාටවත් ගරහන දෙයක් නන් නෙමෙයි. සම්මාදිට්ඨියේ විරුද්ධාර්ථය මිත්‍යා දෘෂ්ටියයි. ඒ මොකද සම්මාදිට්ඨිය තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. කර්මයේ කර්මඵල විශ්වාසය. ඒතර පුතේ මෙරලා පටිච්චසමුප්පන්න උපතක් තියෙන විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් කෙරෙහි විශ්වාසය. දානේ සීලේ ආනිසංස කෙරෙහි විශ්වාසය. ඕපපාතික සත්ත්ව උපත කෙරෙහි විශ්වාසය. අතීතේ සෝවාන් සකෘදාගාම උත්තමයෝ හිටියායි කියන ඔන්න සම්මාදී. දැන් මා තුල ඒ විශ්වාස නැත්තම් මම මිත්‍යා දෘෂ්ටිකයි තිතේ. ඒක මේ චෝදනාවක් නෙමෙයි. අර විශ්වාසයන් එයාට නැහැ. දැන් අපි ගන්නකෝ මුස්ලිම් මහත්මයෙක්, හින්දු මහත්මයෙක්, ක්‍රිස්තියානි මහත්මයෙක් මරණයෙන් පස්සේ නැවත උපතක් තියෙනවා කියන විශ්වාසය තියෙනවද? මිනිස්සෙක් හැටියට, බ්‍රහ්මෙක් හැටියට සතර අපායට රැටෙනවා කියලා? ඉතින් පුතේ ඔන්න ඕක තමයි තේරුම් ගන්න ඕනේ. කාටවත් අගෞරව කරනව නම් නෙමෙයි. ඒ නිසා ඔය මිනිස්ස ලෝකයේ ඔය බෙදීම තියෙනවා වගේම නෝනා දිව්‍ය තලවලත්, බ්‍රහ්ම තලවලත් ඔය බෙදීම තියෙනවා. දැන් දිව්‍ය තලවලත් සම්මා දිට්ඨියට පත්න වූ දෙවියෝ අප්‍රමාණීන. දැන් ක්‍රිස්තියානි මහත්ෙක් ඉන්නවා. ඒ මහත්තයා සිල්පද ආරක්ෂා කරනවා. නමුත් කර්මය කර්මඵල විශ්වාසයක් ඒ මහත්තයාට නැහැ. එයා කාටවත් වරද්දක් කරන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ උදෙසා බලවත් ආකාරයෙන් එයා ගරු කරනවා. අනුන්ට උදව් කරනවා. එහෙම කරලා මරණාසන්න මොහොතේ යහපත් සිතුවිලි උපාදානය වෙලා දිව්‍ය තලයක සම්මා දිට්ඨියෙන් තොර දෙවියෙක් බවට පත් වෙලා ඉපදෙනවා. වෙන දෙයක් නෙමෙයි. දැන් ක්‍රිස්තුස් වහන්සේ ගන්නකෝ. ක්‍රිස්තුස් වහන්සේ සමාජයට මෛත්‍රී දක්වලා, සමාජයට යහපත කරලා, අනුන් උදෙසා යහපත කරලා, තෘෂ්ණා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භව කියන ධර්මතාවයේ දෙවියෙක් වෙලා ඉපදුනා දිව්‍ය තලයක. නමුත් නොනා සම්මාදිට්ඨියාර්ථය උන්වහන්සේගේ විශ්වාසයට අදාළව ජීවත් වෙන ක්‍රිස්තියානි මහත්වරුන්ට උන්වහන්සේ දිව්‍ය තලයේ ඉඳන් ආශිර්වාද කරනවා. හේතුඵල ධර්මයක්. අපේ බුදුදහම තමයි යෝක අපිට පටිච්චසමුප්පාදයෙන් මතු කරලා දෙන්නේ. දැන් ක්‍රිස්තියානි පින්වතුල්ලා නත්තල් දවසේ දෙසැම්බර් 25 වෙනිදා රාත්‍රී 12ට මුළු ලෝකෙම රෑ 12ට සීනු හඬ නගද්දී නෝනා ක්‍රිස්තුස් වහන්සේ දිව්‍ය තලයේ ඉඳන් ඒ සිරු දෙනාට ආශිර්වාද කරනවා. ඒක ධර්මතාවයක්. ඒක අපේ පටිච්චසමුප්පාදයේ තුල විසිරුල්ල දරගින් ධර්මතාවයක්. ආයිමත් ඒක දෙනින් හේතුවක් එමේ. ඒ වගේම බ්‍රහ්ම තලවල බ්‍රහ්මයෝ ඉන්නවා. රූපාවචර අරූපාවචර භක්මතලද කියලා. ධ්‍යාන සම්පත්තවල අනාගාමී භක්මතලෝ නෙමෙයි ඈ. රූපාවචර අරූපාවචර භක්මතලෝල අය ඉන්නවා. දැන් Hindu මහත්තුරු ඉන්නවා දඹදිව. ඒගොල්ලෝ සමාධිය හොඳින් පුහුණු කරනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානතල හොඳින් පුහුණු කරනවා. මරණාසන්න මොහොතේ හතරවෙනි ධ්‍යානතලිය උපාදානය කරගෙන හතරවෙනි ධ්‍යානතලයට අදාළව රූපාවචර භක්මතලේ සම්මා දිට්ඨියෙන් නැති මිත්‍යා දෘෂ්ටික භ්‍රමයක හිටියට ඉපදෙනවා. එහෙනම් සම්මා දිට්ඨිය තියනවද? නැහැ. එයාට සම්මා දිට්ඨිය විශ්වාසය තිබෙන්නේ නැහැ. මේ දෙයා Hindu කෙනෙක්. ක්‍රිස්තියානි මහත්තෙක් ඉන්නවා. එයාත් සමාධිය පුහුණු කරනවා ආනාපාන සතිය. නමුත් ආනාපාන සතිය පුහුණු කරලා නොනායා අරූපාවචර ධානය සකස් කරගන්න දක්ෂ කෙනෙක්. එයා අරූපාවචර ධානයකට හිත සකස් කරලා අරූපාවචර භ්‍රමතලයක ඉපදෙනවා. සම්මා දිට්ඨිය පත් වෙලාද? මිත්‍යා දෘෂ්ටික භ්‍රමයේ. එහෙම බ්‍රහ්මයෙන් කෝටි ගණක් ඇති. ඒ නිසා ආනාපාන සති භාවනාව කියන්නේ ධ්‍යාන සම්පත් කියන්නේ බෞද්ධයෙකුට විතරක් අදාළ දෙයක් නෙමෙයි. ආලාර කාලාම උද්දකරාම පුත්‍රල ළඟට ගිහිල්ලා අපේ බෝධිසත්වයෝ ඔතන තමයි නිවන කියලා ඉගැන්නේ. නමුත් ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික භාවයේ තුලම රූපාවචර අරූපාවචර භක්මතලවල උපදේශ රස කරගන්න. මනුස්ස ලෝකෙ වගේ වෙන දෙයක් නෙමෙයි. දැන් යම් ක්‍රිස්තියානි මහත්මයෙක්, යම් Hindu මහත්මයෙක්, මුස්ලිම් මහත්මයෙක් අනුන්ට උපකාර කරලා සිල්පද බිඳින් නැතුව යහපත කරලා මනුස්ස ලෝකෙම උපාදානයි. දැන් සමහරු ඉන්නවන්න ඕන එයාට ඕනේ මනුස්සෙක් වෙන්නමයි. එයාට ඕනේ දැන් මම මේ ජීවිතේ සල්ලිකාරයෙක් වුණා නෑ. මම මේ ජීවිතේ මීට වඩා ප්‍රකෝටිපතියෙක් වෙනවා. මං මේ ජීවිතේ මන්ත්‍රී කෙනෙක් වුණේ නෑ. මං ඊළඟ ජීවිතේ ඇමති කෙනෙක් වෙනවා. මං මේ ජීවිතේ ගුරුවරයෙක් වුණේ නෑ. මං ඊළඟ ජීවිතේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විධායකයෙක් වෙනවා.
මරණාසන්න මොහොතේ මනුස්ස උපාදානය සකස් වුණොත් අනිවාර්යෙන්ම ඊට අදාළ මෞකුසකේ ආඋපත්තිය ලැබෙනවා. දැන් මේ ඔය උපත ලැබලා තියෙන හැමෝම එහෙම උපත ලැබුවෝ. දැන් ඔබ ගිය ජීවිතේ මරණාසන්න මොහොතේ මනුස්සෙක්ම වෙලා ඉඳලා මේ මනුස්ස ලෝකේ උපාදානය කරගෙන අවසාන චුස්සිත සකස් කරගත්ත නිසා තමයි ඔබේ අම්මාගේ මෞකුසට ආවේ. නමුත් ඔබ ගිය ජීවිතේ මරණාසන්න මොහොතේ කල්යාණ මිත්‍රාශ්‍රය තුලින් තෞතිසාවේ හිත පිහිටවගෙන හිටියානම් උතේ ඔබ තෞතිසා එච්චර නමුත් මේ ජීවිතේත් අපේ හිත් තියෙන මනුස්ස ලෝකෙම නෑ මම මේ මනුස්ස ලෝකේ මං ඊළඟ ජීවිතේ මීට වඩා සුන්දර සල්ලිකාරෙක් වෙනවා මීට වඩා සුන්දර දේශපාලකෙක් වෙනවා මීට වඩා සුන්දර විධායක නිලධාරියෙක් වෙනවා මීට වඩා සුන්දර ව්‍යාපාරිකෙක් වෙනවා මීට වඩා මම ලස්සන මනුස්සෙක් වෙනවා එහෙම උපාදානයන් සකස් කරගත්තොත් අපේ හිත පිහිටන්නේ කොහෙද මනුස්ස ලෝකෙ බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් තෘෂ්ණාවෙන් යමක් උපාදානය කරගනීද ඊට අදාළවයි බවින් සකස් වෙයි. මනුස්ස ලෝකේ තෘෂ්ණාව තියෙන කෙනෙක් කවදාකවත් දිව්‍ය ලෝකෙ ඉපදෙන්නේ නැහැ. දිව්‍ය ලෝකේ උපාදානය තියෙන කෙනෙක් කවදාකවත් මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ නැහැ. ඒ වගේම සතර අපායේ හිත පිහිටපු කෙනෙක් කවදාකවත් මනුස්ස ලෝකෙට වැටෙන්නේ එයාගේ හිත පිහිටන්නේ ගහන්න, මරන්න, දේශ කරන්න, වෛර කරන්න, එතනම නම් හිත පිහිටන්නේ. මිච්ඡා මාර්ගේ නම් හිත පිහිටන්නේ. නෝනා එයාට කවදාකවත් මනුස්සෙක් වෙන්න පුළුවන්ද? බැහැ. එයාට කවදාකවත් දෙවියෙක් වෙන්න පුළුවන්ද? අපි යමක්ට උපාදානය කරන්නේ නෝනා ඒ උපාදානයට අදාළවයි අපේ භවයේ ඊළඟ ප්‍රතිසන්දියේ සකස් වෙන්නේ. ඉතින් ඒ නිසා නිරේතුරුවම නෝනා දිව්‍ය තලවලත් රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවල අනාගාමී බ්‍රහ්ම තලවල නෙමේ රූපාවචර අරූපාවචරේ බ්‍රහ්ම තලවලත් නිරේතුරුවම නෝනා මේ මනුස්ස ලෝකයේ වගේම සම්මාදිට්ඨිය සහ මිත්‍යා දෘෂ්ටිය කියන කාරණා දෙකට අදාළම දෙවරු බ්‍රහ්මෙන් ජීවත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාව නිසා සකස් වෙන්නා උපාදානය තමයි අපේ ඊළඟ භවය සකස් කරලා දෙන්නේ කියලා. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ මේ කාරණයත් අපිට පැහැදිලි කර දෙන්න බ්‍රහ්ම ලෝකයේ ඒ වගේම දිව්‍ය ලෝකයේ සිටින සම්යදෘෂ්ටියට පත් නොවූ දෙවි කෙනෙකුට බ්‍රහ්මයෙකුට සම්යදෘෂ්ටියට පත් වීම සඳහා අවකාශය තිබෙනවද අපේ ස්වාමීන් වහන්සේ? ඔබතුමිය ওই ප්‍රශ්නේ ඇහුවා මගෙන්. දැන් දරුවෝ මම දැන් අද උදේ මේ මහරෝහලට ගියා. මේ මගේ අතේ අමාරුවක් බයි බෙහෙත් ගන්න. ඉතින් එතෙන්දී මේ මම අත් දැකලත් නැහැ. දොස්තර නෝනා කෙනෙක් ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ මම ක්‍රිස්තියානි කියලා. නමුත් මම ක්‍රිස්තියානි මම පන්සිල් මළුව අහනවා. පන්සිල් මළුව මගේ ගොඩාක් ක්‍රිස්තියානි යාළුවෝ අහනවා. දැන් ඒවා නිසා අපි ගොඩාක් මේ ධර්මය පිළිගන්නවා කියලා. දැන් මොකක්ද යාට උනේ? මොකක්ද යාට ලැබුණේ? කල්යාණ මිත්‍රාශ්‍රය. ඒතොර කල්යාණ මිත්‍රාශ්‍රය තුලින් යාට ඇහුනේ මොකද්ද? සත්‍යර්ම. සද්ධර්මය නුවණින් මෙනෙහි කරනවා. ඒතන නුවණින් මෙනෙහි කරලා එයා හරි වැරද්ද ඇත්ත නැත්ත කියන කාරණේ මතු කළා දකින්නවා. ඒතකොට දැන් එහෙම දැකලා අනාගතයේදී යා සම්මාදිට්ඨියටපත් වෙන්න පුළුවන්ද නැද්ද? පුළුවන්. ඒ වගේ දෙවි කෙනෙක් හැටියට එයා ඉපදෙනවා. දෙවි කෙනෙක් හැටියට ඉපදුනාට පස්සේ එයා දිව්‍ය සෝතවලින් දිව්‍ය චක්කුවලින් අපි මේ කියන බණ අහනවා. අපි මේ කියන බණ දකිනවා. එහෙම නැත්නම් එයා పూర్වේ නිවාසානුසී ඥානයේ තුලින් එයා අතීතයේදී ඇසුවා වූ ධර්මයක් මතුවෙනවා. ඔය කොයෙන් හරි නෝනා එයා කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලැබලා. නැත්නම් එයාගේ කල්යාණ මිත්‍ර දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවි කෙනා ඇවිල්ලා එයාට ධර්මයක් කියනවා. කිව්වහම එයා ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. මෙනෙහි කළා අනේ සාදු සාදු කියලා ඒක පිළිගන්නවා. ඒතකොට පිළිගත්ත තැන එයා කොතනද ඉන්නේ? එයා සම්මාදිට්ඨියට පත් වෙනවා. ඒසා ඕනෑම මිත්‍යා දෘෂ්ටික භාවයේ තුල ඉන්න කෙනෙක් සම්මාදිට්ඨිය පිළිගන්නේ නැති කෙනෙක් කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම කියන කාරණය තුල නෝනා අනිවාර්යෙන්ම සම්මාදිට්ඨිය දැන් බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා වෙලා නෝනා සමස්ත මිත්‍යා දෘෂ්ටික ලෝකයේම මේ දක්වා සම්මාදිට්ඨිය කරා මේ අපි වරන් ඇවිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට සම්මාදිට්ඨිය තිබ්බද? නැහැ. සම්මා සම්බුද්ධත්වය අවබෝධයෙන් පස්සේ ලෝකෙට සම්මාදිට්ඨිය පහළ වෙන්නේ. ආරෂ්ඨාංගික මාර්ගයේ පහළ වෙන්නේ. එහෙනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී බෝධිසත්වයොත් මිත්‍යා දෘෂ්ටික සම්මාදිට්ඨිය පත්වෙලා නැහැ. බෝධිසත්වයොත් මිත්‍යා දෘෂ්ටිකයි. යසෝදරා දේවිය සුද්ධෝදන රජතුමා මහා මායා බිසව මේ සෑම කෙනෙක්ම නෝනා මිත්‍යා දෘෂ්ටික භාවය තුල හිටියේ. මොකද සම්මාදිට්ඨිය ලෝකෙට පහළ වෙලා නැහැ. සම්මාදිට්ඨිය පහළ වෙන්න නම් තෙරුවන් පහළ වෙන්න ඕනේ. තෙරුවන් පහළ වෙන්න නම් ලෞතුරා සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබන්න ඕනේ නෝනා.
එනනෝනා එතනින් ආපු ගමනනේ තාමත් මේ සම්මාදත්තිය ලෝක සමාජගත වෙලා තියෙන්නේ. ඒ නිසා මිත්‍යා දෘෂ්ටික දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මිනිස්සෙකුට කල්යාණ මිත්‍රාශ්‍රය තුලින් නුවණින් මෙනෙහි කරලා ධර්මයේ නුවණින් දැකලා නෝනා අනිවාර්යයෙන්ම සම්මාදිට්ඨියටපත් වෙන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්ස අපි දකිනවා අපේ සිංහල බෞද්ධ ජනතාව සමහර අවස්ථාවල Hindu දෙවිවරු වන්දනාමාන කරනවා. සමහරක් වෙලාවට එම දෙවිවරු සංකල්ප නොවේ නම් සත්‍ය වශයෙන්ම වැඩ සිටින දෙවිවරුන් නම් එම Hindu දෙවිවරුන්ටත් සම්‍යක් දෘෂ්ටියට පත්වීමට අවකාශය තියෙනවද ස්වාමීන් වහන්ස? ඒ එහෙම වැඩ සිටිනවා නම් එන බුදුරයන් වහන්සේ නම් දෙවිවරු හැටියට සතරවරම් දෙවියන් සක්‍ර දෙවියන් ඇතුළු ඔය ශාස්ත්‍රීය දිව්‍යතලවල දෙවිවරු ගැනදම දේශනා කරන්නේ. අමතරව අපේ රටේ ප්‍රදේශයන්ට අධිගෘහිත දෙවිවරු පිළිබඳ ජනතාව තුළ විශ්වාසයක් තියෙනවා. බුදුරයන් වහන්සේ කියන ඒ විශ්වාසයන්ට ගරු කරන්න කියලා. මන් දකුණු පළාතේ වැඩ ඉන්නවා නම් මන් දෙවියන්ට පින් දෙද්දි මේ ප්‍රදේශයට අධිගෘහිත කතරගම දෙවියන් මහසෙන් දෙවියන් මේ පින් දකිත්වා කියලා පින් දෙනවා. ඒකෙන් ඒ ජනතාව සතුටු වෙනවා. ඒ දෙවිවරු ඉන්නවා නම් ඒගොල්ලෝ පින් අනුමෝදන් වෙනවා. එතකොට අපි කොළඹ ඉන්නවනම් මේ ප්‍රදේශයන්ට අධිග්‍රහිත විභීෂණ දෙවියන් මේ පින් දකිත්වා කියලා පින් දෙනවා. අපි රත්නපුර ප්‍රදේශයේ ඉන්නවනම් සමන් දෙවියන්ට මතක් කරලා පින් අනුමෝදන් කරනවා. මොකද ඒ ප්‍රදේශයන්ගේ ඒ ජනතා විශ්වාසයන්ට අදාළව අපි ඒ අය සතුටු කරනවා. ඒ දෙවිවරු දේවත්වය තුල වැඩ ඉන්නවනම් ඒ දෙවිවරුත් ඒ පින් දැකලා අප්‍රමාණ සතුටුපත් වෙයි. බුදුරජාණන් වහන්සේ කියනවානේ අනිවාර්යයෙන්ම දෙවියන්ට පින් දෙන්න කියලා. දෙවියන්ට පින් දෙද්දි දෙවියෝ පින් දැකලා පින් අහලා සතුටු වෙනවා කියනවා. සතුටු වෙලා අනේ මේ මිනිස්සයා මට උපකාර කළා. මාව සතුටු කළා. මගේ ආයුෂ වර්ණයේ සැපේ බලේ ශක්තිමත් කළා. ඒ නිසා මං මේ අයට උපකාර කරන්න ඕනේ කියනවා. එයා උපකාර කරන්න ඕනේ කියලා නිරතුරුවම එයා සුවපත් වේවා කියලා හැම වෙලාවම ප්‍රාර්ථනා කරනවා කියනවා. ලෙඩක් දුකක් හැදිලා ඉද්දි එයා සුවපත් වේවා කියලා හිතනවා කියනවා. නරකක් නපුරක් වෙන්නේ යද්දි සූපත් වේවා කියලා හිතනවා කියනවා. ජීවිතයේ සුභ අවස්ථාවක් එළඹෙන මොහොතේ දෙවිවරු සූපත් වේවා කියලා හිතනවා කියනවා. ඇයි එහෙම හිතන්නේ? ඒගොල්ලෝ දේවත්වයටපත් උනේ මනුස්සත්වයේ ඉක්මල ගිය නිසා. මිනිස්යාට වඩා ගුණදන් ශක්තිමත් නිසා. ඒ නිසා ඒ ගුණදන් දන්න දෙවිවරු ඒ මනුස්සත්වයේ තුල පරිපූර්ණ දෙවිවරු යුතුකම් පක්ෂයේ දන්න දෙවිවරු කළ ගුණ දන්න දෙවිවරු තමන්ට පින් දෙන ජනතාවට නිරතුරුවම සුවපත් වේවා කියලා මෙත් වැඩනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. හොඳමයි ගෞරවනීය සාමින්ද්‍රයන්න් වහන්ස ඔබ වහන්සේ අපරිමිත කරුණාවෙන් අපිට අද දවසේදීත් ධර්මය පහදා දුන්නා. ධර්ම රත්නයට චෝදනා කරනවා නම් මේ උතුම් බුදුදහම තව ධර්මයක් හා සමකරන්න යනවා නම් භික්ෂුවක් හැටියට මම කියන්නේ බුදුරයන් වහන්සේ කියපු ධර්මෙමයි. මොකද්ද? කේන්ති ගන්න එපා, ගැටෙන්න එපා, චෝදනා කරන්න යන්න එපා. එහෙම කළොත් ඒක ඔබට අන්තරාය පිණිස හේතු වෙනවා. මොකද්ද අන්තරාය? ඔබේ සමාධිමත් හිත දුර්වල වෙනවා. සමාධිය දුර්වල වුණොත් අනිවාර්යයෙන්ම ඔබට ධර්ම මාර්ගේ නිවන් මාර්ගේ ඇහිරෙනවා. ඒ නිසා යමෙක් චෝදනා කළොත් නිහඬව හිතන්න. මේක ඇත්තක්ද? බුදුරජාණන් වහන්සේ තවත් සාස්තුන් වහන්සේ නමක් සමග සමමට්ටමකට වැටෙනවද? මේ උතුම් ශ්‍රේෂ්ඨ බුදුදහම අනිත් ධර්මයන් හා සමකරන්න පුළුවන්ද? අනිත් ධර්මයන්ගේ මේ නිවන් මාර්ගයක් දේශනා කළ තියෙනවද? මේ ආකාරයෙන් පිළිවෙලට ආරෂ්ඨාංගික මාර්ගයක් දේශනා කළ තියෙනවද? මේ විදිහට කල්යාණ මිත්‍රයා මතු කළ පෙළන තියෙනවද? අන්න බලනකොට අපිට තේරෙනවා නැහැ කියන කාරණේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ආකාරයෙන් තමන් හිතලා තමා තුලින් ප්‍රශ්නේ නිරවුල් කරගන්න කියලා. නමුත් දැන් අපි මේ ප්‍රශ්නේ නිරවුල් කරගන්නවද? අපි ප්‍රශ්නේ නිරවුල් කරගන්නේ නැහැ. අනුන්ගේ චෝදනාවක් ඇයි චෝදනා කරන්නේ? ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල. එච්චරයි අපිට වෙන දෙයක් දකින්න බෑ. ස්වාමින් වහන්සේලා සිය නමක් ගත්තත් අපේ සංඝ සමාජයේ ස්වාමින් වහන්සේලා. නෝනා ඒ ස්වාමින් වහන්සේලා ගෞරවනීය ස්වාමින් වහන්සේලා සිය නම අදහස් 10ක් ප්‍රකාශ කරන්නේ ඒ එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන් ස්වභාවය මත. මම අදහසක් ප්‍රකාශ කරන්නේ මගේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් වැඩිලා තියෙන ස්වභාවය මත. තව කෙනෙක්ගේ අදහසක් එයා ප්‍රකාශ කරන්නේ එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය. එහෙනම් නෝනා අපිට කවුරුත් කියන දේ පිළිබඳ ගැටෙන්න අවශ්‍යතාවයක් නැහැ. කවුරු අදහසක් ප්‍රකාශ කළත් ඒක ධර්මයක්. මොකද ඒ අදහස මතු වෙන්නේ ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙනා වූ වැඩුණ සහ නොවැඩුණු භාවය මත.
එන නොනා කෙනෙකුගේ ඉන්ද්‍රිය භාවයන් දුර්වල නම් අපි ගැටෙන්න ගියොත් අපේ ඉන්ද්‍රිය ධර්මයන්ට මොකද වෙන්නේ අපේ ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල වෙනවා බුදුරජාණන් වහන්සේ කියන රූපේ මායя කියලා ඒ නිසා සමාජය තුල ඔවැනි දුර්වල ධර්මයන් නොනා දවසින් දවස දවසින් දවස වැඩියෙන් සමාජගත වෙනවා ඒක ධර්මතාවය සද්ධාව දුර්වල වෙන්න අසද්ධාවට අදාළවයි අදහස් ප්‍රකාශ වෙන්නේ අසද්ධාවට අදාළවයි චර්යාවන් සකස් වෙන්නේ ඒක හේතුඵල ධර්මය එනිසා අපි නිරේතුරුවම දකින්න ඕනෝනා දවසින් දවස මේ ධර්මයේ අර්ථය නාරෂ්ඨාංගික මාර්ගයේ දුර්වල වෙන සමාජයක නිරේතුරුවම දුර්වල අදහස් මතවාදයන් ප්‍රකාශ වෙනවා ඒ සෑම මතවාදයක්ම ඉන්ද්‍රීය ධර්මයන් දුර්වල මිනිස්සෙන්ගේ අදහස් හැටියට දැකලා නෝනා ඒවා නිසා අපි ගැටෙන් තැන්ට එන්නේ නැහැ ඒතර ඔන්න ඔතන තමයි නෝනා අපිට නවතින්න තියෙන්නේ ඉන් එහාට අපිට යන්න පුළුවන් කමක් මම නම් දන්නේ නැහැ මොකද එහෙම දකින්න නම් පුතේ ධර්මයට අදාළව ඊට අවශ්‍ය ඒ සාධකයන් අපි ගොඩනගා ගන්න ඕනේ මේ ලෝකේ වැඩ සිටින ජීවමාන පින්කෙත මේ මහා සංඝරත්නිය නම් ඒ මහා සංඝරත්නියට අවමන් සිදුවන බොහෝ කරුණු කාරණා අද වෙනකොට සිද්ධ වෙනවානේ ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සේට කලින් සඳහන් කළ ආකාරයටම ඔබතුමිය කිව්වා සංඝයා පිටිපස්සේ පේළියේ ඉන්නවා කාන්තාව ඉස්සරහා පේළියේ ඉන්නවා ඉස්සරහා තව ආගමික නායකයෙක් ඉන්නවා මේවා නෝන අපිට අර ජාතික සමගිය කියන කාරණේදී වැදගත් මෙතන ක්‍රිස්තියානි පූජක මහත්මයෙක් ඉන්නවා දෙවෙනිට හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා තුන්වෙනිට හින්දු මුස්ලිම් පූජක මහත්මයෙක් ඉන්නවා හතරවෙනිට ආයිමත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා ඕක ජාතික සමගිය කියන කාරණේට බලපාන්න පුළුවන් නමුත් නෝන ජාතික සමගිය කියන කාරණේට ඒක බලපෑවත් මෙතනදී සිද්ධ වෙන්නා වූ මේ අසද්දාව මෙසන්දි සිද්ධ වෙන්නා වූ මේ සංඝයා විසින්ම සංඝයා කියන අර්ථය දුර්වල කර ගැනීම නිසාම ඒ වයින් බලපැවැත්වෙන අකුසල් අර ජාතික සමගියත් සුණු විසුණු කළා දානවා නෝනා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ඔවැනි දේවල් කොහේපත් උනත් පන්සලේපත් උනත් දේවාලයේ කෝවිලේ ක්‍රිස්තියානි පල්ලියේ ඕනෑම පහනක්පත් වෙන්නේ එකම අර්ථයෙන් කියලානේ කියන්නේ. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ නෝනා. අපි බුදුරජාණන් වහන්සේට පහනපත්තු කරන්නේ බුදුරජාණන් වහන්සේ අපිට කල්යාණ මිත්‍රයෙක් වුණා. මේ උතුම් සද්ධර්මයේ දේශනා කළා. ඒ තුලින් ආරෂ්ඨාංගික මාර්ගය මතු කළා. ඒ ආරෂ්ඨාංගික මාර්ගය තුලින් අපිව සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ටපත් වෙලා අපිව මේ දුකෙන් මිදවලා කෝටි සංඛ්‍යාත දෙවියන් බමුන් මිනිස්සෙන් උතුම් පිරිනිවීම කරා බුදුරජාණන් වහන්සේ අරන් ගියා. ඒ ගුණයන් උදෙසායි අපි බුදුරජාණන් වහන්සේට පහනපත්තු කරන්නේ. එහෙනම් පල්ලියට ගිහිල්ලා ගෞරවනීය ක්‍රිස්තියානි මහත්තයෙක් මේ අපේ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ඉටිපන්දමක් පත්තු කරන්න පුළුවන්ද බුදුරජාන් වහන්සේගේ අරමුණු මතක් කරලා? එහෙනම් පුතේ පන්සලේ පල්ලියේ කෝවිලේ පත්තුන පහන බව ඇත්ත. නමුත් ඒ පහන පත්තු කරන්නේ ඒ ආගමික පින්වතුල්ලාගේ විශ්වාසයන් මත. ඒ ශාස්ත්‍රුන් වහන්සේලාගේ ගුණයන් ඥානයන්ගේ ශක්තිය මත. මේවා අපි වෙන් කරලා දකින්න ඕනේ. ඉතින් ඒවා වෙන් කරලා දකින්න නැතුව අපි නිරයතුරුවම ලාභ සත්කාර උදෙසා එහෙම නැත්නම් ජාතික සමගිය උදෙසා අපි සංඝ සමාජයේ තියෙන මේ සුන්දර වටිනාකම අපිම දුර්වල කරගත්තොත් ඒ දුර්වල කරගන්න මොහොතක් පාසා සංඝ සමාජයත් ගිහි පින්වතුන්ලාත් ඒවාට පූර්වාදර්ශයන් දෙන අපේ පාලක පින්වතුන්ලාත් මේ අසද්දාව නිසාම නෝනා තමන් තුලින් රැස්වෙන්නා වූ බලවත් අකුසල් ඒ ජාතික සමගිය කියන කාරණේ නෝනා තුට්ටු දෙකට මැදලා දානවා. මහා විනාශයක් බවට මේවා පත් කළා දානවා. මොකද ඒවැ නැගීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් නෝනා ආගමික පින්වතුන්ලා පිටිපස්සේ වාඩි වෙලා ගිහි පින්වතුන්ලා ඉස්සරහා වාඩි වෙන තැනක් තියෙනවා. දැන් අපි කොහේ ගියත් සංඝ සමාජයේ කොහේ ගියත් පුතේ අපිට ආසන පනවන්නේ මුලින්නේ. එහෙනම් ගිහි පින්වතුන්ලා පිටිපස්සේ සංඝ සමාජයේ කොහේ ගියත් ආසන පනවන්නේ මුලින් කාන්තා පක්ෂයේ ඉන්නේ පිටිපස්සේ. සංඝ සමාජයට ආසන පනවන්නේ මුලින් ඒතොර අන්‍යාගමික පූජකතුමන්ලා ඉන්න ඊට පිටිපස්සේ. නමුත් ඔయిత වෙනස් තැනක් තියෙනවා. ඒ තමයි ප්‍රේත ලෝකේ. ප්‍රේත ලෝකේ ප්‍රේත භික්ෂුන් ඉන්නවා. මරණාසන්න මොහොතේ මම භික්ෂුවක් මම මරණාසන්න මොහොතේ මේ ආරන්නේ මේ කුටිය උපාදානය කරගෙන සීලෙන් දුර්වලභාවයට පත් වෙලා මම අපවත් වුණොත් මම මේ ආරාමයේම പ്രേත භික්ෂුවක් බවට පත් වෙනවා. සූත්‍රගත ධර්මය මම හදාගත්ත ධර්මයක් නෙමෙයි. මම මේවා මීට අවුරුදු 6කට 7කට ඉස්සෙල්ලත් මම මේ කතාව කියලා තියෙනවා. ඒ කියපු වෙලාවේ ස්වාමින් වහන්සේ නමක්ම බලවත් විදියට මට චෝදනා කළා. ස්වාමින් වහන්සේලා කවදාකවත් പ്രേත භික්ෂුන් වෙන්නේ නැහැ කියලා. නමුත් නෝනා මං ඒ කාලේ සූත්‍ර කියවලා තිබ්බේ නැහැ.
ඉනිසමන් සූත්‍රවල මෙහෙම තියෙනවා කියලා දන්නේ නැහැ. තේන්නේ? අපි ගමන් කළා වූ මාර්ගය තුල අපි සමාධිය තුලින් අපි මොකක් හෝ දැක්ක දෙයක් හෝ එහෙම තුලින් තමයි අපි මේව ප්‍රකාශ කරන්නේ. නමුත් සූත්‍ර බලන්නේ මේ සූත්‍රයෙන් දෙනවා කියලා දන්නේ නැහැ. නමුත් මම අද දන්නවා මේ සියල්ල සූත්‍රගත ධර්මයේ තියෙනවා කියලා. එතකොට මේ සූත්‍රගත ධර්මයේදී අපි යම තෘෂ්ණාවෙන් උපාදානය කරගෙන මරණාසන්න මොහොතේ බැඳී යාම තුල අපි උප්පත්තියක් සකස් කරගත්තොත් සීලෙන් දුර්වල නම් ප්‍රේත ලෝකෙටයි අපි වැටෙන්නේ. දැන් ප්‍රේත ලෝකෙත් අප්‍රමාණ ප්‍රේත දේශපාලන භික්ෂුන් ඉන්නවා. දේශපාලන මත දරාගෙන කෑ ගහගෙන විකටින් කරගෙන ඕවා කරලා මරණාසන්න මොහොතේ අර සීලේ දුර්වලභාවෙනුත් එක්ක මේ උපාදානයන් සකස් වෙලා නෝනා ප්‍රේත භික්ෂුන් නැටියට චීවරය දරාගෙනම ඉපදිනවා. දැන් ඉපදිලා ඒගොල්ලෝ දැන් ප්‍රේත ලෝකෙත් දේශපාලනය කරනවා. දැන් ප්‍රේත ලෝකේ දේශපාලනය කරනවා කියන්නේ නෝනා අපි කියමු ප්‍රාදේශ සභාවක් තියනවා කියලා. මේක උපාදානය කරගත්ත කොච්චර අය ඉන්නවද? ඒකේ ප්‍රාදේශ සභා මන්ත්‍රීලා අරව මේවා උපාදානය කරගෙන ඉන්නේ නෝනා. අපිට පේනවනේ මැතිවරණයක් වෙලාවක මොනසා බලු පොරයක්ද තියෙන්නේ කියලා. එතකොට මේගොල්ලෝ මැරිලා අර ප්‍රාදේශීය සභාව උපාදානය කරගෙන ප්‍රේත දේශපාලඥ බවට පත් නැතු අලුතෙන් ප්‍රාදේශීය වෙන ප්‍රාදේශීය සභා නැහැ. ප්‍රේත ලෝකේ වෙන ඒගොල්ලන්ට කියලා වෙනම ප්‍රාදේශීය සභා නැහැ. වෙනම පාර්ලිමේන්තු කියලා නැහැ. වෙනම පළාත් සභා කියලා මේවා උපාදානය කරගත්ත අය මැරිලා ඒ හිටියේ තැඟවලම ප්‍රේතය බවට පත් වෙනවා. මේ ආරණ්‍ය උපාදානය කරලා සීලෙන් දුර වෙලා අපවත් වුණොත් මෙන්න මේ ආරණ්‍ය මගේ කරගෙන අපි ප්‍රේත භික්ෂුන් බවට පත් වෙනවා. ඒ වගේ ඒ තැන ඒ නගර සභාව උපාදානය කරගෙන කවුරු හරි ඕකේ ඉන්න සභික ස්වාමින් වහන්සේ කෙනෙක් අපවත් වෙලා ප්‍රේත භික්ෂුවක් වුණා. එයා ඒ නගර සභාව මගේ කරගෙන එතන දේශපාලනය කරන ප්‍රේත ලෝකේ. ඔන්න ප්‍රේත ලෝකේ දේශපාලන කරන රැස්වීම මුල නොවන භික්ෂුන් වහන්සේලා ඉන්නේ අන්තිමට. ඉස්සර ඇඟින දේශපාලන ප්‍රේතයෝ භික්ෂුන් වහන්සේලා පිටිපස්සේ. රැස්වීමේ උරුණාට පස්සේ අල්ලගෙන ගහනවා ප්‍රේත භික්ෂුන්ට. ඇයි ඒගොල්ලෝ සංඝ සමාජයක් කියන එකක් දන්නේ නැහැ. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවක් කියන එකක් දන්නේ නැහැ. සංඝයාගේ ගුණයන් කියන දෙකක් ප්‍රේත ලෝකයේ අය දන්නේ නැහැ. අන්න එතනයි තැන. එහෙනම් නෝනා වර්තමාන සමාජය තුල දේශපාලන පින්වතුල්ලා මෙවැනි වැරදි පූර්වාදර්ශ දෙනවා නම් මේ සියලුම ආගම් එකයි බුදුදහමත් එකයි අනිත් ආගම් එකයි සියලුම සංඝයාගේ ගුණේනොත් අන්නේ පූජකතුමල්ලාගේ ගුණේනොත් එකයි මෙවැනි පූර්වාදර්ශ සමාජගත කරනවා නම් නෝනා ඒකෙන් අදහස් වෙන්නේ අපි මිනිස්සු වුණත් പ്രേත මනෝභාවය තුලයි හොඳට තේරුම් ගන්න ජීවත් වෙන්නේ මිනිස්සු බව ඇත්ත රජවරු ඇමතිවරු මන්ත්‍රීවරු ගෞරවනීය ස්වාමින්වහන්සේලා බව ඇත්ත අපි තාමත් මිනිස්සු බවක් ඇත්ත නමුත් අපි ජීවත් වෙන්නේ പ്രേත මනෝභාවය තුලයි ඒ නිසා යම් කෙනෙක් මේ බුදුදහමත් අන්‍ය ආගමුත් එක හා සමයි කියලා අර්ථයෙන් එක හා සමයි කියලා ගන්නවනම් ඒ කරගන්නා වූ බලවත් අකුසලෙ අනිවාර්යෙන්ම නොනා කල්ප ගණන් අපේ දුකට හේතු වෙනවා ඉන් එහා අපිට බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා කිසිම ආගමකට කිසිම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙකුට අන්නේ කිසිම පූජකතුමෙකුට වැරදි කියන්න යන්න එපා වැරදි හොයන්න යන්න එපා වැරදි දකින්න යන්න ඒක අපිට අදාළයි අපිට තියෙන අපේ ධර්මය අපි දේශනා කරනවා ඒ ධර්මයේ දේශනා කරද්දි මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක මෙන්න දුකට හේතුව මෙන්න දුක නැති කිරීම මෙන්න අරහත්ාංගික මාර්ගය මේ මාර්ගය අපි දේශනා කරනවා එහෙම දේශනා කරලා කැමති කෙනෙකුට ඒක පිළිගැනීමේ අයිතියක් තියෙනවා කැමති කෙනෙකුට ඒක නොපිළිගැනීමේ අයිතියක් පිළිගත්තත් නොපිළිගත්තත් ඒ දෙකම ඒ උත්පින්වතාටමයි අපිට නෙමෙයි ඒ නිසා නෝනා ඔය දැක්ම තුල අපි ඉන්න ඕන එතකොට සමාජයේට ඔය දැක්ම නැහැ කියන්නේ සමාජයේ මොකද්ද දුර්වල සම්මාදිට්ඨිය දුර්වලයි එච්චරයි වෙන දෙයක් නැහැ පෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කර්මය කර්මඵල විශ්වාසය පටිච්චසමුප්පන්න උපත මේවා පිළිබඳ විශ්වාසය දුර්වල වෙනකොට නෝනා නිරතුරුවම මිත්‍යා දෘෂ්ටියට අදාළව තමයි ධර්මතාවයන් සකස් වෙන්නේ එතකොට දැන් මෙහෙම සිද්ධ වෙන්න හේතුන් ගොඩක් තියෙනවා මොකද අපේ සංඝ සමාජයේ තියෙන අවු දුර්වලභාවය වෙන දෙයක් නෙමෙයි ඔබ වහන්සේට සිහිපත් කළ යුතු කාරණයක් තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්ස ඒ තමයි අපි දකිනවා මේ සමාජයේ මහජනතාවගේ මුදල් කොල්ල කාපු සමාජය දූෂිත තත්ත්වයට පත් කරපු දේශපාලකයන් දූෂිත පුද්ගලයන් වෙනුවෙන් මහා සංගරත්නයේ පෙනී සිටිනවා මෙයත් සංඝ සමාජයේ දුර්වලභාවයක්ද ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කවදාක්වත් වැරදි කාර්යය විනාශ කරන්න කියලා අපිට කියන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. මනුෂ්‍ය ඝාතන 999ක් කරපු අඟුලි මාල පිටිපස්සේ බුදුරජාණන් වහන්සේ ගියා.
අඟුලිමාල බේරගන්න. දේවදත්ත හාමුදුරුව අච්චර බුදුරජාණන් වහන්සේට පීඩා කරද්දී බුදුරජාණන් වහන්සේ දේවදත්තට කරුණාව දැක්වුවා. මෙවැනි ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ අපිට පූර්වාදර්ශයන් දීලා තිනවා. ඒ නිසා වර්තමානයේ වැරදි කරන දේශපාලන නායකයින් වේවා ධනවත් අය වේවා ව්‍යාපාරිකයෝ වේවා එහෙම නැත්නම් පාතාලය අය වේවා ඔය කාගේ පිටිපස්සේ හරි ස්වාමින් වහන්සේලා ඉන්න එපා කියලා අපිට කියන්න බෑ. නමුත් ඒ සිටිය යුත්තේ නිවැරදි කිරීම දෙසා. බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා අම්බපාලිය ඒ කියන්නේ බිම්බිසාර රජතුමාගේ රාජ්‍ය හිටිය ප්‍රධාන ගණිකාව ඇවිල්ලා දානෙකට ආරාධනා කරනවා. බුදුරජාණන් සිතාන පිළිගන්නවා. ඊට පස්සේ දානෙ ආරාධනා කරලා ගියාට පස්සේ ලිච්ඡවි කුමාරව ඇවිල්ලා දානෙකට ආරාධනා කරනවා. බුදුරජාණන් සිතාන ප්‍රතික්ෂේප කරනවා. මොකද ලිච්ඡවි කුමාරවරු දැනගන්නවා අම්බපාලිගේ දානෙට ආරාධනා කළා කියලා. මොකද අම්බපාලි යන ගමන් ලිච්ඡවි කුමාරයන්ගේ කරත්තේ හප්පගෙන යන්නේ. එයල් ප්‍රීතියට. මොකද බුදුරජාණන් සිතට 500 නමකට දානෙ හිට බාරගත්තා කියලා. ඒ ප්‍රීතියට අර අස්ත කරද්දී හප්පගෙන යද්දී අර කුමාරවරු අහනවා මොකද ඔබට අද මේ අමුතු සතුටක් කියලා. ඒ වෙලාවට කියනවා බුදුරජාණන් වහන්සේ මගේ දානෙ බාරගත්ත හිට බුදුරජාණන් වහන්සේට මන් දන් දෙනවා කියලා. හොඳයි අපි බලමු කියලා තමයි ලිච්ඡවි කුමාරවරු යන්නේ. ඔය ගණිකාවට අපි පරදින්නේ නැහැ කිව්වා. ඉහෙලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගන්නේ නැහැ. ආරාධනාව පිළිගන්නේ නැහැ. රාජ කුමාරවරුගේ ආරාධනාව පිළිගන්නේ නැහැ. අර අම්බපාලි කියන ප්‍රසිද්ධ ගණිකාවගේ ආරාධනය බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. නිවැරදි කිරීම උදෙසා යේ පිළිගත්තේ. එනිසා ඕනම හොරෙක් වෙනුවෙන් මම පෙනී හිටිනවා. මට ඔහුව නිවැරදි කරන්න පුළුවන්. ඕනම වැරදි දේශපාලඥයෙක් වෙනුවෙන් මම කතා කරනවා. නමුත් ඔහුව නිවැරදි කරන්න පුළුවන්. නමුත් ඔහුන් නිවැරදි වෙන්නේ නැත්තම් පුතේ ඒ අයගේ හුලඟවත් අපිට වදින්න අපි තියාගන්න ඕද? නැහැ. ඒකත් තේරුම් ගන්න. නිවැරදි වෙන්නේ නැත්තම් ඒ නිවැරදි වෙන්නේ නැත්තම් එවැනි වැරදි කරන අය පසුපසෙ යනවා කියන්නේ ඒ යන මොහොතක් පාසා තමන්ගේ උතුම් සංඝ රත්නයේ තියෙන ආ වූ ගුණේනුත් ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විනාශ කරගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා අපිට රජවරු ඇසුරෙන් ඈත් වෙන්න කියනවා. විදේශපාලකනි ඇසුරෙන් ඈත්ලා ඉන්න කියනවා. නමුත් ඕනෑම කෙනෙකුට නොන වැරද්ද ඉදිරියේ අවවාද දීමේ අයිති අපිට තියෙනවා. ඕනෑම වැරදි කරන කෙනෙක් ඉදිරියේ අපි ඔහු පසුපසෙන් ඉන්නේ. ඔහුව තවත් වැරද්දට පෙරලන්න නෙමෙයි. ඔහුව නිවැරදි මාර්ගයට ගන්න. නිවැරදි මාර්ග මට ඇවිල්ලා සමහරලාට ඔය තැන් තැන්වල කුටිවලදී කියනවා. සාමෙන්ස අහවල් කෙනා ගන්න එපා. අහවල් කෙනා ආශ්‍රය කරන්න එපා. අහවල් කෙනාට කුටියට එන්න දෙන්න එපා. මොකද එයා බොන කෙනෙක්. එයා මේ දේවල් කරන කෙනෙක්. අංකව පුතේ එයාටනේ උපකාර කරන්න ඕනේ. ඔබ සද්ධාවතුල ඉන්න කෙනෙක් නේ. ඒතර මට ඔබට උපකාර කිරීමෙන් වැඩක් නැහැ. ඔබ සද්ධාවතුල ඉන්න ඕනේ. මම උපකාර කරන්නේ කාටද? අර සද්ධාව දුර්වල කෙනාට. අර බොරු කියන කෙනාටයි උපකාර කරන්න ඕනේ. අරක්කු බොන කෙනාටයි උපකාර කරන්න ඕනේ. ඉතින් එහෙම උපකාර කරද්දී කවුරු හරි එක වැරදි ආකාරයෙන් දකිනවනම් ඕන ඒක අපිට කරන්න දෙයක් නැහැ. නමුත් ඕනෑම වැරදි කරන කෙනෙක් වෙනුවෙන් උපකාර කරන්න අපි බැඳී සිටිනවා. නමුත් ඒ උපකාරය කියන්නේ ඔව තව තව විනාශය කරා යන නෙමෙයි. ඔව නිවැරදි කරන්න. නමුත් නිවැරදි කරන්න බැරි නම් අපිට ඒකෙන් අයින් වෙන්න ඇති. ස්වාමින්වහන්සේ පසුගිය කාලේ මහා සංඝරත්නයට අපහාස කිරීම, රට එක්සේසත් කළ ශ්‍රේෂ්ඨ රජවරුන්ට අපහාස කිරීම බහුලව සිද්ධ වුණා. දුටුගැමුණු රජතුමාට අපෙන් ඉගෙන ගන්න වෙයි යන එවැනි ප්‍රකාශ. මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ රටක නායකත්වය තුලින් සිදු කරන විට රටේ ඉදිරි අනාගතය ඉතාමත් භයානක වෙයි නේද අපේ ස්වාමින්වහන්සේ? ඉතින් ඒකනේ දරු මේ වෙන්නේ. රජකම් කරන්න ඕනේ, අගමැතිකම් කරන්න ඕනේ පුතේ රාජයෝග තියන අය. රාජයෝගයක් තියෙන්නේ. රාජයෝගයක් නැති අය ඕවටපත් උනාට පස්සේ පුතේ රාජ්‍යයත් විනාශ වෙලා තමනුත් විනාශ වෙනවා. වෙන දෙයක් රාජයෝගය කියන්නේ අයිමතෝක හදාන බලන්න දෙයක් නෙමෙයි. නෑ රාජයෝග බලන්නේ හදාන බලන්නේ. නමුත් මං කියන රාජයෝගේ හදානේ තියෙන දෙයක් නෙමෙයි. රාජයෝගය කියන්නේ පුතේ රජ තනතුර දරීමට අදාළ කුසල් ධර්මයක්. ඒගොල්ලන්ට තියෙන්න ඕනේ. එතකොට මේ කුසල් ධර්මයන් තියෙන කෙනා රාජ යෝගයක් තියෙන කෙනා පුතේ රජකමටපත් උනත් නිරතුරුවම යා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා ධර්මයට අදාළව තමාගේ රජකම් ගලප ගන්න ඕනේ. ජනාධිපතිතුමා වේවා, අගමැතිතුමා වේවා, ඇමතිවරුන් වේවා, ඒගොල්ලෝ සම්මා දිට්ඨියට අදාළව තමන්ට ලැබුණා වූ পদවි තනතුරු ඒගොල්ලෝ දරන්න ඕනේ. රටේ ජනාධිපතිතුමා නිරතුරුවම සම්මා දිට්ඨියට අදාළව හිතනවා කියන්නේ යා දකින්න ඕනේ. මට මේ ජනාධිපතිකම ලැබුණේ මගේ පෙර පින නිසාමයි. ඒ නිසා මම මේ ජනාධිපති ධූරය ඊළඟ ජීවිතේ තෞතිසාවේ සක්‍රයා බවට සතරවරම් දෙවියෙක් බවට පත් කරගන්නවා කියන අර්ථයට එනවා. අන්න ධර්මයේ සම්මාදිට්ඨිය. අන්න ධර්මානුකූලව ගලපනවා. තමන් ලැබුව අගමැතිකම ලැබුවේ පෙර පින නිසාමයි. මම මේ අගමැතිකම ඊළඟ ජීවිතේ
තව් තිසාවේ සුන්දර දෙවියෙක් බවට පත් කර ගන්නවා කියන අදිෂ්ඨානිත ඇයිනවා. තමන්ට මේ ඇමතිකම ලැබුණේ තමන්ට මේ මන්ත්‍රීකම ලැබුණේ පෙර පින නිසාමයි. එනිසා මම මේ දේවල් සුගතියේ සුන්දර පාලකෙක් බවට පත් කිරීම උදෙසා මෙහෙවනවා කියලා සම්මාදිට්ඨිය ගැනෝ කන්නවා. නමුත් දැන් මොකද්ද මේ වෙන්නේ? අනේ තමන්ට මේ සුන්දර අවස්ථාවන් ලැබෙද්දී ඒ ලැබෙන මොහොතේ පටන්ම නොනා මිච්ඡා මාර්ගයමයි ජීවිතයට එකතු කරගන්න. සම්මා මාර්ගයක් එකතු කරගන්නේ නැහැ. තමන්ට මේ සුන්දර পদවි ලැබලා අවසානයේ ඒවා සතර අපායේ උපත් කර අරන් යන පැත්තකටයි ඒවා අරන් යන්නේ. ඇයි? කල්යාණ මිත්‍රාශ්‍රේ නැහැ. ඒ නිසා නිරේතුරුවම තනතුරක් කවුරු ලැබුවත් එයා තනතුර ලබන කෙනා ආයතනක ප්‍රධානියෙක් වේවා. එයා නිරේතුරුව මේ තනතුර සම්මා දිට්ඨිය තුල විසිරුවලා දකින්න ඕනේ නෝන. සම්මා දිට්ඨිය තුල විසිරුවලා දකින්න කෙනා එයා තෙරුවන් කෙරෙහි සද්ධාව තුල තමන්ගේ තනතුර විසිරුවලා දකිනවා. අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසාමයි මහා සංඝරත්නයේ අනුශාසනා නිසාමයි මම මේවා පිළි අරගෙන මේ මාර්ගය පිළිපැදලා මම පෙර ජීවිතේ රැස් කළා වූ කුසල් නිසාමයි මට මේ උතුම් තනතුරු ලැබුණේ කියලා එයා දකිනවා නෝන. මට ආශිර්වාදේ ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන්මයි ධර්ම රත්නෙන්මයි සංඝ රත්නෙන්මයි. අන්න එයා සම්මා දිට්ඨිය තුල ඒක විසිරුවලා දකිනවා. එයා කර්මය කර්මඵල විශ්වාසය තුල තමන්ගේ තනතුර විසිරුවලා දකිනවා. මට මේ තනතුර ලැබුණේ පෙර ජීවිතේ මං කළා වූ යහපත් දේ යහපත් ඵලයක් හැටියට. එතකොට මේ යහපත් දේ යහපත් ඵලයක් හැටියට ලැබිලා මේ උතුම් තනතුර ලැබුණ නිසා මම මේ තනතුර යහපත උදෙසාම යොමු කරනවා. අනිසම්මාදිට්ඨිය මගේ යහපත උදෙසා ජනතාවගේ යහපත උදෙසා රටේ යහපත උදෙසා ඊළඟට යා නිරේතුරුව දකින්නවා. පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසය තුල යාගේ තනතුර යා විසිරෝනවා. කොහොමද යා විසිරවන්නේ? මම කොයි මොහොතේ හෝ මැරෙනවා. මොන තනතුරු දැරුවත් මොන බලය දැරුවත් මොන ධනයක හිමිකාරයෙක් වුණත් මං කොයි මොහොතේ හෝ මැරෙනවා. ඒ නිසා මං මේ පටිච්ච සමුප්පන්න උපත මම සුන්දර දෙවියෙක් කරා සක්‍ර දෙවියන් බවට පත් වෙන සතරවරම් දෙවියන් බවට පත් වෙන තව් තිසාවේ සුන්දර දෙවියෙක් බවට පත් වෙන මම මගේ පටිච්ච සමුප්පන්න උපත ගොඩනගා ගන්න සම්මාදිට්ඨිය තුල විසිරුණා. ඒ නිසා නිරේතුරුව මෙයා දානේ සීලේ ආනිසංස කෙරේ විශ්වාසය ඇති කර ගන්නවා. එයා දකිනවා දෙයියනේ මට මේ තනතුර මේ බලය මේ ලැබුණේ ආයුෂ වර්ණයේ සැපේ බලයයි මට ලැබිලා තියෙන්නේ. මම මේ මනුස්ස සමාජයේ මේ රටේ ඉන්න පළවෙනි පුරවැසියා. මම මේ රටේ ඉන්න දෙවෙනි පුරවැසියා. මම මේ රටේ ඉන්න තුන්වෙනි පුරවැසියා. මේසා සුන්දර සංස්කාර මේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබුණේ පෙර ජීවිතේ දානය නිසාමයි. අන්‍යා නැවත නැවත දන් දෙනවා. දානය දෙමින් සමාජයට දානෙන් පූර්වාදර්ශයන් දෙනවා. ජනතාවට සංඝයාට දන් දෙන්න කියලා කොසල් රජතුමා දවසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ කාටද දන් දිය යුත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා දන් දිය යුත්තේ අවශ්‍යතාවයේ තියෙන කෙනාට දන් දෙන්න කියලා. කාටද දන් දෙන්නේ කියන්නේ? අවශ්‍යතාවයේ තියෙන කෙනාට දන් දෙන්න කියනවා. අන දන් දිය යුත්තා. ඊළඟට කොසල් රජතුමා අහනවා භාග්‍යවතුන් වහන්සේ දැන් බලන්නකෝ මේ රජවරු ඇවිල්ලා අහන ප්‍රශ්න අපේ රටේ රජවරු ඇවිල්ලා ආම්දුරන්ගෙන් ඕවා අහනවද? ඕහන්නේ නැහැ. අර අර විපක්ෂ එක්කනට බයිනවා, අර ආණ්ඩුපක්ෂ එක්කනට බයිනවා, එහෙම නැත්නම් තව කෙනෙකුට බයිනවා. ඕවා තමයි කරන්නේ. කොසල් රජතුමා පුතේ මේ අර මහා භාල් සේරු ගානක් වළඳපු ටිකක් පංච නීවරණ වැඩි තේනද? එහෙම කෙනෙක් නේ කොසල් රජතුමා කියන්නේ. අනේ මේ මිනිස්සු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගන්න භාග්‍යවතුන් වහන්සේ කාටද දන් දී යුත්තේ? බුදුරජාණන් වහන්සේ කියනවා දන් දී යුත්තේ අවශ්‍යතාවයේ තියෙන කෙනාට. දෙවෙනි ප්‍රශ්නය අහනවා භාග්‍යවතුන් වහන්සේ කාට දන් දුන්නොත්ද මහත්ඵල මහානිසංස කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ පුණ්‍ය ප්‍රවාහයන් හතරක් තියෙනවා කියලා. කුසල් ප්‍රවාහයන් හතරක් තියෙනවා කියලා. මොකක්ද මේ පුණ්‍ය ප්‍රවාහයන් හතර? යම් භික්ෂුවක් යම් දායකයෙක්ගේ පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස, චීවර පිළි අරගෙන ඒවා පරිහරණය කරලා ඒ පරිහරණය කිරීම තුළින් ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා යම් භික්ෂුවක් සුපටිපන්න ගුණයෙන් පරිපූර්ණ වෙනවා නම් උජුපටිපන්න ගුණයෙන් පරිපූර්ණ වෙනවා නම් ඥායපටිපන්න ගුණයෙන් පරිපූර්ණ වෙනවා නම් සාමීචිපටිපන්න ගුණයෙන් පරිපූර්ණ වෙනවා නම් ජනතාවගේ සිව්පසය පිළි අරගෙන ඒ සිව්පසය උපයෝගී කරගෙන යම් භික්ෂුවක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න මහා පුණ්‍ය ප්‍රවාහය කියලා. එහෙනම් දැන් මේ වස් කාලය ලැබුණා. වස් අදිෂ්ඨානය කරන්න තියෙන 17 වෙනිදාට 16 වෙනිදා පොයේ දවසේ වස් ආරාධනය පිළි අරගෙන. ඒ කියන්නේ දැන් වස්
ආරාධනා පිළි අරගෙන ඉවරයි අදිස්ථාන කරලා ඉවරයි. ඒ කියන්නේ මේ සුන්දර වස්සානේ අපි මේ පන්සිල් මළුව කතා කරන්නේ. එහෙනම් පුතේ මේ සුන්දර වස්සානේදී අපි දක්ෂ වෙන්න ඕනේ මහා සංඝරත්නය හැටියට. කොහොමද මහා සංඝරත්නය හැටියට මේ රටේ ජනතාවට සිංහල බෞද්ධ ජනතාවට කොහොමද අපි පුණ්‍ය ප්‍රවාහයක් බවට පත් වෙන්නේ? කුසල් ප්‍රවාහයක් බවට අපි කොහොමද පත් වෙන්නේ? අපි කෑකෝ ගහලා පිකටින් ගිහිල්ලා උපවාස කරලා වේදිකා උඩ නැගලා කෑ ගහලා අහවල් පාලකයා පස්සේ ගිහිල්ලා පුතේ අපිට කවදාක්වත් ජනතාවට පුණ්‍ය ප්‍රවාහයක් වෙන්නේ නැහැ. ඒවා තුලින් නිරේතුරු අපේ සංඝ සමාජයේ දුර්වලභාවයන්ට පත් වෙන්නේ. එනිසා අපි පුණ්‍ය ප්‍රවාහයක් වෙනවා. අන්න සුන්දර අදිෂ්ඨානයක් වස් ආරම්භෙදී. මහා සංඝරත්නයේ පන්සලේ වේවා ආරණ්‍ය වේවා කුටියේ වේවා අපි අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ වස් තුන් මාසය මම මේ රටේ බෞද්ධ ජනතාවට මේ දෙවියන්ට පින් බලාපොරොත්තු වෙන දෙවියන්ට සම්මැද්දෘෂ්ටික දෙවියන්ට බ්‍රහ්මයින්ට මේ අප්‍රමාණ භූත කොටස් වලට සියලු සත්ත්ව ප්‍රජාවට මං පුණ්‍ය ප්‍රවාහයක් බවට පත් වෙනවා කුසල් ප්‍රවාහයක් බවට පත් වෙනවා කොහොමද පත් වෙන්නේ ජනතාව මේ සද්ධාවෙන් පූජා කරන මේ වස්තුම් මාසයේ ගෞරවයෙන් පූජා කරන පින්ඳපාද සේනාසන ගිලම්පස චීවර මේ සිව්පසය ප්‍රයෝගී කරගෙන මං සුපටිපන්න ගුණය තව තව ශක්තිමත් කරගන්නවා මං උජ්ජපටිපන්න ගුණය තව තව ශක්තිමත් කරගන්නවා මම ඥායපටිපන්න ගුණය තව තව ශක්තිමත් කරගන්නවා මම සාමීචිපටිපන්න ගුණය තව තව ශක්තිමත් කරගන්නවා මම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් මම මේ වස්තු මාසයේ තුල සාක්ෂාත් කරගන්නවා කියන විශ්වාසය අදිෂ්ඨානය සිංහනාදේ අපි භික්ෂූන් හැටියට අපි ඇති කරගත්තොත් නෝනා අනු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම පුණ්‍ය ප්‍රවාහයන් හතරයි කියලා කොසල් රජතුමාට. එනිසා මේ වස් කාලයේ සුන්දර තැනක් ඒක. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනා මහා සංඝරත්නය. එනිසා අපි මේ සියලුම මහා සංඝරත්නය අපි රහත් ඵලයට පත් වෙලා හිටියත් අනාගාමි ඵලයට පත් වෙලා හිටියත් උතුම් සකෘදාගාමි ඵලයට පත් වෙලා හිටියත් උතුම් සෝවාන් ඵලයට පත් වෙලා හිටියත් සද්ධානුසාරී ධම්මානුසාරී පෑන් දෙක තුල අපි සාක්ෂාත් වෙලා හිටියත් අපි මහා සංඝයා හැටියට එන්නේ. සෝවාන් ඵලයට පත් වීම තැන ඉඳන් තමයි අධිගමයන් සකස් වෙන්නේ. නමුත් සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනා මහා සංඝයාමයි. සංඝරත්නයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනාටයි තිබෙන්නේ. එනිසා නිරේතුරුවම අපි මහා සංඝරත්නයේ හැටියට අපි දක්ෂ වෙන්න ඕනි. අර කොසල් රජතුමාට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර යමක් පූජා කරලා එය මහත්ඵල මහානිසංස භාවයට පත් කරන්න ඕන නම් අන්න නෝනා ජනතාවට අපි කරන සේවය. එහෙම නැතුව ජනතාව වෙනුවෙන් වෙන වෙන ආර්ථික ප්‍රතිලාභයන් ලබලා දීලා වෙන වෙන දේවල් කරන්න දීලා රට ජාතිය වෙනුවෙන් කෑ ගහන්න ගිහිල්ලා ඔහුවා ජනතාවට ලබා දෙන සැබෑ ප්‍රතිලාභයන් නෙමෙයි. ජනතාවත් අපිත් අතර තියෙන අයිතිවාසිකම් සහ වගකීම් යුතුකම් ඔය දෙකයි. එනිසා අපි නිරතුරුව දක්ෂ වෙන්න ඕන සංඝයා හැටියට අපේ ගුණයන් ශක්තිමත් කරගන්න. සුපටිපන්න ගුණය මේ උජුපටිපන්න ඥායපටිපන්න ගුණය සාමිචිපටිපන්න ගුණය ඒ වගේම අපේ අධිගමයන් ඥාන දර්ශනයන් මේවා ශක්තිමත් කරගනිද්දී ජනතාව අපිට සිව්පසේ පූජා කරද්දී ජනතාවගේ කුසල් ශක්තිය වැඩි වෙනවා. අපේ කුසල් ශක්තිය නෝනා ඔතනයි ප්‍රශ්න විසඳන තැන. එනිසා රටේ බලවත් අනතුරුදායක ප්‍රශ්න තියෙනවා. ශේෂ පාලන වශයෙන් රටේ අනාගතය වශයෙන් ජාතික සමගිය වශයෙන් ජාතිය ආරක්ෂාව වශයෙන් බරපතල ප්‍රශ්න මතුවලා තියෙනවා. නමුත් ඒ කිසිම ප්‍රශ්නයක් නෝනා කවදාක්වත් පුදුම වෙන්න දෙයක් හේතුඵල ධර්මයක් අපි දකින්නේ. එහෙනම් හේතුව අයින් කරන්න නම් මේක යහපත් ඵලයක් බවට පත් කරගන්න නම් අනිවාර්යයෙන්ම නෝනා හේතුව අයින් කළා දාන්න. මොකද හේතුව කියන්නේ මේ අකුසලයේ වැඩෙන ක්‍රමවේද. අපි දෙපාර්ශ්වයෙන්ම අකුසල් කරා යන්නේ. මොකද සංඝයා හැටියට අපි අපේ ගුණාත්මක භාවයන් වර්ධනය උදෙසා හිතන්න ගන්නා වූ ප්‍රමාණය අඩු. හිතන්නේ නැහැ කියලා නෙමෙයි ගන්නා වූ ප්‍රමාණය. ඒ නිසා මෙන්න සුන්දර වස්සානයක් එළඹිලා තියෙනවා. ඒ නිසා මේ වස්සානය පුතේ අපේ ජීවිත කාලයේ එළඹුණ අභියෝගාත්මක ඉතාමත් වග කිය යුතු වස්සානය. මොකද වග කිය යුතු වස්සානයක් කියන්නේ මේ වස්සානේ අහවර වෙලා තව මාස දෙක තුනකින් මං හිතනවා මේ රටේ නව රාජ්‍ය නායකයෙකු උදෙසා මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක්. ඒ නිසා දරුවෝ මේ වස්තුම් මාසය මේ රටේ ජාති ආගම් කුල ભેදයකින් තොරව හැම කෙනෙක්ම දක්ෂ වෙ යුතුයි. පුලුවන් තරම් Tamanගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය ශක්තිමත් කරගන්න.
විශේෂයෙන්ම ස්වාමින් මොකද ස්වාමින් වහන්සේලාගේ වැරදි පූර්වාදර්ශයන් නිසා ජනතාවත් වැරදි දේවල් වලට යන්න පුළුවන් කෑකෝ ගහගෙන පිකටින් කරගෙන එක එක දේවල් කරගෙන උතේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට කිසි දෙයක් අයිති නැහැ සම්මා දිට්ඨියට පත් වූ කෙනෙකු තුල ගොඩනැගෙන නොසැලෙන විශ්වාසය කුමක්ද ස්වාමින් වහන්සේ සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනා තුල පූර්ණ විශ්වාසය තියෙන්න ඕනේ ලෞකික සැපයට එකම මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා. එයයි බෞද්ධයා කියන්නේ. එයයි පෙරුවන් සරණ ගිය කෙනා කියන්නේ. එහෙනම් භික්ෂුවක් හැටියට මට පරිපූර්ණ වශයෙන් විශ්වාසය තියෙනවා. රට මොන අරුබුදයක් කරා ගියත් සංඝ සමාජයේ ගුණාත්මක භාවයන් දුර්වල වුණත් මේ සෑම දෙයකම යම් නැගීමක් සකස් වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල පමණයි කියලා නෝන. ඒ නිසා මේ සුන්දර වස් කාලය මේ රටේ සිංහල බෞද්ධ ජනතාවත් මහා සංඝ රත්නයත් නිරතුරුවම දෙපාර්ශ්වය එකතු වෙලා මහා සංඝ රත්නයේ තමන්ගේ ගුණාත්මක භාවය ධර්මානුකූලව වැඩි කරගෙන ඒ ධර්මානුකූලව වැඩි කර ගන්නා වූ ගුණාත්මක භාවය තුල ගිහි පින්වතුන්ලා පූජා කරන්නා වූ සිව්පසේ වටිනාකම පින වැඩි කරලා නෝන අපේ කුසල් ශක්තිය ශක්තිමත් කරගන්න. ඒතොර මේවා නිරතුරුව පූර්වාදර්ශයන් බවට අනිත් පින්වත් ආගමික පින්වතුන්ලා කරා යනවා. ඒගොල්ලෝ නිරේතුරු පංච සීලය තුල ආරක්ෂා වෙනවා. මෛත්‍රී ධර්මයන් තුල ඒගොල්ලෝ ආරක්ෂා වෙනවා. මොකද්ද මේ සම්මා දිට්ඨියේ අර්ථය? නමංගර රජතුමාගේ රාජ්‍ය රජතුමාගේ পদවි නිලයන් සම්මා දිට්ඨියේ විසිරුණ හැටි මම කතා කරගෙන හිටියේ. අන්‍යා දකින්න දෙයියනේ මේ ආයුෂ වර්ණයේ සැපේ බලේ අපිට ලැබුණ පෙර දාණය නිසා. එනිසා යා මහත්ඵල මහානිසංස දාණය පූජා කරනවා. සංගයාට දන් දෙනවා බුදුරයන් වහන්සේ අර සප්ත අපරිහානි ධර්මයන්ගෙන් අවසාන ධර්මතාවයන් දෙක හැටියට දේශනා කරන්නේ මොකද්ද ආගමික ස්ථානයන් නඩත්තු කරන ඕන රජතුමා එතන සතර දිග් භාගයෙන් එන මහා සංඝ රත්නයේට සිව්පස්යෙන් උපස්ථානය කරන්න ඕන මොකද්ද ඒකෙන් කරන්නේ කුසලයේ ශක්තිමත් කරනවා නෝන දැන් වෙනවා තමන්ගේ පාතනවා සිව්පස්යෙන් නෙමෙයි ඊට වඩා දේවල් වලින්ද කරයි තමන්ට පක්ෂ වෙන්න ඕනේ තමන්ට පක්ෂව අදහස් ප්‍රකාශ කරන්න ඕනේ තමන් වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ එහෙමනම් වෙන්නේ ඒක නිසා තමයි අද මේ ප්‍රශ්නේ අත්විලා තියෙන්නේ. සමිනවහන්සේ ඒක විශාල අකුසලයක් නේ. ඉතින් පුතේ එහි ප්‍රතිඵලනේ මේ ලැබෙන්නේ. එහි ප්‍රතිඵලනේ දරුව ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ සංඝයා කියන්නේ මේ පක්ෂපාත බෙදලා සංඝයා දකින්න බෑ. වර්තමාන දේශපාලනේ පාට පක්ෂ බෙදලා පුතේ සංඝයා දකින්න. අහවල් හාමුදුරුවෝ අර පක්ෂේ මේ හාමුදුරුවෝ මෙහි පක්ෂේ එහෙම දෙයක් දකින්නේ නෑ. ඒවා කියන්නේ සම්මාදිට්ඨිය තුල විසිරුවලා නෑ. ඊට පස්සේ යා දකින්නවා නෝනා. මම මේ රටේ ජනප්‍රියම පුද්ගලයා නිසායි මට මේ රටේ පළවෙනි තනතුර දෙවෙනි තනතුර තුන්වෙනි තනතුර ලැබුණේ මේ ජනප්‍රියභාවයේ කුමක් නිසාද මට ලැබුණේ අන සම්මා දිට්ඨිය තුල විසිරවල බලනවා මොකද්ද ජනප්‍රියභාවයට හේතුව පෙර සීලේ ශක්තියමයි අනේමතු කරගන්න එයා තමන්ගේ ජීවිතය සීලේ තුල විසිරුණා එයා පංච සීලේ තුල පරිපූර්ණ වෙනවා සීලෙන් එයා සමාජයට පූර්වාදර්ශී වෙනවා එයා නිරතුරුවම අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඇති කරගන්නවා අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඇති කරගෙන එයා දකිනවා මේ සමාජයේ ජීවත් වෙන සෑම ලදරියක්ම බුදුරජාන් වහන්සේ සප්ත අපරිහානි ධර්මයන්ගේ දේශනා කරනවා අද දවසේ ඉපදුන ලදරියගේ පටන් මහලු කාන්තාව දක්වා රජතුමා ආරක්ෂාකාරීව ආත්ම ගරුත්වයක් ඇතිව පෝෂණය කළ යුතුයි කියලා ඒක සප්ත අපරිහානි ධර්මයන්ගේ ධර්මයක් ඇයි අද දවසේ පුංචි ගෑනු දරුවා තමයි හෙට දවසේ නෝනා මාතෘත්වයේ බවට පත් වෙන්නේ. ඒතර මේ මාතෘත්වයේ දුර්වල වුණොත් මේ මාතෘත්වයේ විනාශ වුණොත් මේ මාතෘත්වය සදාචාරයෙන් බැහැර වුණොත් නෝනා අනාගතයක් ගැන අපිට කතා කරන්න තැන නැහැ. මාතෘත්වයේ දුර්වල වෙන්න දුර්වල වෙන්න දුර්වල වෙන්න ඒ අයගේ මව් කුසට බැහැගන්නේ නෝනා පින්වන්ත දරුවෝ නෙමෙයි. මොකද මාතෘත්වයේ දුර්වලයි කාමච්ඡන්දයන් වැඩි තීන මිද්ද වැඩි උද්දච්ච කුක්කුච්ච වැඩි විචිකිච්ඡා වැඩි ඒ නිසාම නෝනා නිරතුරුවම ඒ මව් කුසල වලට බැහැගන්නේ නෝනා දුර්වල දරුවා ඒවා නිසාම ජාතියක් දවසින් දවස පිරිහින් බවට පත් වෙනවා නිරතුරුවම සම්මා දිට්ඨිය තුල විසිරවල දකින්න කිනා අන්න අම්මා තාත්තාගේ ගුණයන් දැකලා සෑම ලැදරියක්ම සෑම කාන්තාවක්ම නෝනා ආත්ම ගරුත්වයක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් සුරක්ෂිත සමාජයක් එයා ගොඩනගනවා ඒ වගේ නෝනා නිරතුරුවම තමන් ලබා ගත්තා වූ බලය තමන් ලබා ගත්තා වූ නිලතල සාමාන්‍යයෙන් පාසලක විදුහල්පතිතුමෙක් වේවා ආයතනයක ප්‍රධානියෙක් වේවා එයා සම්මා දිට්ඨිය තුල විසිරවල දකිනවා නෝනා ඒ සම්මා දිට්ඨිය තුල විසිරවල දකිද්දී ඒ තුලින් එයා සම්මා සංකප්ප වඩනවා
එයා කවදාකවත් කේන්ති ගන්නෙ නෑ එයා අනුන්ට හිංසා කරන්නේ නෑ තමන්ගේ යටත්වැසියන්ට එයා හිංසා කරන්න යන්නේ නෑ ලෝභ දේශ මොහයන් දුර්වල කර ගන්නවා අලෝභ ආදේශ අමෝහයන් වඩා ගන්නවා ඊට පස්සේ එයා සම්මා වාචාවන්ට පුහුණු වෙනවා යහපත් වචන කතා කරනවා අයහපත් වචන කතා කරන්නේ නැහැ නමුත් අද මොනවද අපිට ඇහෙන්නේ ඕන අමිහිරි වචනමයි අපිට ඇහෙන්නේ අප්‍රිය වචනමයි අපිට ඇහෙන්නේ පිළිකුල් වචනමයි අපිට ඇහෙන්නේ චෝදනාත්මක වචනමයි ඇයි නෝන අපිට මෙහෙම වෙන්නේ ඇයි අපි අකමැති අපි කැමති නැද්ද සුන්දර වචන අපේ දේශපාලකයන් අහන්න අපි කැමති නැද්ද සංවරයෙන් වචන හසුරවන දේශපාලකයන් දකින්න අපි කැමති නැද්ද ප්‍රිය වචන කතා කරන දේශපාලකයන් දකින්න නමුත් ඇයි අපිට එහෙම නැත්තේ අපේ බලවත් අකුසල් නිසා අපි සංසාරයේ කරගත්තා වූ අකුසල් සංස්කාර නිසාමයි එනිසා නිරේතුරුවම නෝන සම්මා වාචාවන් තුලයා ශක්තිමත් වෙනවා එයා දැන් කර්මයේ කර්මඵල විශ්වාසය තියෙනවා එයා දන්නවා මං මිච්ඡා වාචාවන්ට ගියොත් ඊළඟ ජීවිතේ මං බස්සෙක් වෙලා මූසල හඳින් මහ රාත්‍රියේ කෑග ගහ ඉන්න වෙයි මට එයා දකිනවා ඊළඟ ජීවිතේ නරියෙක් වෙලා මහ රෑ හූ තිය තියා කැලේ දුවන්න වෙයි කියලා එයා දකිනවා ඊළඟ ජීවිතේ කටදිව වනවෙච්ච ප්‍රේතෙක් වෙලා ප්‍රේත ලෝකෙට වැටෙන්න සම්මා දිට්ඨිය නෝන එයා සම්මා වාචාවන් ශක්තිමත් කරනවා එයා සම්මා කම්මන්තයන් තුල ශක්තිමත් වෙනවා එයා සතුන් මරන්නේ නැහැ සොරකම් කරන්නේ නැහැ කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ එයා නිරේතුරුවම සම්මා කම්මන්තයන් ජීවිතයෙන් සුරකිලා සමාජයට පූර්වාදර්ශ දෙනවා පංචශීලයේ ඊළඟට එයා සම්මා ආජීවයන් තුල ජීවත් වෙනවා එයා කවදාක්වත් වැරදි ආජීවයන් කරන කෙනෙක් බවට ඒ වගේමයි වැරදි ආජීවයන්ගෙන් සමාජයට පූර්වාදර්ශ දෙන්නේ බලන්නකෝ නෝනා හන්දියක් 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 ගානේ අපි දැක්කොත් දකින්නේ වැරදි ආජීවයන්මයි කොහේනම් සමාජය නිවැරදි කරන්නද කොහේනම් ජනතාව ධර්මයේ තුලට ගන්නද මොකද ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පස්වෙනි මාර්ගාංගයේ දුර්වලයි කියන්නේ මුල් මාර්ගාංග හතරම දුර්වලයි කියන කාරණය. උතනින් තමයි සමාජ විනාශය සහ නැගීම බලන්න ඕන. සම්මා ආජීවයන් දුර්වලයි කියන්නේ සම්මා ආජීවයන්ට ඉහළින් තියෙන මාර්ගාංග හතරම දුර්වලයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත. එහෙනම් සම්මා ආජීවය දුර්වලයි, සම්මා වායාමෝ සති සමාධි ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ නෝන. ඒ කියන්නේ ආරස්ථාංගේ මාර්ගය නැහැ. නමුත් අපි සුන්දර බෞද්ධයෝ. ඒසා පුතේ මේ ඇත්ත අපි තේරුම් ගන්න ඕන. මොකද්ද බෞද්ධකම කියන කාරණේ තේරුම් ගන්න ඕන. දැන් භික්ෂුවක් හැටියට අපිටත් පුළුවන් සමාජගත වෙලා ඔය කැමැති කැමැති ආකාරයේ ජනතාවත් එක්ක කටයුතු කරන්න. උතේ එහෙම කරන්න බෑ මොකද අපි සම්මා දිට්ඨියට අදාළවයි භික්ෂුත්වය දකින්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුව හැටියට දැක්කේ කවුද? බුදුරජාණන් වහන්සේ භික්ෂුවට පැනෙව්ව විනය මොකද්ද? බුදුරජාණන් වහන්සේ භික්ෂුවගෙන් බලාපොරොත්තු වන ගුණයන් මොකද්ද? බුදුරජාණන් වහන්සේ භික්ෂුවගෙන් බලාපොරොත්තු වන ඉලක්කය මොකද්ද? උතේ ඒ සීමාව තුළ අපි ජීවත් වෙන්න ඕනේ. එතනයි සද්ධාව. එතනයි සම්මා දිට්ඨිය. නමුත් දරුවෝ අපි මේ බැයින් බලවත් ආකාරයෙන් සමාජයේ බැහැරට යනවා. එහෙම බැහැරට ගිහිල්ලා අපි කෑ ගහනවා සියල්ල විනාශයි කියලා. පුතේ සියල්ල විනාශයි කියලා මොනවානම් කෑ ගහන්නේ? අපි මෙන්න විනාශ කරගන්නේ. ඔබ විනාශයට අකමැති නම් මෙන්න සුන්දර වස්ථානයක් එළඹිලා තියෙනවා. මේ සුන්දර වස්ථානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න. ඔබේ පින ශක්තිමත් වෙද්දී නිරයතුරුවම පුතේ ඔබේ පැතුම් ප්‍රාර්ථනාවන්ට අදාළව සමාජයේ නිවැරදි වී සිද්ධ වේවි. එතනින් තමයි අපි වෙනසක් මතු කරගන්න තියෙන්නේ. අපි ස්වාමීන් වහන්ස මේ වස්සාන සමයේ සියල්ලන්ගෙන් ඈත්ව ගුණදම් පුරන සුපේශල භික්ෂූන් වහන්සේලාට දානය පිරිනමන්න කුසල් රැස් කරගන්න බොහෝ දෙනෙක් උනන්දු වෙනවා. අපට අපේ ස්වාමීන් වහන්ස මේ කාලවකවානුවේ මේ කාරණය පිළිබඳව පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා ස්වාමීන් වහන්ස. පින් කරන්න ඕනේ සද්ධාව වඩමින්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පින විතරක් තේරුමක් නැහැ. පින ක්‍රිස්තියානි මහත්තුරුත් කරනවා. මුස්ලිම් මහත්තුරුත් පින් කරනවා. බෞද්ධයා කියන්නේ පුතේ පින නිරතුරුවම. පින සද්ධාවෙන් පෝෂණය වෙන්න ඕනේ. සද්ධාවෙන් පෝෂණය වුණ පිනයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම කරා අපි වරන් යන්නේ. ඒත් පින සද්ධාවෙන් පෝෂණය වෙන්න නම් බුදුරජාණන් වහන්සේ කිව්වෙත් අපි නවතින්න ඕනේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ කිව්වේ? මහා සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට කියලා නැහැ සිල්වතුන් සිල්වත් ස්වාමින් වහන්සේලා සොය සොයා දන් දෙන්න කියලා.
එමනතා අපි ඉලක්ක කරලා අපි හිතා ගන්න අහවල් ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලා අහවල් ස්වාමීන් වහන්සේ සකෘදාගාමි වෙලා අහවල් ස්වාමීන් වහන්සේ අනාගාමි මේ වගේ අපේ මේ දැනීමට අදාළව අපි යම් යම් දේවල් තීරණය කරගෙන ඒවා ගිහිල්ලා දම් පූජා කරන්න යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපිට කොතනකවත් කියලා නැහැ. ඕවා කරන්න ගිහිල්ලා තමයි නෝන මේ සමාජයේ පෞගිය කාලේ බලවත් අධිගම පිස්සුවක් තිබ්බනේ. ඒ අන්තම් පොඩ්ඩක් එක පාලනය වෙලා තියෙනවා. ඔය පිස්සු සකස් වෙන්නේ ඔයනි දේවල් කරන්න යන. ඒ නිසා පුතේ මම භික්ෂුවක් වුණේ අවුරුදු 44 දී මම මේ අවුරුදු 44 ගමේ පන්සලෙන් ආරන්නෙන් පිට මං ගිහිල්ලා නැහැ. මම මෙතෙන්ට ආවේ ගමේ පන්සලේ ගමේ ආරන්න තුලින්. මට ඔය වටේ පිටේ කොහෙවත් දුවන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. එහෙනම් දරුවෝ අපේ සීමාව ගමේ පන්සලත් ගමේ ආරන්න තුලත් තියෙනවා. මම දකින්න ඈ මම දකින්න සීමාව තියෙනවා. අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ඒ සීමාව සලකුණු කර දුන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ සිත තුළ ගොඩ නැගුණු අචල ශ්‍රද්ධාවද ස්වාමීන් වහන්ස? ඒ සීමාව සනුගුල දුන්නේ සම්මාදිට්ඨිය. මොකද්ද බුදුරජාණන් වහන්සේ කිව්වේ? සංඝයා අරමුණු කරගෙන සංඝයාට උපස්ථාන කරන්න කියලා. ඒක මං ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලා අරමුණු කරගෙන මං ඒක කළා. නමුත් මං හිතුවා නම් ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ දුර්වලතාවයන් තියෙනවා. මම කිලෝමීටර් 100ක් යා අන්න ඉන්න රහතන් වහන්සේ කෙනෙක් මම එතෙන්ට යන්න ඕනේ කියලා උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් පින ශක්තිමත් සද්ධාව දුර්වලයි. මොකද ගමේ පන්සල මගහැරලා ගියේ. ගමේ පන්සලට චෝදනා කරලා ගියේ. එතකොට අපි සිල්වතුන් සිල්වත්භාවයෙන් වැඩි වෙන්න ඕන එයාගේ ආනිසංස පක්ෂයේ වැඩි ඈ. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම ධර්මයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ පස්සේ අපිට යන්න කියන්නේ නැහැ. මේ ශාසනය ආරක්ෂා කරගන්න ඕනේ. පන්සල් ආරක්ෂා කරගන්න ඕනේ. ආරණ්‍ය ආරක්ෂා කරගන්න ඕනේ. ඒතකොට එහෙමයි කියලා ජනතාව සිල්වතුන් හොයාගෙන ගියොත් පන්සල් දිකට මොකද වෙන්නේ? ආරණ්‍ය වලට මොකද වෙන්නේ? ඒ නිසා ඒ යෑම බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. ඒ නිසා ඒ අනුමත කරන්නේ නැති තැන අපේ ශ්‍රද්ධාවත් දුර්වලභාවයට පත් වෙනවා. ඒ නිසා පින වැඩෙන්න ඕනේ ශ්‍රද්ධාවෙන් පෝෂණය වෙලා. පින වැඩෙන්න ඕනේ අලෝභ අද්වේෂ අමෝහ ධර්මයන්ගෙන් පෝෂණය වෙලා. අපේ පන්සලේ ස්වාමීන් වහන්සේ දුර්වලයි. අපි යනවා අහවල් තැනට කියන තැනදිම සංස්කාර කරේ ලෝභ සිතක් සකස් වෙලාද නැද්ද? ඔය කිසි දෙයක් වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙනවා. අනේ සාදු සාදු සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේට මේ දාණය පූජා කරමි, පූජා වේවා කියලා උන්වහන්සේට බත් පාසලයක් පූජා කළා නම් ඔයිට වඩා පිනක් නැහැ. නමුත් හිතන්න ගියොත් ප්‍රශ්නේ ඔක්කොම අවුල් වෙනවා. සීල ගැන හිතන්න ගියොත්, උන්වහන්සේගේ ගුණයන් ගැන හිතන්න ගියොත් බුදුරජාණන්සෝව මුකුත් කියන්නේ සංඝයා ආරමුණු කරගෙන දන් දෙන. නමුත් නෝනා බලවත් ආකාරයෙන් වැරදි කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ. පෙනිපෙනි වැරදි කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවනම් නෝනා අපිට ඒක කරන්න කියන්න බෑ. ඒක තේරුම් ගන්න එපේ. තේන්න මොකද උන්වහන්සේලාත් නිවැරදි වෙන්න එපා නේද? ඈ උන්වහන්සේලාත් නිවැරදි වෙන්න ඕනේ. කෙනෙක් පෙනිපෙනි වැරදි කරනවා නම් දැන දැන වැරදි කරනවා නම් උන්වහන්සේට සංඝයා ආරමුණු කරන දන් දෙන්න කියලා මට නම් කියන්න බෑ. මොකද ඒ කියන්න බැරි උන්වහන්සේ නිවැරදි කරගන්න ඕනේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඒ වගේ අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ කුමක්ද අපට දේශනා කරන්නේ? ඒ වගේ අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කියන්නේ කාසාය කන්ටකට අස්ථාංගය කළ දන් දෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා ධර්මයක් දේශනා කළා තියෙන්නේ අපේ කුසල් ශක්තියත් වැඩි කරගන්න ගමන් ශාසනයේ ආරක්ෂාව වැඩිපුර දවසක් හෝ රඳා ගන්න. ඒ නිසා සංඝ සමාජයේ දුර්වලතාවයන් තියෙනවා නම් ඒ සංඝ සමාජයේ දුර්වලතාවයන්ට හේතු අර සප්ත අපරිහානී ධර්මයන්, පරිහානී ධර්මයන් කියන එකෙන් අපි සප්ත අපරිහානී ධර්ම අපිටත් පොදුයි නෝනේ. ඒක පාලකීන්ට විතරක් නෙමෙයි අපිටත් පොදුයි. එහෙනම් අපිත් දක්ෂ වෙන්න ඕනේ සංඝයා හැටියට සමගියෙන් රැස් වෙන්න. සමගියෙන් සාකච්ඡා කරන්න. සමගියෙන් විසිරියන්න. දැන් ඔය සමගිය අපි සෑම තැනකදීම මාසයකට දෙවරක් පොහේ කරද්දී ඕක කරනවා. දැන් මම තනියම වැඩ ඉන්නේ, මම අදිෂ්ඨාන පොහේ මම තනියම කරනවා. දැන් සංඝයා ඉන්න තැන මේ උපෝසථ පොහෙන් කරනවා. සමගියෙන් වාඩිලා, සමගියෙන් පොහේ කළා, සමගියෙන් මිසිරලා යනවා. නමුත් ඉන් එහාට නොනා සමගියෙන් රැස්වීමක් උතනකදීවත් නැහැ. ඉන් එහා ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ රට ජාති ආගමක ප්‍රශ්න වලට අපිට රැස් වෙන කියලා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙම දේවල් වලට බුදුරජාණන් වහන්සේ අපිට කියලා නැහැ. රටේ ප්‍රශ්න උදෙසා, ජාතියේ ප්‍රශ්න උදෙසා සංඝයාගේ සමගියේ රැස්වීම කියන. නමුත් එතනදී නෝනා අපි ශාසනයේ ආරක්ෂාව උදෙසා සංඝයා එක නායකත්වයක් තුළ ගොඩ නැගෙනවා. අද වර්තමානයේ සංඝයා යම් යම් දේවල් වලට අදහස් ප්‍රකාශ කරන්නේ පෙනී හිටින්නේ කණ්ඩායම් හැටියට. හුදකලාව කැඩිලා බිඳිලා කොතැනකවත් සමගියෙන් දෙයක් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසාම නෝනා සංඝ සමාජයේ තියෙන ගෞරවය දවසින් දවස දුර්වල වෙනවා. ඒ ආකාරයට එහෙම දේවල් සිද්ධ වෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස? ඒ එහෙම වෙන්නේ ඇයි නෝනා? අපි සමගියෙන් රැස් වෙලා නැහැ.
එනිසා පුතේ රට තුල ජාතිය උදෙසා ආගම උදෙසා සම්මා සම්බුද්ධ ශාසනයක් උදෙසා යම් ප්‍රශ්න තියෙනවා අප්‍රමාණ. එහෙම තියෙද්දි පුතේ අපි මේ ප්‍රශ්න ගන්න ඕනේ අපේ මහානායක ස්වාමීන් වහන්සේලා හතර නමක් ඉන්නවනේ. උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේලා හතර නමක් ඉන්නවා. ඒතර උන්වහන්සේලා මුල් කරගෙනයි අපි මේ ප්‍රශ්න මතුතර. මොකද සංඝ සමාජයේ ශක්තිමත් වෙන්න නම් දැන් ක්‍රිස්තියානි ආගමේ අපේ ප්‍රධාන කාදිනල්තුමා ඉන්නවනේ. බලන්නකෝ මේ ක්‍රිස්තියානි සමාජය කවදාකවත් උන්වහන්සේගෙන් පිටත ගියාද? එකම ගෞරවනීය පූජකතුමෙක්වත් තනියම ඇවිල්ලා අදහස් ප්‍රකාශ කරලා තනියම තමන්ගේ කටයුතු කරන්න ගියාද? නැහැ. එතනයි සමගිය ඒගොල්ලන්ගේ. නමුත් ඒ සමගිය අපේ බෞද්ධ සමාජයේ තියෙනවද සංඝයා අතර? එහෙම සමගියක් නැහැ. අරනායක ස්වාමීන් වහන්සේ අහවල් පක්ෂේ ගියයි අරනායක ස්වාමීන් වහන්සේ අහවල් පක්ෂේ ගියයි. ඕම කී කී හරියන්නේ නැහැ පුතේ. අපි ශාසනය දුර්වල වෙනවා නම් පරිහානියටපත් වෙනවා නම් අපරිහානි ධර්ම මතු කරන්න. මොකක්ද අපරිහානි ධර්ම? සමගියෙන් රැස් වෙන්න. නිකායන් හතරක් බෙදිලා තියෙන බව ඇත්ත. ඒක ඉතින් පුතේ දැන් ධර්මතාවය. ඒක අපිට වෙනස් කරන්න බැහැ. මමත් එක නිකායක අමරපුර නිකායේ සමාජිකයෙක්. නමුත් මම අමරපුර නිකායේ සමාජිකයෙක් වුණත් පුතේ මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. මට උපසම්පදා උදෙසා විතරයි මම නිකායක් තෝරගෙන තියෙන්නේ. ඉන් මෙහා මට කිසිම නිකාය ભેදයක් නැහැ. මම ওই නිකාය හතරෙම පන්සල්වල ගිහිල්ලා වැඩ ඉන්නවා. නිකාය හතරෙම පන්සල්වල බණ කියනවා. නිකාය හතරෙම පන්සල්වල මට වඩා විනාඩියකින් වැඩි හිටිනා ස්වාමීන් වහන්සේට මම වන්දනා මට ඉන්හාට මම උපසම්පදා උදෙසා විතරයි මම නිකාය භාවිතා කරන්නේ ඉන්හාට දෙයක් නැහැ ඒ නිසා සංඝ සමාජය යම් ජාතිකම ආගමික ප්‍රශ්නයක් උදෙසා කතා කරනවා නම් මහානායක ස්වාමින් වහන්සේලා හතර දෙනාගේ අනුදැනුම මත නායකත්වයේ මත කතා කරන්න ඕන පුතේ මේක ගොඩ නැගෙන්න නම් තනි තනිව එක්කෙනාට හුදකලා සටන් කරගෙන යෑමෙන් තමයි සංඝ සමාජයේ ශක්තිය තනිකරම දුර්වල වෙන්නේ එනිසා මේ මොහොතේ මහානායක ස්වාමීන් වහන්සේලාට විනයානුකූලව සම්පූර්ණම අවස්ථා තියෙනවා ධර්මානුකූලව ඒව નિවර්ති කරලා මතු කරලා ගන්න ඕන. නමුත් මන් දන්නේ ඇයි එහෙම වෙන්නේ නැත්තේ කියලා. එහෙම වෙන්නේ නැත්තේ එක හේතුවක් ඒව අපේ අකුසල් ඊට අදාළව දැනීම ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ සකස් වෙන්නේ නැතුවයි. සංස්කාරපත්‍ය විඥාන. සංස්කාරයන්ට අදාළවයි දැනීම සකස් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම සප්ත අපරිහානී ධර්මයන් පරිහානීට පත්වෙන මේ සමාජයට මතු කරන්න නම් සංඝ සමාජය මුලින්ම නොනා සප්ත අපරිහානී ධර්මයන් තුල ස්ථානගත වෙන්න ඕනේ. සමගියෙන් රැස් වෙන්න ඕනේ. නායක ස්වාමීන් වහන්සේලා හතර දෙනා වහන්සේලාගේ නායකත්වයෙන් රැස් වෙන්න ඕනේ. ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා නායකත්වය දෙන්න ඕනේ. ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා හතර දෙනා වහන්සේලාගේ බහුතර කැමැත්තෙන් සංඝයා ක්‍රියාත්මක භාවයට පත් වෙන්න ඕනේ. එනිසා නිකාය හතරක් වශයෙන් තිබ්බට ජාතික ප්‍රශ්නයකදී ගෞරවනීය මහානායක ස්වාමින් වහන්සේලා හතර දෙනා වහන්සේලා එක මේසයකට එන දක්ෂ වෙන්න ඕනේ. එතනයි දරුවෝ සංඝ සමාජයේ ශක්තිය මතු කරන්නේ. නමුත් එහෙම සංඝ සමාජය මතු වෙන්නේ නැහැ. මතු නොවෙන නිසාම නෝනා සංඝයා හුදකලා සටන් වලට යන. හුදකලා සටන් වලට ගිහිල්ලා ඒවා නිසාම සංඝ සමාජයේ ගෞරවයන් බෙදීම් සියල්ලම සකස් වෙලා තියෙනවා. නිසා සංඝ සමාජයේ දක්ෂ වෙන්න ඕනේ ඕනෑම ප්‍රශ්නකදී සමගියෙන් රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසර යන තැනට පත් වෙන්න. නමුත් ඉතින් පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණා වැඩි වෙන්න නොනා කවදාකවත් සමගියෙන් රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසිරලා යනවා කියන කාරණය නම් මිරිඟුවක් බවටමයි පත් වෙන්නේ. අපේ ස්වාමීන් වහන්ස මේ පන්සිල් මළුව නිරන්තරයෙන්ම ශ්‍රවණය කරන විදේශගත පුද්ගලයෙක් අපට යොමු කරන ලද ප්‍රශ්නයක් බඹලොව මිත්‍යා දෘෂ්ටික බ්‍රහ්මීන් ඉන්නවද? ඒ වගේම දිව්‍ය තලවල මිත්‍යා දෘෂ්ටික දෙවිවරු සිටිනවද? ඒ ආකාරයට සම්‍යක් දෘෂ්ටියට පත් නොවූ දෙවි කෙනෙකුට බ්‍රහ්මයෙකුට ධර්ම ශ්‍රවණයෙන් අනතුරුව කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අනතුරුව සම්‍යක් දෘෂ්ටියට පත්වීමට අවස්ථාව තියෙනවද? මෙන්න මේ කාරණේ අපේ ස්වාමීන් වහන්ස අපට පැහැදිලි කර දෙන්න. මෙහෙමයි නෝනා, දැන් ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියලා. මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ අනේ කාටවත් චෝදනා කරන කාටවත් ගරහන දෙයක් නන් නෙමෙයි. සම්මාදිට්ඨියේ විරුද්ධාර්ථය මිත්‍යා දෘෂ්ටියයි. ඒ මොකද සම්මාදිට්ඨිය තෙරුවන් කෙරෙහි සද්ධාව. කර්මය කර්මඵල විශ්වාසය. ඒතර පුතේ මෙරලා පටිච්ච සම්පන්න උපතක් තියෙන විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් කෙරෙහි විශ්වාසය. දානේ සීලේ ආනිසංස කෙරෙහි විශ්වාසය. ඕපපාතික සත්ව උපත කෙරෙහි විශ්වාසය. අතීතේ සෝවාන් සකෘදාගාමි උත්තමයෝ හිටියායි කියන ඔන්න සම්මාදී. දැන් මා තුල ඒ විශ්වාස නැත්තම් මම මිත්‍යා දෘෂ්ටිකයි පිටේ. ඒක මේ චෝදනාවක් නෙමෙයි. අර විශ්වාසයන් එයාට නැහැ. දැන් අපි ගන්නකො මුස්ලිම් මහත්මයෙක්, හින්දු මහත්මයෙක්, ක්‍රිස්තියානි මහත්මයෙක්
මරණයෙන් පස්සේ නැවත උපතක් තියෙනවා කියන විශ්වාසය තියෙනවද මිනිස්සෙක් හැටියට බ්‍රහ්මෙක් හැටියට සතර අපායට වැටෙනවා කියලා ඉතින් පුතේ ඔන්න ඕක තමයි තේරුම් ගන්න ඕනේ කාටවත් අගෞරව කරනවා නම් නෙමෙයි ඒ නිසා ඔය මිනිස්ස ලෝකයේ ඔය බෙදීම තියෙනවා වගේම නෝනා දිව්‍ය තලවලත් බ්‍රහ්ම තලවලත් ඔය බෙදීම තියෙනවා දැන් දිව්‍ය තලවලත් සම්මා දිට්ඨියට පත්න වූ දෙවියෝ අප්‍රමාණීන දැන් ක්‍රිස්තියානි මහත්යෙක් ඉන්නවා ඒ මහත්යා ශිල්පද ආරක්ෂා කරන නමුත් කර්මය කර්මඵල විශ්වාසයක ඒ මහත්යාට නැහැ. එයා කාටවත් වරද්දක් කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේ උදෙසා බලවත් ආකාරයෙන් එයා ගරු කරනවා. අනුන්ට උදව් කරනවා. එහෙම කරලා මරණාසන්න මොහොතේ යහපත් සිතුවිලි උපාදානීය වෙලා දිව්‍ය තලයක සම්මා දිට්ඨියෙන් තොර දෙවියෙක් බවට පත් වෙලා ඉපදෙනවා. වෙන දෙයක් නෙමෙයි දැන් ක්‍රිස්තුස් වහන්සේ ගන්නකෝ. ක්‍රිස්තුස් වහන්සේ සමාජයට මෛත්‍රී දක්වලා සමාජයට යහපත කරලා අනුන්ු දෙසා යහපත කරලා තෘෂ්ණා පච්චයා උපාදානං උපාදාන පච්චයා බව කියන ධර්මතාවයේ දෙවියෙක් වෙලා ඉපදුනා දිව්‍යතලයක නමුත් නොනා සම්මාදිට්ඨිය අර්ථය උන්වහන්සේගේ විශ්වාසයට අදාළව ජීවත් වෙන ක්‍රිස්තියානි මහත්වරුන්ට උන්වහන්සේ දිව්‍යතලයේ ඉඳන් ආශිර්වාද කරනවා හේතුඵල ධර්මයක් අපේ බුදුදහම තමයි යෝක අපිට පටිච්චසමුප්පාදයෙන් මතු කරලා දෙන්නේ. දැන් ක්‍රිස්තියානි පින්වතුන්ලා නත්තල් දවසේ දෙසැම්බර් 25 වෙනිදා රාත්‍රී 12ට මුළු ලෝකෙම රෑ 12ට සීනු හඬ නගද්දී නෝනා ක්‍රිස්තුස් වහන්සේ දිව්‍ය තලයේ ඉඳන් ඒ සිරු දෙනාට ආශිර්වාද කරනවා. ඒක ධර්මතාවයක්. ඒක අපේ පටිච්චසමුප්පාදයේ තුල විසිරුල දල්කින් ධර්මතාවයක්. ආයිමත් ඒක දෙනින් හේතුව එමේ. ඒ වගේම බ්‍රහ්ම තලවල බ්‍රහ්මයෝ ඉන්නවා. රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තල දෙකේ ධ්‍යාන සම්පත්තවල අනාගාමි බ්‍රහ්ම තලවල නෙමෙයි රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවල අය ඉන්නවා දැන් Hindu මහත්වරු ඉන්නවා දඹදිව ඒගොල්ලෝ සමාධිය හොඳින් පුහුණු කරනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන තල හොඳින් පුහුණු කරනවා මරණාසන්න මොහොතේ හතරවෙනි ධ්‍යාන තලයේ උපාදානය කරගෙන හතරවෙනි ධ්‍යාන තලයට අදාළව රූපාවචර බ්‍රහ්ම තලයේ සම්මා දිට්ඨියෙන් නැති මිත්‍යා දෘෂ්ටික බ්‍රහ්මයේ හැටියට ඉපදෙනවා එහෙනම් සම්මා දිට්ඨිය තියනවද නැහැ එයාට සම්මා දිට්ඨිය විශ්වාසය තිබෙන්නේ නැහැ මේ දෙයා Hindu කෙනෙක් ක්‍රිස්තියානි මහත්යෙක් ඉන්නවා එයාත් සමාධිය පුහුණු කරනවා ආනාපාන සතිය නමුත් ආනාපාන සතිය පුහුණු කරලා නොනායා අරූපාවචර ධ්‍යාන සකස් කරගන්න දක්ෂ කෙනෙක්. එයා අරූපාවචර ධ්‍යානයකට හිත සකස් කරලා අරූපාවචර බ්‍රහ්ම තලයක ඉපදෙනවා සම්මාදිට්ඨියටපත් වෙලාද? නිත්‍යාදිෂ්ඨික ප්‍රඥේ. එහෙම බ්‍රහ්මෙන් කෝටි ගණක් ඇති. ඒ නිසා ආනාපාන සති භාවනාව කියන්නේ ධ්‍යාන සම්පත් කියන්නේ බෞද්ධයෙකුට විතරක් අදාළ දෙයක් නෙමෙයි. ආලාර කාලාම උද්දකරාම පුත්‍ර ළඟට ගිහිල්ලා අපේ බෝධිසත්වයෝ ඔතන තමයි නිවන කියලා ඉගැන්නේ. නමුත් ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික භාවයේ තුලම රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවල උපදේශ රස කරගෙන. මනුස්ස ලෝකෙ වගේ වෙන දෙයක් නෙමෙයි. දැන් යම් ක්‍රිස්තියානි මහත්මෙක් යම් Hindu මහත්මෙක් මුස්ලිම් මහත්මෙක් අනුන්ට උපකාර කරලා සිල්පද බිඳින්න නැතුව යහපත කරලා මනුස්ස ලෝකෙම උපාදානයි. දැන් සමහරු ඉන්නවන්න ඕන එයාට ඕනේ මනුස්සෙක් වෙන්නමයි. එයාට ඕනේ දැන් මම මේ ජීවිතේ සල්ලිකාරයෙක් වුණා නැහැ. මම මේ ජීවිතේ මීට වඩා ප්‍රකෝටිපතියෙක් වෙනවා. මං මේ ජීවිතේ mantri කෙනෙක් උනේ නැහැ. මං ඊළඟ ජීවිතේ ඇමති කෙනෙක් වෙනවා. මං මේ ජීවිතේ ගුරුවරයෙක් උනේ නැහැ. මං ඊළඟ ජීවිතේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විදායකයෙක් වෙනවා. අන්න එහෙම නොවන මේ මනුස්ස ලෝකයේ තුල උපාදානයන් මේගොල්ලන්ට තියෙනවා. තේන්න එහෙමයි ගොඩක් ඉන්නවා. ඇහුවත් කියන්නේ නැහැ මං මනුස්සෙක් වෙලා මේ දේ කරනවා. එහෙම උපාදානය ඇති කරගෙන එයා සීලය ආරක්ෂා කරලා එයා යහපත කරලා මරණාසන්න මොහොතේ මනුස්ස උපාදානය සකස් වුණොත් අනිවාර්යෙන්ම ඊට අදාළ මෞකුසකයා උප්පත්තිය ලැබෙනවා. දැන් මේ ඔය උපත ලැබලා තියෙන හැමෝම එහෙම උපත ලැබවෝ. දැන් ඔබ ගිය ජීවිතේ මරණාසන්න මොහොතේ මනුස්සෙක්ම වෙලා ඉඳලා මේ මනුස්ස ලෝකේ උපාදානය කරගෙන අවසාන තුසිත සකස් කරගත්ත නිසා තමයි ඔබේ අම්මාගේ මෞකුසට ආවේ. නමුත් ඔබ ගිය ජීවිතේ මරණාසන්න මොහොතේ කල්‍යාණ මිත්‍රාශ්‍රය තුලින් තෞතිසාවේ හිත පිහිටවගෙන හිටියානම් පුතේ ඔබ තෞතිසා එච්චර. නමුත් මේ ජීවිතේත් අපේ හිත් තියෙන මනුස්ස ලෝකෙම නම් නෑ. මං මේ මනුස්ස ලෝකේ මං ඊළඟ ජීවිතේ මීට වඩා සුන්දර සල්ලිකාරෙක් වෙනවා. මීට වඩා සුන්දර දේශපාලකෙක් වෙනවා. මීට වඩා සුන්දර විධායක නිලධාරියෙක් වෙනවා. මීට වඩා සුන්දර ව්‍යාපාරිකෙක් වෙනවා. මීට වඩා මං ලස්සන මනුස්සෙක් වෙනවා. එහෙම උපාදානයන් සකස් කරගත්තොත් අපේ හිත පිහිටන්නේ කොහෙද? මනුස්ස ලෝකේ. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් තෘෂ්ණාවෙන් යමක් උපාදානය කරගනීද ඊට අදාළවයි භවෙන් සකස් වෙන්නේ. මනුස්ස ලෝකේ තෘෂ්ණාව තියෙන කෙනෙක් කවදාකවත් දිව්‍ය ලෝකෙ ඉපදෙන්නේ නැහැ. දිව්‍ය ලෝකේ උපාදානය තියෙන කෙනෙක් කවදාකවත් මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ නැහැ.
එවගේම සතර අපායේ හිත පිහිටපු කෙනෙක් කවදාකවත් මනුස්ස ලෝකෙට වැටෙන්නේ එයාගේ හිත පිහිටන්නේ ගහන්න මරන්න දේශ කරන්න වෛර කරන්න එතනම නම් හිත පිහිටන්නේ මිච්ඡා මාර්ගේ නම් හිත පිහිටන්නේ නෝනා එයාට කවදාකවත් මනුස්සෙක් වෙන්න පුළුවන්ද බැහැ එයාට කවදාකවත් දෙවියෙක් වෙන්න පුළුවන්ද බැහැ අපි යමක්ට උපාදානය කරන්නේ නෝනා ඒ උපාදානයට අදාළවයි අපේ භවය ඊළඟ ප්‍රතිසන්දියේ සකස් වෙන්නේ ඉතින් ඒ නිසා නිරේතුරුවම නෝනා දිව්‍ය තලවලත් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල වල අනාගාමි බ්‍රහ්මතල වල නෙමෙයි රූපාවචර අරූපාවචරේ බ්‍රහ්මතල වලත් නිරේතුරුවම නෝනා මේ මනුස්ස ලෝකයේ වගේම සම්මාදිට්ඨිය සහ මිත්‍යා දෘෂ්ටිය කියන කාරණා දෙකට අදාළම දෙවරු බ්‍රහ්මෙන් ජීවත් වෙනවා ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාව නිසා සකස් වෙන්නා උපාදානය තමයි අපේ ඊළඟ භවය සකස් කරලා දෙන්නේ කියලා. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ මේ කාරණයත් අපිට පැහැදිලි කර දෙන්න. බ්‍රහ්ම ලෝකයේ ඒ වගේම දිව්‍ය ලෝකයේ සිටින සම්යදෘෂ්ටියට පත් නොවූ දෙවි කෙනෙකුට බ්‍රහ්මයෙකුට සම්යදෘෂ්ටියට පත් වීම සඳහා අවකාශය තිබෙනවද අපේ ස්වාමීන් වහන්සේ? ඔබතුමිය ওই ප්‍රශ්නේ ඇහුවා මගෙන්. දැන් දරුවෝ මම දැන් අද උදේ මේ මහරෝහලට ගියා. මේ මගේ අතේ අමාරුවක් බයි බෙහෙත් ගන්න. ඉතින් එතෙන්දී මේ මම අදකලත් නැහැ දොස්තර නෝනා කෙනෙක් ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ මම ක්‍රිස්තියානි කියලා. නමුත් මම ක්‍රිස්තියානි මම පන්සිල් මළුව අහනවා පන්සිල් මළුව මගේ ගොඩාක් ක්‍රිස්තියානි යාළුව අහනවා. දැන් ඒවා නිසා අපි ගොඩාක් මේ ධර්මය පිළිගන්නවා කියලා. දැන් මොකක්ද යාට උනේ? මොකක්ද යාට ලැබුණේ? කල්යාණ මිත්‍රාශ්‍රය. ඒතොර කල්යාණ මිත්‍රාශ්‍රය තුලින් යාට ඇහුනේ මොකද්ද? සත්‍යධර්ම. සද්ධර්මය නුවණින් මෙනෙහි කරනවා. එතකොට නුවණින් මෙනෙහි කරලා එයා හරි වැරද්ද ඇත්ත නැත්ත කියන කාරණේ මතු කරලා දකිනවා. එතකොට දැන් එහෙම දැකලා අනාගතයේදී යා සම්මාදිට්ඨියටපත් වෙන්න පුළුවන්ද නැද්ද? පුළුවන්. ඒ වගේ දෙවි කෙනෙක් හැටියට එයා ඉපදෙනවා. දෙවි කෙනෙක් හැටියට ඉපදුනාට පස්සේ එයා දිව්‍ය සෝතවලින්, දිව්‍ය චක්කුවලින් අපි මේ කියන බණ අහනවා. අපි මේ කියන බණ දකිනවා. එහෙම නැත්නම් එයා పూర్වේ නිවාසානුසී ඥානයේ තුලින් එයා අතීතයේදී ඇසුවා වූ ධර්මයක් මතු වෙනවා. ඔය කොයෙන් හරි නෝනා යා කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබලා. නැත්නම් එයාගේ කල්යාණ මිත්‍ර දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවි කෙනා ඇවිල්ලා එයාට ධර්මයක් කියනවා. කිව්වහම එයා ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. මෙනෙහි කළා අනේ සාදු සාදු කියලා ඒක පිළිගන්නවා. ඒතකොට පිළිගත්ත තැන එයා කොතනද ඉන්නේ? එයා සම්මාදිට්ඨියට පත් වෙනවා. ඒසා ඕනෑම මිත්‍යා දෘෂ්ටික භාවයේ තුල ඉන්න කෙනෙක් සම්මාදිට්ඨිය පිළිගන්නේ නැති කෙනෙක් කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම කියන කාරණය තුල නොනා අනිවාර්යෙන්ම සම්මාදිට්ඨිය දැන් බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා වෙලා නෙනෝනා සමස්ත මිත්‍යා දෘෂ්ටික ලෝකයේම මේ දක්වා සම්මාදිට්ඨිය කරා මේ අපි වරන් ඇවිල්ලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට සම්මාදිට්ඨිය තිබ්බද නැහැ සම්මා සම්බුද්ධත්වයේ අවබෝධයෙන් පස්සේ ලෝකෙට සම්මාදිට්ඨිය පහළ වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය පහළ වෙන්නේ එහෙනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී බෝධිසත්වයෝ මිත්‍යා දෘෂ්ටික සම්මාදිට්ඨියපත් වෙලා නැහැ බෝධිසත්වයෝ මිත්‍යා දෘෂ්ටිකයි යසෝදරා දේවිය සුද්ධෝදන රජතුමා මහා මායා බිසව මේ සෑම කෙනෙක්ම නොනා මිත්‍යා දෘෂ්ටික භාවය තුල සිටී මොක සම්මාදිට්ඨිය ලෝකෙට පහළ වෙලා නැහැ සම්මාදිට්ඨිය පහළ වෙන්න නම් තෙරුවන් පහළ වෙන්න ඕනේ තෙරුවන් පහළ වෙන්න නම් ලෞතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යය ලබන්න ඕනේ නෝ එහෙනම් නෝනා එතනින් ආපු ගමනනේ තාමත් මේ සම්මාදිට්ඨිය ලෝක සමාජගත වෙලා තියෙන්නේ ඒ නිසා මිත්‍යා දෘෂ්ටික දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මිනිස්සෙකුට කල්යාණ මිත්‍රාශ්‍රය තුලින් නුවණින් මෙනෙහි කරලා ධර්මයේ නුවණින් දැකලා නෝනා අනිවාර්යෙන්ම සම්මාදිට්ඨියට පත් වෙන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ අපි දකිනවා අපේ සිංහල බෞද්ධ ජනතාව සමහර අවස්ථාවල Hindu දෙවිවරු වන්දනාමාන කරනවා සමහරක් වෙලාවට එම දෙවිවරු සංකල්ප නොවේ නම් සත්‍ය වශයෙන්ම වැඩ සිටින දෙවිවරුන් නම් එම Hindu දෙවිවරුන්ටත් සම්‍යක් දෘෂ්ටියට පත්වීමට අවකාශය තියෙනවද ස්වාමීන් වහන්සේ ඒ එහෙම වැඩ සිටිනවා නම් එන්න බුදුරයන් වහන්සේ නම් දෙවිවරු හැටියට සතරවරම් දෙවියන් සක්‍ර දෙවියන් ඇතුළු ඔය ශාස්ත්‍රීය දිව්‍යතලවල දෙවිවරු ගැනදම දේශනා කරන්නේ අමතරව අපේ රටේ ප්‍රදේශයන්ට අධිගෘහිත දෙවිවරු පිළිබඳ ජනතාව තුළ විශ්වාසයක් තියෙනවා බුදුරයන් වහන්සේ කියන ඒ විශ්වාසයන්ට ගරු කරන්න කියලා මන් දකුණු පළාතේ වැඩ ඉන්නවා නම් මන් දෙවියන්ට පින් දෙද්දී මේ ප්‍රදේශයට අධිගෘහිත කතරගම දෙවියන් මහසෙන් දෙවියන් මේ පින් දකිත්වා කියලා පින් දෙනවා ඒකෙන් ඒ ජනතාව සතුටු වෙනවා ඒ දෙවිවරු ඉන්නවා නම් ඒගොල්ලෝ පින් අනුමෝදන් වෙනවා එතකොට අපි කොළඹ ඉන්නවා නම් මේ ප්‍රදේශයන්ට අධිග්‍රහිත විභීෂණ දෙවියන් මේ පින් දකිත්වා කියලා පින් දෙනවා. අපි රත්නපුර ප්‍රදේශයේ ඉන්නවා නම් සමන් දෙවියන් මතක් කරලා පින් අනුමෝදන් කරනවා. මොකද ඒ ප්‍රදේශයන්ගේ ඒ ජනතා විශ්වාසයන්ට අදාළව අපි ඒ සතුටු කරනවා. ඒ දෙවිවරු දේවත්වය තුල වැඩ ඉන්නවා නම්
ඒ දෙවිවරුත් ඒ පින් දැකලා අප්‍රමාණ සතුටපත් වෙයි. බුදුරජාණන් වහන්සේ කියනවානේ අනිවාර්යයෙන්ම දෙවියන්ට පින් දෙන්න කියලා. දෙවියන්ට පින් දෙද්දී දෙවියෝ පින් දැකලා පින් අහලා සතුට වෙනවා කියනවා. සතුට වෙලා අනේ මේ මිනිස්සයා මට උපකාර කළා. මාව සතුටු කළා. මගේ ආයුෂ වර්ණය සැපේ බලේ ශක්තිමත් කළා. ඒ නිසා මං මේ අයට උපකාර කරන්න ඕනේ කියනවා. එයා උපකාර කරන්න ඕනේ කියලා නිරේතුරුවම එයා සුවපත් වේවා කියලා හැම වෙලාවම ප්‍රාර්ථනා කරනවා කියනවා. ලේඩක් දුකක් හැදිලා ඉද්දී එයා සුවපත් වේවා කියලා හිතනවා කියනවා. නරකක් නපුරක් වෙන්න යද්දී සුවපත් වේවා කියලා හිතනවා කියනවා. ජීවිතයේ අවසුබ අවස්ථාවක් ලැබෙන මොහොතේ දෙවිවරු සුවපත් වේවා කියලා හිතනවා කියනවා. ඇයි එහෙම හිතන්නේ? ඒගොල්ලෝ දේවත්වයටපත් උනේ මනුස්සත්වයේ ඉක්මල ගිය නිසා. මනුෂ්‍යයාට වඩා ගුණදම් ශක්තිමත් නිසා. එනිසා ඒ ගුණදම් දන්න දෙවිවරු ඒ මනුෂ්‍යත්වයේ තුල පරිපූර්ණ දෙවිවරු යුතුයකම් පක්ෂයේ දන්න දෙවිවරු කළ ගුණ දන්න දෙවිවරු තමන්ට පින් දෙන ජනතාවට නිරතුරුවම සුවපත් වේවා කියලා මෙත් වැඩනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හොඳමයි ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්ස ඔබ වහන්සේ අපරිමිත කරුණාවෙන් අපිට අද දවසේදීත් ධර්මය පහදා දුන්නා.